Hi Bowen, hemotema subodesanak weva. Vanakkam, good morning. Ada apada vishesha davasak hetuwa me maaseye me maasika parikshana prashna patraya saakatcha karana dinaya ada. Mama e sandaha වැඩි කාලයක් අවශ්‍ය නිසා අද දිනේ පුතේ මම මේ ඩික්ටේෂන් වචන ටික සහ දෙමළ වචන ටික අහන්නේ නැහැ. හැබැයි අසාවේ මේ වචන පහ දෙනවා. ඉස්සෙල්ලාම එහෙනම් හැමෝම අද දිනේ ලියලා අසාලිවීම කියලා සූදානම් වෙන්න. ඔයාලට මේ සිග්නල් නැති වෙලා හරි මොනවා හරි ගැටලුවක් නිසා පාඩමට සම්බන්ධ වෙන්න බැරි වුණොත් පන්ති අවසානයේ මම අර ඔයාලගේ ගෲප් එකට දාලා තියෙන YouTube link එක අරහා ගිහිල්ලා නැවතත් ඒක නරඹන්න අවස්ථාව ඔයාලට තියෙනවා. එහෙම ගැටලුවක් වුණොත් ඒකෙන් නරඹන්න. හරි එහෙමනම් අපි වචන ටික ලියමු ඉක්මනට. එක නලල 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 දෙක නලවනවා 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 හැමෝම අමාරුවෙන් නලවපු කට්ටියනේ.
තුන්වෙනි එක නලාව 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 පොල්කොල නලා පැපොල් බට නලා පිඹුවයිනේ හැමෝම හතරවෙනි එක නලුවා 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 ලංකාව සෑහෙන නලුව ඉන්න රටක්නේ රඟපාන අති දක්ෂයි පස්වෙනි එක නැලවෙයි 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 හරි ඔන්න මම නැවත වචන පහ කියනවා මුල ඉඳලා එක නලල දෙක නලවනවා තුන නලාව හතර නලුවා පහ නැලවෙයි හරි දැන් මම වචන ටික ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ පුතේ මම මෙතෙන් සිට ඔයාලගේ මේ මයික් ටික ඔන් කරනවා මයික් ටික ඔන් කරනවා ඔයාලගේ පැත්තෙන් ඔයාලා මයික් ඕෆ් කරගන්න කරුණා කරලා මට නැවත නැවත මතක් කරන්න තියන්න එපා හොඳද ඒ නිසා සිහි කල්පනාවෙන් ඉන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් අහන්න ගැටලුවක් ආවම විසඳ ගන්න තමයි මම මයික් ඔන් කරන්නේ එතකොට ඔයාලා මතක ඇතුව ඒ ප්‍රශ්නේ අහලා අවසන් වුණු විගස නැවත මයික් එක ඕෆ් කරන්න. නැත්නම් ඔයාලගේ අම්මල තාත්තලා අනිත් අය උදේට ඔයාලට පොඩි පොඩි දෙහි කැපිලි සාන්ති කර්ම එහෙම කරන දේවල් පන්තියේ හැමෝම දැනගනී ඈ. ඒක නිසා මේ මතක ඇතුව ඒ දේ කරන්න. සිහියෙන් ඉන්න. හරි. එහෙමනම් අපි වචන ටික බලමු දැන් ඔන්න පළවෙනි වචනය නලල නලල සාමාන්‍ය පුතේ ලයිනු දෙකක් එකතන යෙදෙනකොට මුලින්ම ලියන ලයන්න මූදද වෙනවා. හැබැයි මේක හැම විටම වෙන්නේ නැහැ පුතේ. දැන් මලල කියන වචනේදී ලයනු දෙකම දන්තදයි. දැන් මලල ක්‍රීඩා කියලා ලියනකොට ලයනු දෙකම දන්තදයි. නලල දෙක නලවනවා. නලවනවා. දැන් ඔබට පේන පුතේ නලවනවා කිව්වම කරන දෙයක්. ඒ කියන්නේ ක්‍රියාපදයක්. කරන දේවල් වල එහෙම නැත්නම් ක්‍රියාපද වල බොහෝ දුරට හැම විටම නෙමෙයි පුතේ බොහෝ දුරට යෙදෙන ලයන්න මූර්ධද වෙනවා. ඒකයි මෙතන නලවනවා කියන තැන ලයන්න මූර්ධද වෙන්නේ. තුන්වෙනි එක නලාව. නලාව දැන් පුතේ නලාවක් සකස් කරන්න බටයක් අවශ්‍ය වෙනවා නේ නලයක් අවශ්‍ය වෙනවා එතකොට දැන් ගොක්කොල නලාවක පොල්කොල නලාවක ඉන්දිකොල නලාවක තල්කොල නලාවක ඒ නලාව ගොතනවනේ අපි ඒ ගොතනකොට නලයක් බටයක් තමයි සකස් වෙන්නේ බටයක් ආකාරයටමයි සකස් කරගන්නේ
ඒ වටේ තුලින් වායු ධාරාවක් ඇතුල් කරලා ඒක තෙරපීමට අවස්ථාව දීලා ඒ ඔස්සේ තමයි හඬක් ලබා ගන්න. ඔන්න හොඳට මතක තියාගන්න. නලය කියන අදහසින් වටය කියන අදහසින් වචනයක් යෙදෙනවද වචනවල නලය කියලා වටය කියලා අදහසින් යෙදෙන වචනවල ලයන්න මූර්ධද වෙනවා. දැන් ඔන්න බලන්න මතක් කරගන්නකෝ. නලලිඳ. නලලිඳට සකස් කරලා තියෙන බටයක් උපයෝග කරගෙන. බලන්න එතන ලයන්න මූර්ධදයි. බට නලාව. මතක් කරගන්න ලියපු විදියනේ. බට නලාව. එන ඔන්න මතක තියාගන්න නලය කියන අදහසින් එහෙම නැත්නම් බටයක් කියන අදහසින් යෙදෙන වචනවල ලයන්න මූර්ධද වෙනවා. හතරවෙනි එක. නළුවා. නළුවා කියන්නේ රඟපාන තැනැත්තා. ඒ කියන්නේ යම්කිසි දෙයක් කරලා පෙන්නනෝ මෙයා. එතකොට මේකේ ක්‍රියා අර්ථයක් ගන්න. කරන දෙයක්. යමක් කරන්නේ. මං කිව්වා ක්‍රියාපදවලදී ලයන්න මූර්ධද වෙනවා කියලා. මෙතන මූර්ධද ලුයන්නේ දෙන්නේ ඒකත් ක්‍රියා අර්ථයක් ගන්න නිසා තමයි ල මූර්ධද වෙන්නේ. නැලවේ. නැලවේ. මේ විදිහට තියෙනවා නම් හරි දාන්න. ඔතන නැලවේ කියන්නේ පුතේ ක්‍රියාපදයක්. හැබැයි මේක කරන දෙයක් නෙමෙයි සිදුවන දෙයක්. ඉබේම සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට ක්‍රියා අර්ථ ගන්න හැම විටම බොහෝ දුරට හැම විටම නෙමෙයි බොහෝ දුරට ල මූර්ධද වෙනවා. මේක හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලට ඔය ලලලල ભેදය ගැටලුවක් වෙන එකක් නැහැ. ඒ කියන පොඩි ඉඟි ටිකක් මන් දුන්නනේ. ඒ ඉඟි ටික මතක තියාගන්න. එතකොට ඔයාලට ලයන්න තීරණය කරන්න ඒක උදව්වක් වෙයි. හරි. එහෙමනම් ඔන්න දැන් මම ඔයාලගේ මේ ලකුණු දාගන්න. පහෙන් පහම තියෙන අයට දුවෙක් නම් හොඳ දුව කියලා ලියන්න අමතා දෙතිනි ළඟ. පුතෙක් නම් හොඳ පුතා කියලා ලියන්න. ඔව් දැන් මම මෙතන ගොඩක් අයගේ ලකුණු එවනවා. හොඳයි. පහෙන් පහම තියෙන අය ගොඩක් හොඳයි. අනිත් අයත් උත්සාහ කරන්න පහෙන් පහම ගන්න. මම ඔයාලගේ ඔන්න මයික් ටික දැන් ඔන් කරනවා. ප්‍රශ්න අහනකොට දැන් ඔන් කරපු ගමන් මේ මයික් ඔෆ් කරලා නැති ඒවා මට පෙන්නනවා. ඒව මතක ඇතුව ඔෆ් කරගෙන 100න් ඉන්න. හරි. එතකොට අපිට ගැටලුවක් ආවොත් ඒක විසඳගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් අහනකොට එස්කියුස් කියලා ආන පුරුදු වෙන්න. එහෙම නැත්නම් අර රීස් හෑන්ඩ් අවස්ථාව පාවිච්චි කරලා දියන මට පේනවා. එහෙම නැත්නම් මම දැකලා තිබුණ නැත්නම් ඒක මොකද පාඩම කරන අතරතුර බොහොම සෝදිසියෙන් බලන්න ඕන අත උස්සලාද කියලා. මේ අවිෂ්ක සඳරුවන් අත උස්සනවා මොකද නැහැ ප්‍රශ්නේනේ. අවස්ථාව තියෙන පුතේ ඔයාලට කියන්න. අවිස්කට වැරදීමකින් දන්නේ නැහැ. ප්‍රශ්නේ අහන්නේ නැහැ නේ. හරි. එහෙමනම් පුතේ අපි ඉස්සෙල්ලා දෙවෙනි පේපර් එක තමයි අද සාකච්ඡා කරන්නේ. දැන් ඔයාලාගේ අතේ තියෙන දෙක පත්‍රය ගන්න හැමෝම අතට. මොකද වැඩි කාලයක් මම ගත කරන්නේ නැහැ මේ වන්ට පේපර් ටික සාකච්ඡා කරගෙන යමු. අපි දෙකේම පුළුවන් තරම් උඩරිම බලමු උත්සාහ කරන්න ඉවර කරන්න. මම 9:30ට තමයි සාමාන්‍ය පන්ති අවසන් කරන්නේ. පොඩ්ඩක් මතක තියාගන්න. මේ කාලය මදි වුණොත් එහෙම මම පොඩ්ඩක් ගන්නවා. පේපර් දෙකම ඉවර කරන්න උත්සාහයක් කරනවා. ඊළඟට මේ උත්තර දාගන්න ලකුණු දාගන්න. ඊට පස්සේ හරි දාගන්න. කවුරු හරි ඔයාලා ගෙදර ඉන්න කෙනෙකු උදව්ව ගත්තට කමක් නැහැ. හොඳද? අමදාත් හරි අයියලා කරලා හරි කවුරු හරි කෙනෙක් කතා කරගත්තට ගැටලුවක් නැහැ.
ඒක හොඳයි මොකද නැත්තම් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වැරදි කළා හරි දැන් ඔන්න ඔයාලට ඔන්න අද පේපරේ පේනවා පළවෙනි ප්‍රශ්නේ සකස් වෙන්නේ දෙවෙනි පත්‍රයේ ඡේදයකට හෝ ගීතයකට හෝ කවි කීපයකට පිළිතුරු ලියන්න තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 6ක් මේකෙන් අහනවා ලකුණු 6ක ප්‍රශ්නයක් දැන් මේකදී මම උපදෙස් දීලා ඇති ඔයාලට වෙනදත් ඡේදකින් උත්තර ලියන්න කියනකොට හොඳට මතක තියාගන්න ඡේදයේ ඇසුරෙන් තමයි උත්තර දෙන්න ඕන ඒ කියන්නේ ඡේදයේ නැති ඒවා ලියන්න යන්න එපා කියලා ඒ කියන්නේ පිළිතුරු ලිව්වට පස්සේ බලන්න ඕන ඔයාලා ඔයාලා ලියපු පිළිතුර ඡේදයේ සඳහන් වෙනවද කියලා. එතකොට ඒක වරදින්නේ නැහැ ඔයාලට. නැත්තම් ඔයාලා සමහරට අර අනවශ්‍ය දේවල් බැලවට ආරම් ලියනවා. එහෙම වුණොත් පිළිතුරු වරදින්න පුළුවන්. දැන් අපි ওই ප්‍රශ්න පත්‍රය බලන්න යනකොට අපි දැක්කා දක්ෂ ළමයි ඉන්නවා. හැබැයි අර ඡේදයේ ඇසුරෙන් නෙමෙයි උත්තර දීලා තියෙන්නේ. හොඳට උත්තර දීලා තියෙනවා. නමුත් පුංචි පුංචි වචන වැඩිපුර වැටිච්ච නිසා ඒවට ලකුණු දෙන්න බැරි වෙන අවස්ථා ගොඩක් තියෙනවා. අපි බලමු දැන් පහත සඳහන් ඡේද කොටස දැන් ඔයාලා මාත් එක්ක කියව ගන්න. මම කියවනකොට හොඳට ඒ ඇඟිල්ල තියාගෙන පේපර් එකේ කියවගෙන යන්න. කියවනෝ කියන්නේ ශබ්ද නගා කියවන්න එපා කියවන්න යන්න. පහත සඳහන් ඡේද කොටස කියවා හරි මේ මම කියවන්නට වඩා හොඳයිනේ මේ ඉසුල ඉසුල ඉන්නවද ඔව් සර් ආ ඉසුල කියවන්නක ඡේදේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටි භූමිය ඉත අලංකාරය දෙපස ඇති රූස ගස් වලින් පිවිසුණු මාර්ගය සෙවන වී ඇත මේ මාර රොබෝරෝසියා ආදි ගස් වලින් කඩා හැලන කාපෑති මල් විටින් විට වැටෙන්නේ මල් ලැස්සක් වශයෙන් ආමෙනි. ඔව්. තව ඊට වඩා දැන් කියවන්න ප්‍රවීණත්වයක් තියෙන්න ඕනි ඉස්සෙල්ලා. හොඳයි පුතේ ඔයා කියෙව්වා. තව අර වචන උච්චාරණය කරනකොට විරාම ලක්ෂණ වලට ගරු කළා කොමාව තියෙන තැන්වල කෙටි නැවතීමක් කරලා ඒ විදිහට වචන උසුරවන්න පුරුදු වෙන්න ඒක එමුණා තා ගොඩක් හොඳයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටි භූමිය ඉතා අලංකාරය. කෙනෙක් දැකලා නැත්තම් ලංකාවේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාලය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ. මේක පුතේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ තමයි ආරම්භ කළා තියෙන්නේ සර් අයිව ජෙනින්ස් කියන මහත්මයා. මහවැලි ගඟ අසබඩ තියෙන ලස්සන පරිසරයක තියෙන තැනක්. ඔයාලටත් උසස් පෙළ විභාගයෙන් හොඳට සමත් වුණොත් මේ ස්ථානෙට යන්න වාසනාව ලැබෙනවා. මම හිතනවා ඉතින් හැමෝටම උත්සාහ කරොත් බැරි වෙන එකක් නැහැ. ප්‍රාර්ථනාවක් කරනනම් හැමෝටම යන්න අවස්ථාව ලැබේවා කියලා. දෙපස ඇති රූස්ස ගස් රූස්ස කියන්නේ පුතේ උස ගස් අපි කියනවා රූස්ස ගස් උස මහත ගස් වලින් පිරිසුම් මාර්ගයේ සෙවන වී ඇත මේ පාරේ ඔය දලහ හන්දියෙන් ඒ පැත්තට යනකොට වාලට පේනවා ඒ ගියානම් පාරේ දෙපැත්තේ හිටවපු මේ ගස් ටික නිසා පාරට හරියට වහලක් වගේ සකස් වෙලා තියෙන්නේ හරි සනීපයක් දැනව ඇතුළුණු ගමන් මාර්ගයේ සෙවන වී ඇත මොනවයින්ද මේ සෙවන වීද තියෙන්නේ මැයි ගස් බල දාන්න ඇති මැයි ගස් හරිම ලස්සනයි මාල් පිපුණු කාලෙට මැයි ඊළඟට මාර රොබරෝසියා ආදී ගස් වලින් මේ රොබරෝසියා කියන එක නම් ඔයාලා දැකලා නැතුව ඇති මොකද මේ ඉංග්‍රීසි පාලන කාලය නිසා එයාලා වගා කරපු එකක් මේක ආදී ගස් වලින් කඩා හැලෙන කහ පැහැති මල් විටින් විට වැටෙන්නේ මල් වැස්සක් වශයෙන් ආක්මෙනි සාමාන්‍ය මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසයේ අතරතුර කාලය ගියොත් මේ මාර්ගේ බොහෝ දුරට කහපාටින් අර මේ මල් වැස්ස වැටලා දකින්න ලැබෙනවා
ikannya mal visir lah tiernya mau pare, ulangka kapu kami diri lah anu sama hati mau marge, ting hari malas sana tena, ikannya mangku gihim balan nih ya, ya api balam mau ada pilih tuh, cede sandahan mana ayatnya ekmak tuh, kemana ayatnya nama tamai api lihat nona, mikir tierna ayatnya balamu api main mevidi tuh trailer sih bunuh tuh ada hari yang dina pulwa, peradiniya Vishwavidyalaya Ike pili turi wayana kadu elati ino a cukta kine kisa kasta nangka atau iri lia yuala. Tapere ateni mangi kini ngari karna. Nah, terus kini kecaya kala. Nah, ada yang pilih nanti. Wish perada ini ya kini ke kawatnya aku teh wish vidyalaya kian ekawatnya. Coba baca nih cede tiennya vidya itu melihat lagi enak tuh. Cede tiennya wacana deka kete. Walat wacana deka kete lihat nol. Wish kira vidyalaya kira kalau latih mulut berarti. මේ විදියටම ලියලා තිබුණොත් විතරයි හරි දාගන්න පුළුවන් වෙන්නේ. ළඟ උදව් කරන එක කියන බලන්න හරියට. පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මේ පිවිසුම් මාර්ගය සෙවණ වී ඇත්තේ මොනවායින්ද කියලා අහනවා. දැන් අපි එතකොට කරන්නේ ආයි ඡේදක. දැන් ප්‍රශ්නේ කියෙව්වා ඡේද කිහිලා කියවනවා. මාර්ගයේ සෙවණ වී ඇත කියලා තියෙනවා. මේ බලන්නකෝ. මැයි මාර රොබරෝදි රොබරෝසියා ආදී ගස් වලින් ada hari ini kah apa hati mal, dan kini kita lihat pulau metenya, ini megas tiela, Mei, Maret, Oktober, Desember kita lihat di ini pulau yang berada di namun, air cair kita bahan ini sebenarnya hilat di ini, megas sering mana mal helu nih, itu kalau Maret sebenarnya dunia, mana main deh, depresi, eti, rusa gas vali, depresi, eti, rusa gas vali. Bahan utama rusa kini entahnya rasa kira dia benda puluang kan deh, oya rusa kini itu kalau ini pilih mata kayak ini dik ada pah pilih ini nih deh, sama atau ya ala excuse me sir oh iya nih pasti rusa gas saling kira thari deh mihemai putih rusa gas buat mihemai hitan aku Rusa gas tiyenawa vena vena tangula. Api kiyemuko metena margayata pivisu margayata pravesa vena margayata sevana denna nan para dipatte tiyenona puthi. Ehema nathuwa vena tanaka hadunoth sevana denne neha margayata. Ehema nan oyata dan therena methi oyage piliture kotasak adui kiyala ne. Etakota pivisu margayata sevana denne nan Pare depette tienno, e kene depese kira wacene tienno ma ora putete kuda. Depese eti rusa gasolin kira, pare piritura ningare di karagani. Piritura hari punti adu aktiro. Ahana deete muttere deene kudi. E kai, mi chiede di lapunu hai ma ganna pulu ancora mi e kai, prasni hundere tierung ganna, kia vanne, ahana deete muttere deene. Malle pulu muttere deene pa. Poi vai hai, anakota mi. Yanne ko heda ma yanne ko heda kila kiyanne ne malle tiyen dewal kiyanne yanne pa ilada thungeni prashne kaha pahathi mal kada halenne monawa ayinda kiyala menne me wayin balanna mai mara rubberosia adi gas wali balanna metana koma deka k naththam waradi puthe hunde mai kiyana tana komawak enna ona balanna cheda hemai tiyenne mara kiyana tana komawak enna ona Roborosia adi gas wali. Ikan making mitra akni puti adi kene tawat me gas tien puluang e kai. Adi gas wali. Oyo koto sa tulat tien non pi tulat e. Mei mare roborosia adi gas wali. Ilanda cede sandahan upama walian.
Walaupun upama pahalawak dan dana kita tien nol, mata ketiakan. Untuk deh, tunai di tipu na upama pahak, atari tiba upama pahak, pahai panci di upama pahak. Sama laban masih, tiu teh kedok ayat ulat karna wedi kok kemudi ke. Itu pada eva api dana kan nol, dan metana cede sandahan upama apa tuh orang yang upama apa sidewe ni api kiwa, mata kanam. Eka dia, eta yam kisi dia, tawat dia kata samaan kara dakpono aja. Me samaan kara naga ana pade eta nama kiuwa. Sasin tida mata kada. Me samaan kara ana pita tingga ana pade, bahiringa ana i pade eta nama kiuwa. Sir, mama kiana de. Ah, mata ke kini kini nama kila kiana kute. Mama mati sir. Amati sekian kude. Upamawaci nipata pade. Oh, boh modai. Upamawaci nipata pade. Mata kada upamawaci nipata pade kipea. Eke di sama kata mai gane. Mangkiana. Ah, kiana. Meni. Meni. Wage men men obo modai meni men mage ni vilasa men me wage wacana api ewa upama wacana widiyata pawichchi karana puthe ekaṭa upayalata upama waliyanna kiyuwama anne upama wacchi nipata pade aniwaryenma liyanna ne eka hondata mataka thiyagana man eilage kiyalat athi paadama karaddi අපි බලමු මේකේ තියෙන උපමාව මොකක්ද කියලා මොනවා හරි දෙයකට සමාන කරන දෙයක් තියෙනවාද කියලා. මේ බලන්න. මල් වැස්සක් වසින්නාක් මෙනි. අපි සාමාන්‍ය වැස්සක් නම් අපි දැකලා තියෙනවානේ. මේක මල් වැස්සක්. විශේෂ එකක් නේ. මේ අර පාරට කහ පාට මල් අර මැයිමාර රොබරෝසියා ආදී ගස් වලින් මල් වැටෙනකොට හරියට ඒක වැස්සක් වහින්නාක් වගේ. අන්න මෙතන උපමාව තියෙනවා නේ. මල් වැස්සක් Pasina meni, media lila tina mana hari dagang ne, malesa pasina meni. Ilang ada pasini prasne, o saha o, yana shabda deka me yedi yati wacana soyalian, o, ala koyagan ne di wacana ini, meni wacana, ro, ro kiena koto yana kiyeveni, ro, be, ro, kiena koto o yana kiyeveni, o shabdi. Tukote roberosia kila liyala thiyena nan hariyak danna tawat wacanayak nan ne mata mat man koyala baluwa palata hambu wenna athi wedi me wacane vitarai thiyenne naha sir oka vitarai thiyenne oh meka vitarai thiyenne dik ada paapilla yedi yati wacanaya soya liyanna man ko me dik ada paapilla yedenne ekama akurakata kiyala mataka de akura vela akuru walata yedenne naha kiyuwa Itu pasti di kon papil le, itu pasti tawat iya nama, di kwak papil di keti kwak papil, papil di sese tunak tiro, udah ibat sese mata kerupuk. Hari ilang rapi ya nama, dewi ni prasen, ah ekar putih lakun dagan nade, main main pradesa ini lakun dagan mang ekak kadar sya kiti re pen nang, main main hari ing, main kada lakun hayak tiro hayam hari nang. Netan demi prasne
ප්‍රශ්න 6 මෙන්න මේ මැද හරි මැද හරි ඔයාලට පේනවා ඇති රෝමිලක් අංක 3 හරියෙන් Tamanට තියෙන ලකුණු 5 නම් මේ වගේ 5යි කියලා ලියා තියන්නේ. එතකොට ඔයාලට එකතු කරගන්න පහසුවක් වෙනවා. හොඳේ. ඔයාලා එකතු කරගන්න පහසුවක් වෙන නිසා තමයි එහෙම කිව්වේ. Excuse me sir. ඔව් හොඳේ. භූමිය කිව්වත් හරියද? හොඳ ප්‍රශ්නයක් අහන්නේ භූමිය කියන එකේ. එතන පුතේ ඌ ශබ්ද තියෙන්නේ. හරි. පාපිල්ලක් තමයි. හැබැයි ඒ පාපිල්ලට අපි කියන්නේ මොන පාපිල්ල කියලාද? ඒක පාපිල්ලක් තමයි. ඒ කියන්නේ පාපිල්ල. භූමිය කියන පාපිල්ල. Dik wak papi lak tien gude eden wak pelane tien maka mahaprana eden bayanu dekene eden widya wenasena gude bumi eki wama mahaprana berde tamai eden ni ita kota eden eten e ara kon papi lene e wak papi le eka gana be eken isa putih gude mata ketia gana ame tena tien dik ede papi le dik ede papi le hade tamai ara ede wagi gude ede wagi eka tapi kene dik ede papi le kira maku eka e miala Rupeng handura ganda bae eka wage handura ganda puluhan shabden literai. Eka sa pilam handura ganda puluh duwene shabden itu kota mara dingin e. Parida ma yanwa deweni prasnida. Ahata wacana peri tula niweredi aksara winyase sahita. Wacana tora yating irak kadin dulu. Itu kota wacana peri tulak tieno eka deka tuna kela. Me wage එක වචනයයිලු හරි. ඒ හරි වචනේ මොකද්ද කියලා? තෝරන්නලු. රාජධානිය නෙමේ රාජධානිය. බුද්ධිමත් නෙමේ බුද්ධිමත්. විදුත් තැපෑල හරි වගේ නේ. මල විදුත් තැපෑල තෝරලා හරියක් දාගන්න. විදුත් තැපෑල. දැන් බිනුරිට ප්‍රශ්නයක්ද නැහැනේ? Excuse me sir. Palaveni ekata pahai da hayai da. Palaveni ekata lakunu okkoma harina hayak tiyena puthe. Prashna hayak tiyena neida? Hari. Oh. Oh, eka kotas ekata eka lakunai. Samane singhala parisaraya demara english walata puthe eka ekena anu kotasak unath e eka prashne ekata labenne eka lakunai. Ganita gatalowakta vitarai lakunu dekak labenne. Hari sir. Hari sir. ඊළඟට විශාල වැරදි මෙතන දීපු හැටි රාශියක් නෙවෙයි රාශියක් ජේෂ්ඨ හරි පුතේ. මොන මං කවර ජේෂ්ඨ ගොඩක් අය වරද්දන වචනේනේ. මොකද යංශයට යංශය හල් කරනවා යංශයට පෙර අකුර හල් කරන්නේ නැහැ. ඒකයි මෙතන ජය හල් කරන්නේ නැතුව යංශය හල් කරලා තියෙන්නේ. අපේ ඒක සිංහල භාෂාවේ රීතියක් පුතේ. යංශයට පෙර යෙදෙන අකුර හල් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ජේෂ්ඨ මේක වුණා දීර බාන ගෙදර ඉන්න ඔස්කාර්ලට ගොඩක් අය වරද්දන හොඳේ සමෘද්ධිමත් වැරදි ගෞරවය වැරදි පරිගණක හරි පුතේ හොඳේ පරිගණක පරිගණක නෙවෙයි හොඳේ උතෙන්ට ගොඩක් අය මහා ප්‍රාණ ගලියන වරද්දල පරිගණක ඔන්න ඔය වචන තෝරලා තියෙනවා නම් එතෙන්ට ලකුණු 3ක් ලැබෙනවා පුතේ හොඳේ එකකට එක ලකුණු බැගින් ලකුණු 3ක් ලැබෙනවා ඊළඟට පහත සඳහන් තේරවිල්ල තෝරන්න. දසක නොපිපෙන මල කවුරුද දන්න ඇති? ඔයාලා ඉගෙන ගන්න. ඔව් බිම් මල. ඒකට එක ලකුණයි. දැන් ඔයාලා ඒ විදිහට ලකුණු දාගන්න ඉක්මනට මම සරින් සරින් මතක් කරන්නේ නැහැ වෙලාව මදි වෙනවා. පහත වාක්‍ය යටින් ඉරියැඳි වචනයට සමානාර්ථ පදයක් යොදා වාක්‍ය නැවත ලියන්න. එතකොට ගස කියන වචනේට පర్యాయ පද සමානාර්ථ පද ඔයාලා ගොඩක් දන්නේ නැති. රුක කියනවා, වෘක්ෂය කියනවා, ඔයාගේ වචනයක් දාලා වාක්‍යය ලියන්න තියෙනවා. හැබැයි මතක තියාගන්න පුතේ මෙතෙන්දී බලාලිවීමක් තමයි තියෙන්නේ. එතකොට ඔබ අනිවාර්යෙන්ම මෙතෙන්දී පිටපත් කරන එක හරියටම කරලා තියෙන්න ඕන, පද බෙදලා තියෙන්න ඕන, අක්ෂර වරක් ගන්න බෑ. නැවතීමේ තිත ඒකත් බලනවා. මොකද මේ වගේ ප්‍රශ්නවලදී පිළිතුරු
liyana kota bohoma parissan wenna ona chuti hari adu paruwak tibbot lakunu denna ne puthi samawak denna ne mekata meke tiyene balalibimak ne eka wacane walata wenas karan tiyena balu wacane viduhala idiripita pihiti dewanta nuga ona mama thima ruka kiyana wacane nil paadin peena thi walata wala paada karanne pa ruka apata sewana dei ona metheta vrukshaya kiyana wacane liyala thibunath hari puthi hondai karuwa liyala thiyenada ehema මෙහෙමයි දැන් මේ වගේ තැන්දි පුතේ වචනේ පාවිච්චි කරනකොට මේ දැන් වෘක්ෂය ලියන්න ටිකක් අපිට අමාරුයිනේ නේ හැබැයි රුක කියන වචනේ පහසුවෙන් ලියන්න පුළුවන් ඉතින් අර ලොකු ලොකු වචන දාලා බර වචන දාලා වරද්ද ගන්නවට වඩා ඔයාලා දන්න සරල වචනේ ලියලා ලකුණු ගන්න උත්සාහ කරන්න ඒක තමයි විභාගවල තියෙන රහස හොඳද අමාරු වැඩ කරන්න කියලා අමාරු වැඩේ නැතුව ලේසි දේ කරන්න සර් සසිරුගේ තාත්තා රැකියාව කරන්නේ බැංකුවකය තාත්තා තාත්තාට කියන සමානාර්ථ පද පරයාය පද ගොඩක් තියෙනවා. ඔයාලා දන්න මේක ලේසි මේක තමයි පියා කියන එක. ඉතින් පියා කියන වචනේ දාලා ලියන්න තිබ්බා. එතකොට කොහොමද අපිට මේ සසිරුගේ පියා රැකියාව කරන්නේ බැංකුවකය. මෙතන පුතේ ය නිපාතයක් තියෙනවා. ඒක මෙතන බලන්න බැංකුවක ය කියලා තියෙනවා. යන්න ඇඩ් කළා ටිකක් කියලා තියෙනවා. නැත්තම් වාක්‍ය වැරදි. හොඳේ. ඊළඟ තුන්වෙනි එක තරු වලට කියන තාරකා කියලා අපි. තාරකා පිරුණු වහස මල් වට්ටිය වැණිය. එතන ය නිපාතය ඇඩ් කළා තමයි තිත තියලා තියෙන්න ඕන. එහෙම නැත්නම් වාක්‍ය වැරදි. බලන්න ඔය විදියටම තියෙනවා නම් තමයි ඔයාලට හරි දාගන්න අවස්ථාව ලැබෙන්නේ. අපි යනවා ප්‍රශ්න අංක 5ට අනිත් පිටුවේ තියෙන්නේ. පොඩි පොඩි දේවල් ඉක්මනට කරගෙන යමේ ටික පුළුවන් ඉක්මන. පහත සඳහන් පදවලට විරුද්ධ පදේ මෙතන විරුද්ධාර්ථ කියලා එන්න ඕන පුතේ. විරුද්ධ පද කියන එක වැරදි. හොඳේ විරුද්ධාර්ථ කියලා එතනත් ඕන සකස් කරලා ලියා තියන්න. පදේ බැගින් ලියන්න. උඩ කියන එකට අපි දන්නවා යට ඔන්න ගැළපෙන නොගැළපෙන උඩ යට ඉහළ පහළ ඉදිරිපස පිටුපස පිටි නෙමෙයි පුතේ. හොඳේ මට වැරදිලා ලියාය ඔතෙන්ට පිටිපස කියලා සමහර උච්චාරණයක නෑ පිටු ඉදුරු ඉදිරිපස පිටුපස ගැළපෙන නොගැළපෙන එහෙනම් මට ඉතින් ලකුණු හතරම ඇති හැමෝටම excuse me sir මම දේවින්නි අර හතරවෙනි ප්‍රශ්නෙට මේ හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු තුනක් දාගන්නද ඔව් පුතේ ලකුණු දාගන්න හොඳේ මම ආයෙ කියන්නේ ඒ ලකුණු ප්‍රමාණය ලියලා තියෙනවා ලකුණු යොදා ගන්න. හතරෙන් ප්‍රශ්නේ ලකුණු තුනයි ඒ කොටස් තුනම හරිනම් ඈ. මට හැම එකකින් එක සාමාන්‍ය ප්‍රශ්නේ ප්‍රශ්නේ ලකුණු දාගන්නේ කියන අමතක වෙයි. එතකොට ඔයාලා මේ ඉගෙන ගත්ත ඇයිට අර කොණිත්තල එකින් එක කියන්න ඕනේ නෑනේ. හිතලා කියන්න කරන්න පුළුවන් නේ. ඒක සම් excuse me sir. ඔව් කියන්න පුතේ ඔයාගේ ප්‍රශ්නේ. ඉදිරිපස්සේ පසුපස හරිද සර්? පසුපස කියන එකත් ගන්න පුළුවන් පුතේ හොඳේ හැබැයි අපි ගුරුවත් පොතේ අපිට දීලා තියෙන පුතේ මේකට පිටුපස කියන වචනේ ඒක නිසා මම කරේ ඇඟට ගුණයි ඒ වචනේ පුරුදු වෙන්න ලියනකොට මොකද මේ ඔය ශිෂ්‍යත් පේපර් එකේ පිළිතුරු පත්‍රයක් ගුරුවරුන්ට බලන්න හදලා වෙනවනේ පුතේ ඒ හදලා වෙන පිළිතුරු පත්‍රයේ මාකින් ස්ට්‍රීම් එකේ තිබුණොත් ලකුණු දෙනවා නැත්නම් ලකුණු දෙන්නේ නැහැ මොකද ඒ ආපහු ඒකට සංශෝධන අහගෙන ලොකු වැඩ පිළිලක් තියෙනවා එහෙම ලබා ගන්න යන්නේ නැහැ ගොඩක් දුරට. සමහර අය මේ කියන්නේ නැහැ ඔකට විතරක් දෙන්න කියනවා. ඒ වාලට ඒකයි වචන ටිකක් නිර්දේශ කරලා තියෙනවා මේ විරුද්ධාර්ථ පද 25ක් ඔයාලට තියෙනවා. ඒ 25ෙන් තමයි මේ හතර තෝරගෙන තියෙන්නේ. වාලට මතක ඇති 1 1 5 2 5 3 5 4 5 5 5 25. ඒ 25 මතක තියාගත්තම ඇති. අනවශ්‍ය දේවල් පාඩම් කරන්න ඕනත් නැහැ. ඊළඟට යනවා 6 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන වගන්ති වලට ගැළපෙන විරාම ලකුණු යොදන්න. මල්ලි හරිම දක්ෂයි. අයියා පැවසුවේ. නේ? කවුරු කරි කෙනෙක් ගැන කියන්නේ නේ?
අයියා කියන දෙයක් තියෙනවා. මොකද්ද අයියා කියන්නේ? මොකද්ද මෙතන ඉසුල අයියා කියන්නේ? දක්ෂයි. දක්ෂයි කියලා විතරද කියන්නේ? මල්ලි හරිම දක්ෂයි. ඔව් මල්ලි හරිම දක්ෂයි කියලා කියන්නේ. එහෙමනම් ඔයාලා කවුරු හරි කියපු දෙයක් ප්‍රකාශයක් උපුටා ගැනීමකදී අනිවාර්යයෙන්ම එතෙන්ට යොදන්න ඕන විරාම ලක්ෂණයක් වෙන උඩුකොමා යොදන්න ඕන. යුගල උඩුකොමා. එතකොට මෙන්න අයියා කියපු දේ තමයි මල්ලි හරිම දක්ෂයි කියන්නේ. එතකොට අයියාගේ ප්‍රකාශයට යුගල උඩුකොමා ඇතුළත් වෙන්න ඕන. පැවසුවේ ය කියන තැනට තිතක් එන්න ඕන ඔය විදියට. ඔය විරාම ලක්ෂණ තුනම තිබ්බොත් තමයි හරියක් දාගන්න පුළුවන් වෙන්නේ. එකක් හරි අඩු නම් පුතේ වැරදි. හොඳේ. අන්තිගේ හරිද ඒක? හරි සර්. එහෙනම් මම මේ ඔළුව ඇස ගහන් ඉන්නකොට මම හිතුවේ මේ වැරදි ඇති කියලා දුකටයි කියලා. ඊළාට මොනවද මල්ලි ඉගෙන ගන්න? මොනවද මල්ලි ඉගෙන ගත්ත? සමාන තේරුම තියෙන වචන. මොනවද මල්ලි ඉගෙන ගත්ත? සමාන තේරුම තියෙන වචන. දැන් මේක අහන විදිහ බලන්න. මොනවද මල්ලි ඉගෙන ගත්ත? සමාන තේරුම තියෙන වචන. මොකද්ද එතකොට එන්නේ එතන? ප්‍රශ්නාර්ථයක් බලන්න. ප්‍රශ්නයක් අහන්නේ. මල්ලිගෙන් අහන ප්‍රශ්නයක්. මොනවද මල්ලි ඉගෙන ගත්ත? සමාන තේරුම තියෙන වචන. ඒකට ප්‍රශ්නේ අහලා ඉවරුණාම තමයි පුතේ ප්‍රශ්නාත ලකුණ තියන්න කිව්වේ මන්නේ. දැන් සමහර අය දයන්නක් දැක්කේ ගමම්. උඩ පැනලා ඉතින්ට ප්‍රශ්නාත ලකුණ ලියනෝනේ. මොනවද කිව්ව ගමන් ප්‍රශ්නේ අහලාද නැහැනේ පුතේ. මොනවද කිව්ව ගමන් ප්‍රශ්නේ අහලා ඉවර නැහැ. ප්‍රශ්නේ අහලා ඉවර වෙන්නේ මල්ලි ඉගෙන ගත්ත සමාන තේරුම තියෙන වචන. එතනින් තමයි ප්‍රශ්නේ අහලා ඉවර වෙන්නේ. ප්‍රශ්නේ අහලා ඉවරුණාම ප්‍රශ්නාත ලකුණ තියන්න පුරුදු වෙන්නේ. එතකොට වරදින් නැහැ. එහෙනම් කියන්න මල්ලි ප්‍රසිද්ධ කියන වචනයට සමාන තේරුම තියෙන පදයක්. එහෙනම් කියන්න මල්ලි. අන්න මල්ලිට ආමන්ත්‍රණයක් කරනවා, කතා කරනවා, අමතනවා. අන්න ඒ තැන්වල යෙදෙනවා පුතේ කෙටි කොමාවක් දාන්න ඕන අපි ආමන්ත්‍රණයක් කරන තැන. අන්න බලන්න. එහෙනම් කියන්න මල්ලි. කෙටි කොමාවක් එන්න ඕන. ප්‍රසිද්ධ කියන වචනයට සමාන තේරුම තියෙන පදයක්. එතෙන්ට සිතක් කියන්න ඉවරයිනේ. නෑ පුතේ, මෙතෙන්දී එයා කියපු ප්‍රකාශයක් නෙවෙයිනේ කියන්නේ. නෑ අයියා කියපු ප්‍රකාශයක් නෙවෙයි. අයියාගේ ඒ කියන්නේ අයියා මල්ලිකෙන් මල්ලිට කතා කරනවා. අපි කියන්නේ ආමන්ත්‍රණයක් කරන්නේ, හැමසීමක් කරන කරන්නේ. එතෙන්දී අපි යොදන්නේ කෙටි කොමාවක්. කවුරු හරි කියපු ප්‍රකාශයක් කියපු දෙයක් තමයි අපි යොදපු කොමාව. දාන්න පුතේ. ඒ යන ප්‍රශ්න අංක 7ට. පහත සඳහන් එක් පරිම ලේසි යුගලපද සම්පූර්ණ කරන්න. අගයන් පුතේ මයික් එක කාර්යම් වෙලා. කතා කරලා ඔෆ් කරලා තියාගන්න මොකද නැත්තම් බාධාවක් ඒක. පහත සඳහන් යුගලපද සම්පූර්ණ ගමන් බිමන් එක් ලේසි සිරිත් විරිත්. සිරිත් කියන්නේ කළ යුතු දේවල්, විරිත් කියන්නේ නොකළ යුතු දේවල්. අහල පහල. ඔනෝක වරද්ද ගන්න එපා. අහල පහල ලයිනු දෙකම දන්තදයි. හොඳේ. ඉහල පහල කිව්වොත් ලයිනු දෙකම මූර්ධද වෙනවා. අහල පහල කියන්නේ පුතේ මෙතන මේ අර ළඟපාත කියන එක. හොඳේ. දැන් අහල පහල උදවිය. ඒ කියන්නේ අපේ ගෙදර ඉන්න ළඟපාත කට්ටිය කියන එක. ඊළඟට භෝග නම් තෑගි භෝග. මේ කට්ටිය එන්නේ තෑගි භෝග අරගෙනනේ. තෑගි භෝග යුගල පදේ. මේ යුගලපත හඳුනා ගන්නත් ලේසි. එකක් කියලා නවත්තන්න බෑ පුතේ. බ්‍රේක් නෑ අපිට දෙවෙනි එකක් කියවෙනෝනේ. පිරිත් කියව ගමන් විරිත් කියන එක කියවෙනවා. ඔව් කියන්න පුතේ. ඉහළ පහළ වැඩදීද? මෙතෙන්ට පුතේ ඉහළ පහළ ගන්න බෑ. හේතුව දැන් මං කිව්වනේ ඉහළ පහළ කියනකොට ලයිනු දෙකම මූර්ධද වෙනවා. ඒ කියන්නේ ඉහළ පහළ කියන එක අදහස් කරන්නේ පුතේ උඩ යට කියන එක. ඒ කියන්නේ අර
ඉහළ ප්‍රදේශය සහ පහළ ප්‍රදේශය. එකක් අපි කියන්නේ දැන් කන්දක් ගත්තේ සරකෝ. කන්ද ඉහළ ප්‍රදේශය පහළ ප්‍රදේශය. ඒ වගේ. ඒකට ඉහළ පහළ කියන අදහස එනකොට පුතේ ලයන්න මූර්ධද වෙනවා. දැන් මෙතන දීලා තියෙන වචනය පහළ කියලානේ. එතකොට ලයන්න දන්තදයි. එතකොට ඔයා තේරුම් ගන්න ඕන එහෙනම් මෙතෙන්ට එන යුගල පදය අහල කියන එක. දැන් තේරුණාද ඔයාට ඒක? හරි සර්. හරි. එහෙනම් අය යනවා ප්‍රශ්න අංකයට. පහත දැක්වෙන අදහස් වලට ගැළපෙන ප්‍රස්තා පිරුණු ලියන්න. කෙටි පාරක් තිබියදී දුර පාරකින් ගමන් කිරීම. කියනවා පරංගියා, ඕටේ ගියා වගේ කියලා. මම මේ කතා පොතත් ඔයාලට කියලා දීලා තියෙනවා. මතක ඇතිනේ නේ? මම කිව්වද මේ කතාව ඔයාලට? ඔව් සර්. ඇති කෙනෙකුත් ඉන්නවද? ඔව්. ඒ කියන්නේ හැමෝම අහලා තියෙන නේද? ගැටලුවක් නැහැ නේ? ඔව් සර්. ඔව් මේ පරංගි කිව්වේ කිතේ පෘතුගීසීන්ට. ඒ කියන්නේ අපේ ලංකාව යටත් කරගෙන හිටියා යුරෝපා ජාතීන් තුන් කට්ටුවක්. මේ මුලින්ම ආපු කණ්ඩායම තමයි පරංගි කිව්වේ පෘතුගීසීන්. එතකොට මේ පරංගි පරංගියා කියා කියලා පිරුළ නිර්මාණය වෙන්නේ අපි දන්නවනේ ප්‍රස්තා පිරුළක් කියන්නේ පුතේ අවස්ථාවට ගැළපෙන කියමන. ඒ අවස්ථාවට ගැළපෙන කියමනක් ඒක ප්‍රකාශයක්. එතකොට මේ පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගෙන බලහත්කාරයෙන් ඉන්නකොට මේ අය අපේ ඒ ප්‍රදේශවල අයත් එක්ක කැඩිච්ච සිංහල වලින් කතා බහ කරන්න පුරුදු වුණා. පුරුදු වුණාම මෙයාලා ඉල්ලීමක් කරා ඔයාලගේ මහරජතුමා දකින්න අපිට අවස්ථාවක් දෙන්න අපිට එයත් එක්ක කතා කරන්න ඕන කියලා. ඉතින් මේ ඒ අතරතුර දැන් මේක රජවාසලට දැන්නුවම එතකොට අපේ රජතුමා හිටියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. එතකොට රජවාසලට එක සැරේට යන්න බෑ. ආරක්ෂාවක් තියෙනනේ. විශාල පවුරක් තිබ්බා. ඊළඟට දියාගල් තිබ්බා, මඩාගල් තිබ්බා. ඒවත් තරණය කළා තමයි යන්න ඕන. පහසු නෑ. හැබැයි ආරක්ෂක උපායක් විදිහට තමයි ඒව පාවිච්චි කරේ. ඔය අද දියවන්නා ඔය කියන්නේ ඒ දියාගල පුතේ. ඔය දැන් පාර්ලිමේන්තුව තියෙන ප්‍රදේශයේ තියෙන දියාගල කියන්නේ ඒ කෝට්ටේ රාජ්‍යයට ආරක්ෂාව සපයපු දියාගල. ඊට පස්සේ ඒකේ මිනි කණ කිඹුලන් වගේ සතු හිටියා භයානකයි හරි. ඊළඟට මඩාගලක් තිබ්බා. ඒක තරණය කරන්න අපි ටිකක් අමාරුයි. මඩේ ඉරෙනවා. ඒ වගේ ආරක්ෂාවක් සපයලා තිබුණේ රාජ්‍යයට එහෙමයි. ඉතින් ඒ රාජ්‍යයට ඇතුල් වෙනකොට අර වගේ ඊට පස්සේ විශාල පවුරක් තාප්පයක් තිබ්බා. මේ තාප්පයේ උඩ පුතේ ලොකු බස් එකකට ගමන් කරන්න තරම් පුළුවන් පළලක් තියෙනවා. ඒවා දැන් තැන් තැන් කොටස් තමයි තියෙන්නේ. මේ තැනින් තැන අනිත් ඒවා ඔක්කොම විනාශයට ලක් වෙලා. මොකද මේ හරිය දැඩි නාගරීකරණයට ලක් වෙච්ච ප්‍රදේශයක් නිසා. ඉතින් මේ රාජ්‍යයට දැන් මේ රජවාසලට එහෙම ආරක්ෂාවක් සපයලා තියෙද්දි යන එක පහසු නැහැ. ඉතින් පෘතුගීසීන් මේවට එක සැරේට ගහලා ඇතුල් වෙන්න ගියේ නැහැ. ඉතින් එයාලා කතා බහ කළා. සාම සාකච්ඡා මාර්ගයේ මිනිසුත් එක්ක කිව්වා අපිට රජතුමාත් එක්ක කතා බහ කරන සාකච්ඡාවකට අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් මේ රාජ්‍ය ආරක්ෂාව සඳහා ඉතින් ඒ කාලේ අද වගේ CID එකක් තියෙන්නේ නැතිනේ. බුද්ධියංශයක් තිබුණා. ඉතින් මේ අය මේ කට්ටිය එක්කන් ගියා අමුතුම ක්‍රමයකටනේ. දැන් සාමාන්‍යයෙන් මේ කොළඹ කොටුවේ ඉඳලා කෝට්ටේ කියන නගර ප්‍රදේශයට යන්න කිලෝමීටර් 6-7ක් වගේ දුර තියෙනවා. සාමාන්‍යයෙන් මිනිත්තු 15කින් 20කින් පයින් යන්නත් පුළුවන්. ඉතින් මෙහෙම දුරක් තියෙද්දි ඉතින් මේ කට්ටිය කිව්වා පෘතුගීසීන්ට අවබෝධයක් නැහැ තාම ලංකාවේ පරිසරය පිළිබඳව. දුර පිළිබඳව අවබෝධයක් නැහැ. ඉතින් කිව්වා මොකද අපේ රජතුමා ඉන්නේ ගොඩාක් දුර. සාමාන්‍යයෙන් දින 3ක් විතර ගත වෙනවා යන්න රජවාසලට. එහෙම කියලා තමයි කිව්වේ අපි අවසරයක් ලැබුණු සැනින් අපි ඔබලා එක්ක යන්න රජතුමා මුණ ගැහෙන්න කියලා කිව්වා. ඉතින් කිව්ව ගමන් දින නියම වුණා. ඔන්න ගමන ආරම්භ කරා. ඉතින් මෙයාලා පළවෙනි දවසේ පුතේ කොළඹ කොටුවේ ඉඳලා කෝට්ටේ නගරයට පැත්තකින්වත් අහලකින්වත් නැති පැත්තකින් වටයක් ගහලා එක්කන් ගියා වෙනත් පැත්තකට. ඔය කෑගල්ල වගේ පැත්තෙන් ওই පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. ඒ පැත්තට එක්කන් ගිහිල්ලා යනකොට රෑ වුණා. ඒ හරිය රෑ නතර කරන් ඉඳලා තියෙනවා.
Dan awatengin ya itu pasti ayi dalasi kaman awam bukara. Awam bukara ayi mahawati agghala ayi tuh sita wa kavisa wil petteda wiladiya. Ini kota ayi terayauna dewin dalasa tiwara. Pasti tunggini dalasi de pandan nakitlek bolo apit adewin adenang buhudu ta hawasin kota. Jangan puluang ibu bolo ratma munagehin. Iya lah tunggini dalasi tamai mekati ekang ini tienni raja wasalat. Dibalik minit tu pahala keng itu raya anati punu gamana dalas tunaking ekang iya. Ini hebat ya Raja Tumati ke kata apa karena kuda, ada untuk isi senavian teh, huna ekseri itu, dunggal sadhya. Itu kuda ini sadhya muka dikel belu, kami ekatiya terunga, kami kolamba untuk isi balakutwe kala tu aku hadak tamai hun. Itu kuda saya ala terunga, kami single minisku api orang awat telakiya. Pravati mengerti lak kala tamai tiyeni. Tiapunne dah itu lapai bahasa awat kia mana. Anda ini awasta, makanya awasta apa yang kalian kia mana kita tuh, parangia, portegia, bagi kita. Adat tapi itu parak tiadi, api dulu parak ingat mana kita mana, main maker, pavici kan, maker, api maker hari itu parangia, portegia bagi kita, nih, gimana kita? Dan api itu matra teh anu nama yang parak tiadi, kan? Kena kita orang walas mulai betting, abis itu betting, gila matra teh nak pulua. Aneh lagi, itu parak tiadi, dulu parak ini jangan kita kira apa parangia, portegia lagi itu adat nih ke pavici kan. Kita ada istilah pratipatya nositim, istilah pratipatya kan nositim. Kita ada hidupu inna lagi kira. Make yang ini putih apa inna, inna kena nanti nih, nanti inna kian apa kita kotu apa kekak nih, kita diga, itu inna, berarti ini kapan wani, gangkatan ini kapan wani. Angkara kapan ini nama dak pinnya ni kian mana? Madai itu pinnya lagi kian ini kian ni mih putih kian mih kian minisu kian minisu ke sita kian istilah pratipati agneti ini pasti tu mih pasti tu beri nama hari beri none hari itu tirni agan beri minisu tu kian nama madai itu pun ini lagi kian langka saya ini nama lagi kati. Nah lakukan dekai ini kita bahasa sederhana wacana ni berarti orang apa wakke kudu nakan. Mata kata mam meke kira pun krama wede istilah kira ni angka dahan nak kira. Wakke sakas seni dia tu angka dahan nak kira. Orang dah mang angka dahan awa alat mata ekam dahan nak. Angka ek sisuhu. Yang sama ni wakke utteh ni ni sisuhu sisu. Dek niyamit ya. Tuna bela awat ya. Atar pradhan ya. Aha shala awat ya. Feminine ya. Dan mak kita pada pelihara nama, ini dia tu. Sisu itu dia minta bela awat, pradaan shala awat, feminine ha. Itu naik ha kian ni kan nipat ya, kalau kita tiru no na, nanti mak kita berdiri putih. Hende, mata kita tiagaan na, ha nipat ya, kalau kita tiru no. Kau di tiru na hari ak dah na pulua. Ia ada dewa ni kan, ikat arakram itu, apa yang kita damu, mereka apa kriya apa kerana kita na kau agaan no. Sekarang lesi, utai ya, kau agak tahu. Piang kedamu, ane, ikenya, ikka, deka ganne, tuna apat ya, terami turu. Excuse me sir. Oh. Ganne cina tidak tiennu manis. Oh, ganne cina tidak tiennu. Eka tolong aino, hande, pak keliye na kote. Orang mang angkal iba, yang api wedi keliye na, ikan a gan na apat a mituru esuran etu ama beh. Metana gan na kian a tana putih, ikan a gan na kian a tana titak teme koma awak tiye na, hande. Agi dia di bakit koma awak tiye la na, titak teme tana tiye na koma awak, hande le. Ikan a gan na apat a Jawab kini apa tiap hari orang itu nak ikat. Ikan a gan, but mituru esuran itu bermu beh. Ikan yang alu angge esuru orang api tiga gan, ni ada sumar perkan, ani dewa sumar perkan yang alu orang ikat. Ikan a gan apa tiap mituru esuran itu bermu beh. Excuse me, sah tu nanti yang ni netu bermu beh kira ni. Oh, netu bermu kira ni. Hari kute mitra netu bermu samai tiap ni. Nanti bama kira dia, ni tu yang ane wedi lah dia, ni ke tiang keragaan lo. Ni mangi ke sakas kerana mangi ke?
හොඳයි. අර එහෙම අඩුපාඩුවක් තිබ්බොත් ලකුණු ලැබෙන්නේ නැහැ ඒක. හොඳේ. නැත්තු නෙමෙයි තියන්නේ නැටි කියලා. හොඳද? Excuse me sir. අර නව වෙනි ප්‍රශ්නේ දෙවෙනි එකේ මිතුරු මේ මිතුරු ඇසුර නැතිවම බැහැ අපට අපට ඉගෙන ගන්න මේ ලියන්න එතනට ලියන්න බැරිද සර්? ගැළපීමක් හරියට එන්නේ නැහැ වගේ පුතේනේ. දැන් මෙතෙන්ද හරියටම මේ අදහස එන විදියට වචන ටික ගැළපලා තියෙන්න ඕනේ කියලා. දැන් මේකෙදි බලනවා අනිවාර්යෙන් පුතේ අර්ථය. ඒ කියන්නේ වාක්‍යයේ අර්ථය හරියට පැහැදිලි වෙන්න ඕනේ. නැත්නම් අර ඔයා කියන එකත් එක්ක මම දන්න පොඩි තේරුම් ගන්නකොට පොඩි ගැටලුවක් එනවා. මිස. ඔව්. දැන් අපි සාමාන්‍ය කතා බහ කරනකොට කියන්නේ ඉගෙන ගන්න අපිට මිතුරු ඇසුරක් නැතුවම බෑ කියලානේ. සාමාන්‍ය වැඩි අර්ථය පැහැදිලි නැති වෙනකොට ලකුණු දෙන්නේ නැහැ පුතේ. ඔයා කියපු එක. ඔයා කියපු වාක්‍යය කියන්න බලන්න කියපු එක. මිතුරු ඇසුර නැතිවම බෑ අපට ඉගෙන ගන්න. මිතුරු ඇසුර නැතිවම බෑ. ඒකටත් ගන්න පුළුවන් පුතේ අදහස තියෙනවා එතකොට හොඳේ එක ගැටලුවක් නැහැ හරි අනිත් එක නැත්නම් කියන්න පුතේ excuse me sir හරි කියන්න කියන්න ප්‍රශ්න නියමිත වේලාවට ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ පොඩ්ඩක් සිග්නල් ගැටලුවක් ආවා. මාකට අපේ මිතුරු ඇසුර නැතිවම හරිද? දැන් මේ දෙන්නේ එක සැරේට කතා කරන්න ඇහෙන්නේ නැහැ පුතේ. පැහැදිලි නෑ දැන් දෙන්නේ කිව්වන එක සැරේට. එසඳිය අතුස්සලා තියෙන්නේ. ඔව් සර්. නියමිත වේලාවට සිසුහු කියලාද ලියලා තියෙන්නේ? ඔව්. එහෙම තිබුණත් ගැටලුවක් නැහැ පුතේ. ඒකත් හරි. හොඳේ. නියමිත මුලට දැම්මත් ගැටලුවක් නැහැ. අර්ථය වෙනස් වෙන්නේ නැහැ. හොඳේ. එකක් ගැටලුවක් නෑ පුතේ. ඔයා කියන එකත් හරි. හොඳේ. මොකද මෙතෙන්දී අහන්න ගන්න පුළුවන්. මිතුරු අසර බෑ. ඒක ගන්න බෑ පුතේ නේ. ඒකේ අර්ථය පැහැදිලි වෙන්නේ නෑ වාක්‍යයේ. වචන ටික ගැළපිලා නෑ ඔයාගේ කියන්නේ. හොඳේ. අපිට මිතුරු අසර නැතිවම බෑ ඉගෙන ගන්න. අපට මිතුරු ඇසුර නැතුවම බෑ ඉගෙන ගන්න. ඒකට පුතේ අග ඉඳලා මුලට තමයි වාක්‍ය තියෙන්නේ. දැන් අපේ සිංහල ක්‍රමයට තියෙන්නේ එහෙමනේ. දැන් ඉංග්‍රීසි ක්‍රමයට නම් හරි ඔය කියන විදියට. එතකොට එන්නේ වාක්‍යයේ මුල ඉඳලා යන්න පුතේ. හොඳේ. මේ විදියට සකස් කරගන්න එක වැඩිය හොඳයි ඔබ. හොඳේ. දැන් මේක විභාගේ නෙවෙයි නිසා වාට නිවැරදි කරන අවස්ථාවක් තියෙනවානේ. සර් අපට මිතුරු ඇසුර නැතිවම ඉගෙන ගන්න බෑ කියන එක හරිද? අපට මිතුරු ඇසුර නැතුවම ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න බෑ. ඒකත් ගන්න පුළුවන් පුතේ. හොඳේ. වාක්‍යන එකත් හරි. සර්. ඔව්. අපට බෑ මිතුරු ඇසුර නැතුවම ඉගෙන ගන්න. ඒක හරිද? ඒකත් ගන්න පුළුවන්. හොඳේ. හරි. හරි මම ප්‍රශ්නාංක 10ට යනවා වෙලා මදි නිසා පහත සඳහන් රූප වලට ගැළපෙන ඉංග්‍රීසි වචන ලියන්න පළවෙනි එක නැෂනල් ෆ්ලැග් බලාගන්න මම ඉක්මනට යනවා නැෂනල් ෆ්ලැග් සර ටෙම්පල් excuse යන් කියන පුතේ ප්‍රශ්නේ වාගේ ඉක්මනට Excuse me, sir.
ප්‍රශ්න කියන්න පුතේ. ඔයා කතා කරාට සිග්නල් බාක් කර ගැටලුවක් තියෙන ඇහෙන්නේ නැත්තේ ඒකයි. ඔන්න මේක බලා ගන්න. නැචරල් ටැග් හරියට බලාගෙන මේ විදිහට ලියලා තියෙනවා හරි දා ගන්න. ටෙම්පල් ඊළඟට පහත සඳහන් යෙදුම් වල සිංහල තේරුම ලියන්න. ස්ට්‍රෙච් ඔය ආම්ස් කියන්නේ ඔයාලා දන්නවා ඔබේ අත් විහිදුවන්න. ඔබේ අත් විහිදුවන්න. Run to the wall කියන්නේ දුවන්නලු බිත්තිය ළඟට නේ බිත්තිය ළඟට දුවන්න. Excuse me sir. ඔබතේ හා. ඉංග්‍රීසි වචන වලට ලකුණු කීයද? එකකට එකයි පුතේ. එකකට එකයි හොඳේ. අත් විහිඳුවන්න දිගාරින්න එහෙම ගැටලුවක් නැහැ හොඳේ ළඟට අසලට දෙසට ඒවා ගැටලුවක් නැහැ ඒවනම් ගන්න පුළුවන් ඔව් ඔව් බිත්තිය ගාවට දුවන්න කිව්වත් හරිද ආ පුළුවන් පුළුවන් ඔව් ගා කමක් නැහැ බිත්තිය ගාවට කිව්වත් හරි හොඳේ අදහස තියෙනවා ඊළඟට පහත දී ඇති වචන කල්පව අර්ථවත් හැකියාවක් ලියන්න අපි අංක දාමු I have one sister. මට සහෝදරියක් ඉන්නවා කියන එකනේ. I have one sister. ඔය දෙය ලියලා තිනවනම් හරියක් දාගන්න. වාක්‍ය. ඔයාලට වාක්‍යයකුත් දෙනවා හදන්න ඔය වගේ. ඊළඟට යනවා ප්‍රශ්නාංග වල. මේක පුතේ එක කොටසකට එක ලකුණු බැගින් ලකුණු පහක් තියෙනවා දෙමළ ඉංග්‍රීසි වචන ටිකට. හොඳද? ඊළඟට දෙමළ වචන ටික ඔය ඉන්නේ පූස්තඩියේ දන්නවනේ මෙයාට කියන්නේ පූණයි උඩුව අදිරයි ඥායිරු මතකයිනේ සතියේ දින ටිකනේ ඥායිරු තිංගල් සෙව්වායි පුදන් වියාලන් වෙල්ලි සනි එතකොට ඥායිරු කියන්නේ ඉරිදා ඊළඟට අංගේ කියන්නේ අංගී ඒක ඔයාලා දන්න වචන ටිකක්. එතන ලකුණු 4යි. ඊට පස්සේ රචනාව මම අන්තිමටම කරන්න පුතේ වයිට් බෝඩ් එකේ අරගෙන මේකේ මයික කියලා දෙන්නා ලියන විදිය. ඒ නිසා මම ඒක කියලා යනවා. සංඛ්‍යා නාමය ලියන්න 2435. මේවට පුතේ එක කොටස් දෙකක් තියෙනකොට එකකට එක ලකුණු බැගින් ලකුණු දෙකයි හොඳද ගණිත ගැටලු වල එහෙමයි ලැබෙන්නේ දැන් මෙතන කොටස් තමයි රෝම ඉලක්කම් වලින් පළවෙනි කොටස දෙවෙනි කොටස එකකට දැන් මේකේ 2435 කියලා තියෙනවා නම් ඔන්න එක ලකුණක් දැන් ලබා ගත්තා ඉහත සංඛ්‍යාවේ 5 ඉලක්කම් පිට ස්ථානයේ බලන්න 5 තියෙන්නේ එක ස්ථානයේ එතකොට ඔන්න ඔය දෙකම ලියලා තියෙනවා නම් ලකුණු දෙක ගන්න පුළුවන් නැත්තම් එක ලකුණු නැයි ලැබෙන්නේ හොඳේ එකක් හරිනම් එක ලකුණයි දෙකම හරිනම් තමයි ලකුණු දෙකම ලැබෙන්නේ ස්ථානෙ ඊළඟට මේකේ ගණිත ගැටලු ටික හරි ලේසියි පුතේ දෙවෙනි පේපර් එකේ ගණිත ගැටලු එකක්වත් වරද්ද ගන්න එපා මොකද ඔයාලට ඔයාලගේ අඩුපාඩුවක් නිසා තමයි වැරදුනොත් නැත්නම් හරි සරල ධාමත් පහසු ගණිත ගැටලු 15ක් තමයි ලැබෙන්නේ ඊළඟට 4836 යටින් ඉරක් ඇඳ ඇති ඉලක්කමේ ස්ථානීය අගය මොකද්ද කියලා අහනවා net මා කියන්න බලන්න ඔයා ලියපු ස්ථානීය විභාගෙදී කරන්න ඕන පහසුවෙන් ලකුණු ගන්න පහසුවෙන්ම ලකුණු ගන්න පුළුවන් වචනේ පාවිච්චි කරන්න මෙතෙන්දී ඉලක්කම අකුරෙන් ලියන්න ගිහිල්ලා සියය කියලා ඕක වරද්දගෙන ඉලක්කන්න ඕනේ නැහැ නේ ඒක නිසා හොඳ
අකුරෙන් ලියන්න කියලා තිබුණොත් විතරක්ම අකුරෙන් ලියන්න. එහෙම නැති හැම වෙලාවකම ගණිතයේ කොටස ඉලක්කමින් ලියන්න පුරුදු වෙන්න. ඔව් ප්‍රශ්නේ කියන්න ඔය අහන එක්කෙනා. සර් අනේ මේ ඉංග්‍රීසි වාක්‍ය දෙක පොඩ්ඩක් මගේ අරුණාට සිග්නල් වලින් නැතුව කට් උනා අනේ පොඩ්ඩක් ඒ දෙක කියන්නකෝ සර්. හරි පුතේ ඔයාලට මම මේක YouTube එකෙන් බලන්නත් පුළුවන් මගේ හැරෙන කොටස් ටික හොඳද? මම ඔන්න දානවා වාක්‍ය දෙක. එන්න. ඔබේ අත් විහිදුවන්න පිටිය ළඟට දුවන්න. හරිද? එහම ගැටලුවක් ආවොත් පුතේ මේ පස්සේ මේක YouTube එකෙන් අරමන්න පුළුවන්. Excuse me sir. ඔව්. Excuse me sir. ඔව්. කියන ප්‍රශ්නෙ කොට excuse රචනාව කරන්නේ නැද්ද රචනාව දැන් මම අහගෙන හිටියේ නැද්ද මම කියවනේ රචනාව දැන් මේ পেපර් එකේ අන්තිමට කරනවා කියලා මොකද රචනාව කරනකොට වයිට් බෝඩ් එක පාවිච්චි කරනවා මම ආය අයින් වෙන්න ඕනේ ඒකයි මේ මම ඒක අගට තියාගත්තේ ඒකයි හොඳේ හරි ඊළාට 14 වෙනි ප්‍රශ්නේ අපි හිටියේ ස්ථානියාගේ 100යි ඉලක්කමෙන් නිරූපිතාගේ එහෙම නැත්නම් අපි තාවචනයක් කියන ඉලක්කමෙන් දැක්වෙනාගේ කියලා. ඒකවල ඉලක්කමෙන් 100යි. ඒකේ 100යි. ආ 800යි ඉලක්කමෙන් නිරූපිතාගේ 800යි. අරද පැහැදිලි නෑ පුත ඔයාට සිග්නල් මාකර ආර්එස් 100 කියලා තියෙන්න ඕන හොඳේ ඔය 13 වෙනි ප්‍රශ්නේ 2500 ආර්එස් 100 කියලා ලියලා තිබ්බත් වැරදි මෙතන දීර්ඝ ස්පිල්ල යොදලා තිබුණත් වැරදි 100 කියලා හොඳේ ආර්එස් 100 වෙන්න ඕන මං කියෝයි ගත්තේ 100 200 300 විතර 100 200 300 400 කියලා කියන්න එපා ඒක හරියට ලියන්න. ඒක වෙන්නේ නැති ඔය අහන්න මට ඇහෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේ කියන එකට සිග්නල් නෑ ඇහෙන්නේ නෑ පුතේ ඔයා කියන එක. Excuse me sir. අර මේ sir ඔයා කියන එක ඇහෙන්නේ නැහැ පුතේ ඔයාට සිග්නල් නැහැ. ඔයා කියන එක පැහැදිලි නැහැ. 14 වෙනි ප්‍රශ්නෙක මේ සර් ලිව්වා 14 වෙනි ප්‍රශ්නේ පළවෙනි එකට කියන්නේ මම ඒක ලිව්වේ 100 කියලා. එතන වැරදි. 14 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක ඒක වැරදි පුතේ සියස්ථානේ නෙමෙයි හොඳේ මං කිව්වේ ඒක සියස්ථානයකට ස්ථානයක් අහන්නේ ඒක සම්පූර්ණ වැරදි එතෙන්ට 100 කියලා ලියන්න ඕන අගයක් නේ වටිනාකමක් අහන්නේ ස්ථානයේ අගය කීයද කියලා අහුවම 100යි කියලා එක්කෝ 100 කියලා අකුරෙන් ලියලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් ඉලක්කම ලියලා තිබුණා තමයි හරි දාන්න පුළුවන් මං ඔයාලට කියලා ඇති අකුරෙන් ලියන්න කියලා තිබුණොත් විතරක් අකුරෙන් ලියන්න ඉල්ලම් කන්න යන්න එපා එහෙම නැති හැම වෙලාවකම ඉලක්කම ලියන්න පුරුදු වෙන්න. එතකොට අපිට වරදින අවස්ථා අඩුයි ඈ. හරි නේද දැන් ගැටලුව? කලව. ධනක රාමුවේ නිරූපිත සංඛ්‍යාවේ සංඛ්‍යාංකය හා සංඛ්‍යා නාමය ලියන්න. සංඛ්‍යාංකය 3205 ලියලා තියෙනවා නම් හරියට දාන්න ඉක්මනට. හරි ලේසි. මේ තියෙන බෝල ටික ගණන් කරලා ලියන්න තියෙන්නේ. 10 වාත් 3යි 100 වාත් 2යි 10 වා නැ බිඳුවයි 1 වා 5යි 3205 ඝන ක්‍රමයක් අඳින්න આવොත් මතක තියාගන්න ඔය බෝල අඳිනකොට මං කිව්වා පාට කරන්න කියලා අනිවාර්යෙන් හොඳේ ඝනක අනිවාර්යෙන් පාට කරන්න ඕන එකක් උඩ එකක් තියෙන විදිහට අඳින්න ඕන එකකට එකක් ගෑවෙන විදිහට ඊට පස්සේ අන්න ඒව හොඳට මතක තියාගන්න ඝන ක්‍රමක නිර්මාණය කරන්න දක්වන්න આવොත් ඒ විදිහට කියලා දීලා ඇති දැන් සමහර අමතක නිසා මම මතක් කරේ සංඛ්‍යා නාමයේ 3205
desiya kiyala liyanne pa 205 kiyala tiyenne ona ne kaage hari ona mic ekak onne la kaha gahanu kawu hari channelita prashnayak gatha ussala tiyenne me dilase hemathisse mata ussage inne signal nathi samadek inne Pavishwa tasni cha tosang ini muko prasne ade. Emang kita ne atau sura dini prasna hane kira onde. Oi toko ta ingkor no mang eka kan sihi yang ingin kira. Tati mate ne kira ne. Udah hau dulu kira dia tien ne. Ya hapat sihi yang ingin ore hamet isimo. Muko de sabbe putu jera umat teka ho tini sihiro putu jera meni tu umat teke ore. Ikan pisolo. Tingo tiga tiga no kata. Ikan sa sihi putu yang ingin ne. Dia si sangka bikin dua alia na piliemu hari lesi hadda hasai kunsiyai pahai ada pahai putih ini hada de mana hada pahai kita itu aja lemah lagi udah ini kan juga di hada saya ini hada o pakai presentasi ini kira di lah hada saya udah hada saya udah kini ini kira di lah Hari hari hari, mau kah dah kaca? Hari, atai, mana pahai? Ilang kan nama dah hasai, pinduai. Asuai eka, oke tino lang hari dagan ne, nah metana putih oi bindu wati yang tanda tani bindu wati yang tanda bindu deka tuna lian ne pa, ya sama ada siasta nisa sama harai bindu deka kliye, oke mama shene, bindu tuna sa, oh, ilang ada daha hate dia ti sangkia arohana pati pati ke lian. Arohana pati pati mata kati bam kunci kawi pada deh kutu alda kiyala dila dini arohana punci eken patang ganewa avarohana loku eke gena mula teli enewa nang arohana punci eken patang gamu punci eken patang gara gena bisa ke dakwa liyemu onna punci meka hardahas hati asu hai ilang kata loku eke hardahas atasi hetem ඊළඟට ලොකු එක 7684 ඊළඟට ලොකු එක 7864 ඔය විදිහට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න ලකුණු දෙක එක ලකුණයි හොඳේ කොටස් කියනකොට එක ලකුණයි ඔබලියෝ සංඛ්‍යා 4හිම පළමු සංඛ්‍යාවේ එක ස්ථානයේද මොකෝ පළමු සංඛ්‍යාවේ එක ස්ථානයේ ඕනනම් ඔතනින් පොඩි Iya kan, palem sangkia apa tiannya? Hardahas hati asu haye ikastane tiannya haye. Ena haye kan nih sila, haye mulai dagat. Ila ada dewan sangkia apa dahaya stane itu. Dewan sangkia apa dahaya stane tiannya hater. Ekat gatta. Tunggu nih sangkia apa siastane itu. Tunggu nih sangkia apa siastane tiannya haye. Ekat gatta hilang kan. Hater nih sangkia apa dahasa stane itu. Dahasa stane tiannya hater. Wait ke liu ame hadeno sangkia wak hai daha sasia heta hatu. Wae utere gatenang onna lakunu deka ma hambueno daha hati ni prasne kotas deka ma harina. Entang ika. Dada rau mo tule ti lakam sial lame utagi ne. Lakunu deka ipu te ika kotas eka te ika ihu de. Rome lakang waling kotas deka di ira ti ira kote ika kotas eka te ika. Dah ada prasne itu lakukan lebih ini lakukan udah kotas deka mahari nang, hande? Dah ada. Rau mau tulen ti lakukan sial lama yuda agen sehari aja kuda mas angkia, ha wisal mas angkia, liya, ini mas angkia deke venus liyan. Mana wisal mas angkia? Ada dah satsiya panah. Iko yara dhan nekak. Kuda mas angkia liya kota mang tiel ati bindu atamai. Enne bindu awat bindu liyan nekwe mulatane me dewanu ata. Mulutnya ini adalah bintu yang arti nak kemak ne, ikai api mulut lian neti putih. Orangnya sangkia dek, itu kota ada dah satu panahai, pandha sette atai. Mereka ini Venus hoyan ne,
විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. අදටම ඔයාලට උත්තරයක් එයි 10න් 8ක් අඩු කරාම 2යි 15න් නෙමෙයි අඩු කරන්න. එතකොට 14න් 7ක් 7යි 6න් 6න් බිංදුවක් අඩු කරාම 6යි 8න් 5ක් 3යි 3672යි. Excuse me sir. Oh. ඒ ප්‍රශ්නෙට ලකුණු කීයද? ඒ මෙහෙමයි. විශාල සංඛ්‍යාව හා කුඩාම සංඛ්‍යාව කියන්නේ එක ප්‍රශ්නයක්. ඒ විශාල සංඛ්‍යාවයි කුඩා සංඛ්‍යාවයි දෙකම ලියලා තියෙනවා නම් එක ලකුණයි. ඊට පස්සේ ඒ දෙකේ වෙනස හොයලා තියෙන දෙවෙනි කොටසට එක ලකුණයි. හොඳද? ඒකට ලකුණු තුනක් ලැබෙන්නේ නැහැ. පළවෙනි කොටස තියෙන විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව. ඒ පිළිතුරු ඒ කියන්නේ මේ දෙකම ලියලා තිබ්බොත් තමයි ලකුණ ලැබෙන්නේ එතන. හොඳේ. සංඛ්‍යා අතර වෙනස හොයලා තිබුණොත් එක ඒ ලකුණයි ලකුණු දෙකේ හිමයි ලැබෙන්නේ. 19 සුළු කරන්න මේක හරි ලේසි මම ඒවා ඉතර කරන්න යන්නේ නැහැ. සුළු කරන්න කියන්නේ පුතේ එකතු කරන්න අඩු කරන්න නෙවෙයි. එතකොට ඒ ගණිත කර්මය ඔයාලා තේරුම් ගන්න ඕන. හොඳේ. උපදෙස් දීලා තිබුණා සුළු කරන්න කියලා. බලන්න මේ සංකේත වලින් දීලා තියෙන දෙන්නේ. එකතු කරන වෙලාවට එකතු කරන්න අඩු කරන වෙලාවට අඩු කරන්න. දැන් මේක පළවෙනි ගැටුව තියෙන එකතු කරන්න. 6යි 3යි 9යි 6යි 7යි 6යි 7යි 15යි 16 වැඩිලා තියෙන්නේ නේ. මගේ ගාන වැරදි. පොඩ්ඩක් ඉන්න නිවැරදි කරන්නකම්. Excuse me, sir. Sir, my signal network. Excuse me, sir. අනමිනීකෙත් පුතේ එක මං කියන්නේ කොටස් තියෙන වෙලාවට පුතේ එක කොටසකට එක ලකුණයි. රෝමි ලක්කම් වලින් කොටස් දාල් තියෙනකොට එක කොටසකට එක ලකුණයි. දැන් 10 19 වෙනි ප්‍රශ්නේ ලකුණු දෙක ලැබෙන්නේ. එකතු කිරීම ගන්න ලකුණු දෙකයි අඩු කිරීමේ ගන්න ලකුණු දෙකයි. මොන මං උත්තර දෙක දැම්ම දෙකේ. 1361යි. ඔව්. 19 වෙනි ගාන 5759 නෙමෙයි එන්නේ. ඔව් සර්. ප්‍රසන්ටේෂන් එකේ මිටි වැරදි නේ. 6759 සර්. 6759. ආ ඔව් 6000 තමයි එන්නේ පුතේ. හොඳයි. හරි. හරි හරි ඒක නිවැරදි කරන්න. ඔව් ඔව් ඔව්. මේක හදන්නම්. හරි අනේ වැරදි කරයි එක ඊළඟ 20 සහල් මෝලක ගබඩා තුනක ඇති වීගෝනි සංඛ්‍යාවෙන් සංඛ්‍යාවන් පහත පරිදිය ගබඩා තුනේ මැති මුළු වීගෝනි ගාන කීයද එකතු කරන්න තියෙන එතකොට නේ මෙන්න මේ උත්තරේ අරන් තියෙනවා නම් කොහොම ගබඩා තුනේ මේ තියෙන එක එකතු කරන්න පුතේ 2456යි දෙවෙනි ගබඩාවේ 3134යි තෙවන ගබඩාවේ 4350යි ඔය සංඛ්‍යා තුන එකතු කරාම එනවා 9940. Excuse me sir. ඒකට ලකුණු දෙකයි පුතේ 20 වෙනි ප්‍රශ්නෙට. හොඳේ. Excuse me sir. ඔව්. මට 18 ප්‍රශ්නේ කරන්න 18 ප්‍රශ්නේ පිළිතුරු දෙනවද? ඔපුතේ මග හැරුණොත් මං කිව්වා දැන් මග හැරෙන ක්‍රමයට ආපස්සට ගිහින් කියන ගොඩක් වෙලාවක් ගන්නවා. ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන්. හොඳේ. මම YouTube එකට
Oh, mang utara kia na ada dasa sih panah bicara masang kia, aku udah masang kia pandas sette ada. Tangkia atre venasa tunda saizi hatte dikai. Oya kuli tawa kleme akaran pulo a ikman te dekara gana bena iskrin chorte katia gana. Udah ini kete nesta mata bilawa mati bino dan paper ke mihima karan amaru nanti. Udah karna dari akne mei Ewna ada make iver karena ini paper dekat gudak pelawa ya namanya bagaimana tiga terung kan ya pasti YouTube bikin balik dua puluh terima nih lagi kerja kan, untuk deh. Kita yang mau demi apa demi itu dia ini signal nanti plus nih, dan wajar itu kemarin bahasa nama tiro langka itu sih ada hatak lama ini melodi agak nih tuh. Jika ini kisah kerjaan ini kan nanti lama ini sih ada hatak, dan wajar sih ada hati lihat teri nih kanda, wajar bahasa nama terima hari, anit terat lama ini deh. Matak itu ya kan, ini kayaknya guru-guru, puna-puna kianne guru itu kocir awal ada kerat benna, guru-guru balanin ya, lamai, ukum lamai ini tapi itu pain nih, ada siete hatak kianne hari weda gat, mungkin itu ini nih guru-guru mah kanda yang panti gat, ya, selama ya, cuman sama aja barak pun istirahat. Ini ada bahasa rupa, ada bagai apa part kerana. Dan mereka kotas gana gana karena rupa dekai mah kotas atak kita beda lagi no. Enam bagai apa kan kotas hatra part beda orang putih. Orang bang, oke part karena nil parting. Ini ada ini pa, sempurna warna karena, hende. Bagai apa part kalau tiennu na hari. Orang lakukan deka kalau beda orang ikat. Ini ada visi deka te yang orang, ikat sarlan isa. Bola panas saya kini bagai katih bola gana kiri ada panas saya dekade beduan tiennye panas saya dekade beduan mana visi atai utre tiennya hariat dan takga. Tofui haten kala kala klub ini putih hatra te beduan mana. Eta hatra te beduan mana. Walta utre inne ti pahalawa. Pahalawa. Itna telakunu deka klub ini apa sini te kotas dek. Jadi bahasa sanksi aguna kerana mengerti kita desi ini sangat penting. Desi itu sesuatu dekeng guna kerana dewara kita dekai dewara tu na hayai dewara deka hatarai arsiye hatta dekai. Kita tu neng guna kerana tunggara tu na namaai tunggara ikat tu naai tunggara deka hayai arsiye tis namaai. Ilang kat eh? Enggalum kamhal ke diva kali di kalisam didahas sarsi hatta pahakte ratri kali di didahas ikasivisi pahakte nipadewi nam muludawase menipadewi kalisam gana hoyanna api divara adeke ikatukaran nama ikatukaran nama hardahas hayasiya. E uttere tiyeno nang hariyak daganna isi hatara. E kata putih lakunu dekai hundi. Eke kakota say ni tiyen. Isi atasnya prasne, potasnya he, itu kita lakukan dekat klub itu garis garis luar. Ini ada rata awa handul agen histem purwa, mana barangnya meten podo antre hoya agan rata awi visi ek, visi hatayune hayak kekutuila, visi hatay, ini ada tis tu na, me podo antre, pegan perasaan kia awen pasuwe kadu keram, pasuwe kem peraya kadu keram barangan purwa, tis tu na visi hatak hayai, tis nama tis tu na hayai, ini podo antre hayai, tis nama itu hayak hataris pahai. Atelis paha dah hayak kita tu peram panas sekali. Atelis paha panas sekali ialah tiada orang hari. Ia ada dahan nama ye visi haya belati. Excuse me sir. Apa tu dekian ikut anda? Visi hatra ini perasne tu utara emokadda. Enne, hari dah hayai siye. Hai paha dah hayai kaki turui. Dekai hatai namai kai dahai kaki turui. Ida se kai hatarai pahai genapu ikai hayai. Ida basse dekai dekai hatarai. Arda sai siye. Get luak nene? Jade. Podu antare hata. Podu antare hata. Hina hata lihat eh. Hata ke ketukarama. Hata li satai. Atelis satar hata ke kutu berama panas satarai.
රට 26 සැරසිල්ලක රතු හා නිල් විදුලි බුබුලු 975ක් තිබුණේ එහි ඇති රතු විදුලි බුබුලු ගාන 480ක් නා නිල් පාට ගාන 975න් 480 අඩු කරාම එනවා උත්තරේ නිල් පාට විදුලි බුබුලු 495යි 495යි මම මේවා ගොඩාක් විස්තර කරන්න ඇති පුතේ සරල නිසා ලේසි නිසා හොඳේ පොකුරු පහක එනම් 46 පහෙන් ගුණ කරන්න 46 පහෙන් ගුණ කරාම උත්තරය එවි 230යි රට ලකුණු දෙකයි ප්‍රශ්න ටික යන් ඉක්මනට ප්‍රමාණ ගණිත ගැටලු ටික ඔක්කොම හරියයි නේද හොඳයි නේද අනිවාර්යෙන් පුතේ ඔයාලට දෙවෙනි පේපර එකේදී මතක තියාගන්න ඔයාලගේ චූටි අඩුපාඩුවක් හෝ වැරැද්දක් වුනේ නැත්නම් හැමෝටම දෙවෙනි පේපර එකේ ගණිත ගැටලු 15ම හරියට හදාගන්න පුළුවන් ඒ තරම් ලේසි ගණිත ගැටලු 15ක් තමයි දෙවෙනි පේපර එකේ තියෙන්නේ බලන්න ඕන නම් ගිය අවුරුද්දේ කොහොමද හරි සරලයි කැප් පරිසරය ටික බලමු කාලසටහනකට අනුව වැඩ කටයුතු කිරීමේ සියලු වැඩ කටයුතු ප්‍රමාද වෙනවලු පට්ටපල් බොරුවක් නේ ආසරට යාමට ප්‍රමාද වෙනවලු කාලසටහනකට වැඩ කරන අයට වරදින් නෑ පුතේ හොඳේ එයාලා වෙලාවට වැඩ කරන මිනිස්සු වෙනවා ඒකයි ක්‍රීඩා කිරීමට කාලය ඉතුරු වෙනව අපිට ක්‍රීඩා කරන්න කාලයක් ඉතුරු වෙනවා හොයා ගන්න පුළුවන් වැඩ කටයුතු පිළිවෙලට කරනකොට එහෙනම් අන්න ඒක උත්තරේ ක්‍රීඩා කිරීමට කාලය ඉතුරු වීම ගොවි මහතෙකුගේ සාර්ථකත්වයට හේතු නොවන්නේ මින් කුමක්ද කියන හේතු නොවන්නේ සාර්ථකත්වයට හේතු වෙන්නේ නැති එක කලට වේලාවට අස්වැන්න නෙලා ගැනීම ඔව් කලට වේලාවට අස්වැන්න නෙලා ගත්තේ නැත්නම් අස්වැන්න විනාශ වෙලා යනවා ඒක සාර්ථකත්වයට හේතු වෙන්නේ නැහැ කලට වේලාවට බීජ වැපිරීම හරියට වේලාවට වැපිරුවේ නැත්නම් පුතේ නියමිත අස්වැන්න ලැබෙන්නේ නැහැ මොකද කුමි හානි ඇතුළු අනිත් හානි වැඩි වෙනවා වැස්ස නියමිත කාලට නොලැබෙනවා එකොට ඒක සාර්ථක වගාවක් වෙන්නේ නැහැ පායන දාගන්නද එපා පුතේ ගණන් කරලා අවසානයේ පරිසරය ටිකේ මෙහෙම කරන්න පරිසරය ටිකේ හරි ගාන ගණන් කරලා අන්තිමට ලකුණු දාගන්න එකින් එක දාන්න ඕනේ නැහැ හොඳේ සාර්ථකත්වයට හේතු නොවන්නේ මොකද්ද කලට වේලාවට බීජ වැපිරීම එතකොට හේතු වෙනවනේ ඒක හොඳයි මේ කලට වේලාවට වැපරුවම හරියට වැස්ස ලැබෙනවා කෘමි හානි වගේ දේවල් අඩුයි කලට වේලාවට වැපරුවේ නැත්තම් අර අනිත් පැත්ත වෙනවනේ සමහරට වැස්ස නැතුව අස්වැන්න විනාය කියන වගා විනාශ වෙන්න පුළුවන් කෘමි හානි ඇවිල්ලා වගා විනාශ වෙලා යන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් පායන කාලයට කුඹුරු වැපිරීම පායන කාලේ කුඹුරු වැපිරෙන්න වැඩක් නැහැ නේ එහෙනම් සාර්ථක වෙන්න නම් නොවන්නේ එක තමයි පායන කාලයට කුඹුරු වැපිරීම ඒක නොවන්නේ මොකද්ද කියලා අහන්නේ හොඳේ දැන් නේලා දැන් හු කියන්නේ එවන සිහියෙන් ඉන්න ඕන මයික් එකක් ඔන්න එලා කාගේ හරි හොඳේ හේතු නොවන කාරණාව තමයි පායන කාලයට කුඹුරු වපුරලා වැඩක් නැහැ. සූර්ය නමස්කාරයේ අභ්‍යාසය ඇති අවස්ථා ගන්න 12යි. ඒක කවුරු දන්න වැඩිනේ 12යි. පළය. කරලක් නොවන ශාකයේ මින් කුමක්ද? මිරිස් කරල් කියනවා. අවර කියන්නේ කරල් විශේෂයක්. කාලත් ඇති වර්ෂමට දිග කරලක් හැදෙන්නේ. අවර. පොළ පාට දිග කරලක්. වම්බටු කරල් නෙවෙයි. වම්බටු අපි කියන්නේ ගෙඩි කියලානේ. එනම් කරලක් නොවන එක තමයි වම්බටු. ලංකාවේ මුල් ලංකාව මුලින්ම යටත් කරගත් බටහිර ජාතිය වන්නේ කවුද කියලා අහනවා. මම දන්නවා පෘතුගීසි. 1505 නොවැම්බර් මාසේ 18 වෙනිදා තමයි ආපු මුල්ම හාදයා තමයි ලොරෙන්සෝ ද අල්මේඩා. ගාලු කොටුව නිර්මාණය කරේ පෘතුගීසි. ආනාරි ඔව් පුතේ මුලින්ම ගාලු කොටුව නිර්මාණය කරේ පෘතුගීසි තමයි. පෘතුගීසින් ගොඩ අහඹුලෙසනේ. එයාලගේ අර නෞකාව අනතුරට ලක් වෙලා පාවෙලා ඇවිල්ලා උන්ගේ වාසනාවට අපේ අවාසනාවට තමයි වෙලාවෙනේ. අනේ කතාවත් අහලා ඇති. හරි. මුලින්ම ආවිත කොට පෘතුගීසි 1505 ඊට පස්සේ අපේ මෝඩ රජතුමා ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩේ කරනවා. ලන්දේසි ගෙන්න ගන්නවා 1658 දී ඊට පස්සේ එයාලා ආයි ලන්දේසි ආධිපත්‍යයක් පතුරව ගන්නවා 1796 දී ඉංග්‍රීසි එනකම්ම මේ කට්ටිය පාලනය කරනවා කොහොමාරි මේ කණ්ඩායම් තුන අවුරුදු 451ක් ලංකාව පාලනය කරනවා හැබැයි ඉතින් එයාලා මේ පාලන කාලය තුල හදලා යනවා පුතේ ඒ වගේම කළු සුද්ධ කණ්ඩායමක් අපේ ලංකාවේ උන්ගේ වෙනස තියෙන්නේ ඇඳුම පැළඳුම හැසිරීම කනබන විදිය
දකින විදිය යමක් මේ සේරු ඉංග්‍රීසියෙන් වගේ උන්ගේ වෙනස තියෙන්නේ හැම විතරක් කළු පාටයි මුදි. ඒකයි මේ අපිට මොකද ඒ කණ්ඩායම තමයි තාම පාලනය කරන්නේ කිසිදු වෙනසක් නැහැ. මේ අතර දුර උන්නේ ඒක හොඳට කරා මුන් ඒක පහළ විදියට කරනවා නේ වෙනස එච්චරයි තියෙන්නේ. මේ මිනිස්සු අතර. ඉතින් මේ ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි එක්කල ඒක හදලා ගිය ගෝල බාලයෝ ටික තමයි දැනට ලංකාව පාලනය කරගෙන යන්නේ. ඒක නිසා තමයි අපිට මෙහෙම තාමත් දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. කුඩා දරුවෙක් ලෙස ඔබට කරගත නොහැකි කාර්ය. දත් මැද පිරිසිදු වීම කරන්න පුළුවන්. උදේ ආහාර පිස ගැනීම. ඒක තාම ඔයාලා පුංචි ළමෙක් නෙනේ. ඇඳුම් මැද ගැනීමක් කරන්න පුළුවන්. එනක් කරන්න බැරි එක තමයි උදේ ආහාර පිස ගැනීම. ඒකත් සමහරට කරන්න පුළුවන් අය ඇතිනේ. ගොඩක් අයට බැරුව ඇති. නමුත් කරන්න පුළුවන් අයත් ඉන්නවා. සාමාන්‍ය බතක් වේල පොල් සම්බලයක් හදාගන්න පුළුවන් අය ඇති. සුවපත් වීමේ. සුවපත් වීමේ කියන්නේ පුතේ මේ අලුත් වචනයක් නෙවෙයි සිත් පහන් කිරීමේ. ක්‍රියාකාරකම් වල පියවර ගණන වන්නේ. පියවර පහයි මතක ඇතිනේ ශාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ නේ. ශාරීරික ලිහිල් බව මානසික ලිහිල් බව අදිස්ථානයේ ප්‍රාර්ථනේ උදානය. එතකොට ඔක්කොම තියෙන්නේ පහයි. ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයාගේ නිරූපණය වන්නේ මොකද්ද කියලා අහනවා. ජාතික කොඩිය මතක් කරගන්න. සිංහයාගේ නිරූපණය වන්නේ සිංහල ජාතිය. සිංහල ජාතිය. ඊට පස්සේ ඔක තියෙනවා තැඹිලි පාට සහ කොළ පාට වර්ණ තීරු. ඒ ජාතික අභිමානය. ඈ? ජාතික අභිමානය සිංහයාගේ නිරූපිත වෙන්නේ. රතු පාට පසුබිමෙන් ජාතික අභිමානය. රතු පාට පසුබිමෙන් තමයි ජාතික අභිමානය නිරූපණය වෙන්නේ රතු පාට පසුබිමෙන්. ඇන්ඩ් කොළ පාට සහ තැඹිලි පාට තීරුවෙන් සුළු ජාති ජාතිකයන්. ඒකත් වරද්ද ගන්න එපා පුතේ. මේ සිංහල මේ කියන්නේ තැඹිලි පාටින් දෙමළ ජනතාවෙයි කොළ පාටින් මුස්ලිම් ජනතාවෙයි කියලා ලියන්න එපා. ඒක වැරදි. ඒ දෙකම අපි එකට දාලා තමයි කියන්නේ. තැඹිලි සහ කොළ වර්ණ තීරු කියලා එකට තියෙන්නේ. ඒ කුඩා වර්ණ තීරු දෙකේ නිරූපණය කියන්නේ සුළු ජාතිකයන්. හොඳද? වරද්දන්න එපා. ඊළඟට ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථාවක් වන්නේ. මේ අඩකුඹු කරනවා කියල එක ඔයාලා දන්නවා ඇති. පහුගිය අවස්ථාවක් අපිට උදාහරණයක්. ඔව්. ජාතික කියන්නේ රාජනායකයෙකුගේ අවමංගලයකදී එහෙම නැත්නම් ජාතික ශෝක දුනියක් ප්‍රකාශයකට පත් කරොත් අන්න ඒ දිනේදී මොකක් හරි රාජ්‍ය ජාතික වශයෙන් වැදගත් වෙන පුජ්‍යලයෙකුගේ අවමංගලයකදී රාජ්‍ය රාජ්‍යයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරනවා. එහෙම නැත්නම් මොන හරි විපතක් උදාන්නේ මේ ශෝක දිනයක් ප්‍රකාශයකට පත් කරනවා. අන්න ඒ වෙලාවට ජාතික කොඩිය අඩකුඹු කරනවා. අඩකුඹු කරන කියන්නේ පුතේ කොඩිය කණුවේ භාගයක් තමයි මේ ඔසවන්නේ. හැබැයි මේක ඔසවන්නේ මෙහෙමයි. භාගයට ඔසවන්නේ. යා හරියට කරනවා නම් ජාතික කොඩිය ඔසවලා ජාතික ගීය ගායනා කරනවා. ජාතික ගීය ගායනා කරලා අවසන් වුණාට පස්සේ නැවත කොඩිය පහත් කරනවා. කොච්චර ප්‍රමාණයක් පහත් කරනවාද? කොඩි කණුවෙන් භාගයක් පහළට ගේනවා. ගැන ගන්න. ඒක තමයි ජාතික කොඩිය අඩකුඹු කරනවා කියන්නේ. දැන් අපි කීනම් අඩකුඹු කරන්නේ ගොඩක් අය මම දැකලා තිබුණා මේ එතකොට කොඩිය භාගයට ඔසවලා නවත්තර ගැට ගහනවා. නමුත් එහෙම නෙමෙයි. ජාතිකයේ ගායනා කළා ඒ චාරිත්‍ර ඔක්කොම කළා අවසන් වෙලා තමයි කොඩිය නැවත පාත් කරන්නේ. ඒක නිවැරදි කරනවා නම් එහෙමයි කරන්නේ. ඊළඟට ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථාව එතකොට රාජ්‍ය නායකයෙකුගේ අවමංගලයකදී ඊළඟට ජාතික කොඩිය භාවිතා කර නිවැරදි අවස්ථාවක් නොවන්නේ මින් කුමක්ද කියලා අහනවා. පාසලේ උදේ රැස්වීමේදී අපි ජාතික කොඩිය ඔසවනවා. විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේදී ඔසවනවා. මංගල උත්සවවලදී ඉතින් පොතේ අපේ ලංකාවේ හාදෝ මේ වැරද්ද කරනවනේ. අපේ මම දැක්ක ලංකාවේ තියෙන මගුල් ගෙවල් වල මේ ජාතික කොඩිය ඔසවලා තියෙනවා. ඒක ජාතික කොඩිය. නිකම්ම නෙමෙයි ඔසවලා තියෙන්නේ. ඊට කලින් දවසේ අර කරකුට්ටම් වෙන්න ගහලා ගිහිල්ලා සිංහයා ඔළුවෙන් තමයි හිටවලා තියෙන්නේ නේ. අනිත් පැත්තට එල්ලලා තියෙනවා. ගෙදරට පිවිසෙන මාර්ගේ සිංහයා ඔළුවෙන් හිටවලා ජාතිකිය නෙලදෙලා තියෙනවා අපේ ලංකාවේ. ඉතින් මේ ඔන්න ඔයාලත් මතක තියාගන්න ඔයාලගේ එතකොට විවාහ මංගල උත්සව ඉස්සරහට එනවනේ. දෙයියනේ ජාතියට අපහාස කරන්න එපා. ජාතික කොඩිය එතෙන්ට පාවිච්චි කරන්න එපා. ඒක ජාතික උත්සවයක් නෙවෙයි. ජාතික උත්සවයක් වෙන්න ඕන නම් පුතේ මං කියලා ඇති ජනවර්ග දෙකක්ක් සහභාගී වෙන්න ඕනනේ. ජාතික උත්සවයක් වෙන්න ශ්‍රී ලංකාවේ වාසය කරන ජනවර්ග වලින් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදිවාසීන් කියන මේ ජනවර්ග වලින් දෙකක්
පත් සහභාගි වුණොත් තමයි ජාතික උත්සවයක් වෙන්නේ. එහෙම නැත්නම් ජාතික උත්සවයක් නෙවෙයි. මගුල් ගෙවල් කියන්නේ ජාතික උත්සව නෙවෙයි පුතේ. හොඳේ. ඒක නිසා මතක තියාගන්න. ඔව්. 36 වෙනි ප්‍රශ්නෙට කීයද උත්තරේ? 36ට පුතේ මං කිව්වේ දෙක. රාජ්‍ය නායකයෙකුගේ අවමංගලයකදී. හොඳේ. 37. 37ටකොට උත්තරේ ගන්න අපි 3 වෙනි එක විවාහ මංගල උත්සවයකදී. රාජ්‍ය ලාංඡනයේ වීකරමගේ මූර්තිමත් වන්නේ මතක් කරගන්න රාජ්‍ය ලාංඡනය පෝෂිත බව හා ශස්ත්‍රීකත්වය. අට මතක ඇති රාජ්‍ය ලාංඡනයේ සමස්ත අදහස නේද? මතක එක්කෙනෙක් කියන්න බලන්න කවුරු හරි. රාජ්‍ය ලාංඡනයේ සමස්ත අදහස මොකක්ද? සම්පෝෂිත රටක ඉරහඳ පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජබේවා. ඔව් වැජබේවානේ. ලස්සනට වැජබෙනවා අපේ ලංකාවේ කට්ටියන මේ වසරනේ. ඔන්න හොමයි රාජ්‍ය ලාංඡනය අද. ඉස්නාමයේ ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයක් නොවන්නේ මින් කුමක්ද කියලා අහනවා. වලිකුපුල ජාතික සංකේතයක් ක්‍රීඩාව ජාතික සංකේතයක් නෙවෙයි වොලිබෝල් ජාතික ක්‍රීඩාවනේ. අනිත් ජාතික සංකේතත් මතක තියාගන්න ජාතික මාණික්ක ජාතික පුෂ්පය ජාතික පක්ෂියා ජාතික සත්වයා මතක ඇතිනේ. ජාතික සත්වය දඬුලේන ජාතික පක්ෂිය වලිකුපුල ජාතික ක්‍රීඩාව වොලිබෝල් ජාතික වෘක්ෂය නාගස ජාතික පුෂ්පය මානෙල් මල හරි. එතකොට මේකේ උත්තරේ එකක් කියන්නේ ජාතික ක්‍රීඩාව නෙවෙයි අපි හොඳේ. පොසොන් මාසයේදී පැවැත්වෙන පෙරහැර වන්නේ මොකක්ද කියලා අහනවා. පොසොන් මතක් තියන්න මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කර කොහොයනේ. එහෙනම් මිහිඳු පෙරහැර තියෙන්නේ. සරලයි. පරිස්සමෙන් දිනමු තුටින් සෙල්ලම් කරමු. ක්‍රීඩාවේදී මිදුලේ පාදේ නැඳ ගන්නා අම්බිලියා හඳුන්වන නම වන්නේ. වාරම ක්‍රීඩාව කරානේ අර හිසේ තියාගෙන මතකද? යම් කිසි වස්තුවක් හිසේ තියාගෙන අර වච්චි වලට පැන පැන ඒක කියන්නේ වච්චිය කියලා. මේක මතක් කරගන්නකෝ. ඔන්න ඔය ඉන්නේ ඔයාලා කට්ටිය ටීචර්ත් එක්ක ඔය කට්ටිය ඉන්නේ සබන් කැටයක් අපි ඒ වස්තුවට ගත්තේ වෙලාවේ නේ. තියාගෙන මතක ඇති ඕකේ ගියා. තරගයක් තිබ්බා. ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වඩා ප්‍රසිද්ධියට පත්වන කර්මාන්තය එස් මුහුණු හා රූපණ කර්මාන්තය. ඒවත් මතක තියාගන්න. වේවැල් නිෂ්පාදනය, වේවැල් දෙනිය, මැණික් වලට රත්නපුර. හොඳේ. පුතේ මෙහෙමයි. රුවන්පුරය කියන්නේ මැණික් වලටනේ. රුවන්පුරය කියන්නේ රත්නපුරය සම්පූර්ණ දිස්ත්‍රික්කයට. කහවත්ත පැල්මඩුල්ල ඔක්කොම අයිති වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට. එතකොට අපිට රත්නපුරය කිව්වම ඒ ඔක්කොම ඇතුළත් වෙනවා පුතේ. සීමා වෙන්නේ නැහැ. හොඳේ. එතේට ඊවෙන එකද පුතේ? ඉස් එක. ඊවෙන ප්‍රශ්නෙටද? 41ට පුතේ වච්චිය තුන්වෙනි පිළිතුර. හොඳේ. අභිමානී මේ ගීතේ ගායනා කරන්නේ කවුද කියලා අහනවා. මේ ගීතේ උදේ ඔයාලට අහන්න සැලැස්සුවා. උදේම පන්තියට ආපු අය මේක අහන්න ඇති. මේක ගායනා කරන්නේ අයෝ ඩෙනිස් මහත්මයා.
සෑනෙතකට අභිමානනීය වූ නවෝදය කියන ගීතය රචනා කළේ කවුද? ඒක රචකය නම් ඔයාලගේ අහන එකක් නැහැ කියලා හිතෙනවා. මම ඒක හොයලා කියන්න පුළි දැන් මට නෑ හරියට. හොඳේ. මම පොතෙන් බලලා කියන්න. ඒ පොතේ රචකයා සඳහන් වෙන්නේ නැහැ වගේ මම බලන්න පොඩ්ඩක්. අපේ සංස්කෘතික උරුමයන් අභාවයට යාමට හේතුව නොවන්නේ මින් කුමක්ද කියලා අහනවා. අපේ සංස්කෘතික උරුමයන් ඔයාලට මම මේ හෙරිටේජ් කියන පාඩම. හෙරිටේජ් කියන අපේ අතීත විත්ති කියන පාඩමේදී ඔයාලට කියලා දුන්නා අපේ පෞරාණික දේවල් ඒ කියන්නේ පුරාවස්තුන් විනාශ වෙන ආකාරය. එතෙන්දි කිව්වා මේ මේකේ ස්වභාවික හේතු තියෙන විනාශ වෙන අවවැස්ස වගේ දේවල් ඊට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙනවා කුවා මේ දේවල් විනාශ වෙන්න. පොඩ්ඩක් ඉන්න බලන්න මම ඒක ටිකක් එතලා ගන්නකම්. ඒ පාඩමේදී ඔයාලට මතක ඇති කියලා දුන්නා මේ මේක තියෙනවා මේ අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම. ඒකත් හේතු වෙනවා පුතේනේ. නොවන්නේ මොකද්ද කියහානේ අමුද්‍රව්‍ය හිම දැන් ඔයාලා වේවැල් බඩපතුරු කර්මාන්තයේදී පිටතලහා ආරක්ෂා කර්මාන්තයේදී අමුද්‍රව්‍ය වල හිඟකම නිසා මේ කර්මාන්ත අද බිඳ වැටිලා තියෙනවා. ඔයාලට පේන වැටි සාම්ප්‍රදායික කර්මාන්ත කරන මිනිස්සු පාරට බහලා කෑ ගහලා කියනවා අපිට මේව නැහැ අපිට වේවැල් නැහැ ඒව කපා ගන්න අවස්ථාවක් නැහැ පිටතල ඒ ආරක්ෂා කර්මාන්තලා කියන මේ බඩු මිලයි අපිට මේව කරන්න බෑ එහෙම කියලා ගොඩක් අයගේ මැසිවිලි හැමතැනින්ම ඇහෙනවානේ ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය හිඟවීම නිසා ඊළඟට නොසලකා හැරීම අපේ සංස්කෘතික ක්‍රමයන් විනාශ වෙන ප්‍රධාන හේතුවක් වෙලා තියෙන පුතේ ලංකාවේ නොසලකා හැරීම දැන් අපි දැක්කා මේ කුරුණෑගල ප්‍රදේශයේ කුරුණෑගල නගරයේ නගරාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් රාජසභා මණ්ඩපය භුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩලා සුණු විසුණු කළා දැම්මා ඩෝසර් කළා දැම්මානේ ඉතින් ඒ නොසලකා හැරීම ඒ නිසා අපේ පුරාවස්තු විනාශ වෙනවා ඊළඟට දැන් පහුගිය දවස්වල තව සිද්ධියක් දැක්කා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත අර රළපනාව වැදගත්ින් නැහැ මේ මිනිස්සුන්ට රළපනාවේ ගල් එහෙට මෙහෙට පෙරලලා එතන ජොගින් පාක් එකක් හදලානේ ඇවිදින මන්තිරුවක් හදන්න මිනිස්සු උත්සාහ කරානේ. දැන් මෙන්න මේවා නොසලකා හැරීම. ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ අපේ ඉපරෙණි කෞතික කියන්නේ පෞරාණික උරුමයක් තියෙන වැවක් ඒක. මේවා පුරාවස්තු. ඉතින් මේ පුරාවස්තුන් සංරක්ෂණය කරන්න දැන් අපි දන්නවා මේ තැන්වල අවසර ගන්න ඕන. දැන් අපි තියෙනවා දැන් අපේ ප්‍රදේශයේ තියෙන පල්ලවෙල විහාරස්ථානේ, දේවාලගම් විහාරස්ථානේ ඒවයි තියෙන වයසත් එක්ක වසර 100කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන ඒවා පුරා වස්තුන් විදිහට සලකනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බාරයි තමයි ඒවා තියෙන්නේ දැන් දේවාලගම් පන්සලේ පළවෙනි පන්සලේ විහාරවල අලුත් ඇරියාවක් කරන්න හාමුදුරුවන් වහන්සේලාට ඕන විදිහට බෑ පන්සලේ නායක හාමුදුරන්ට ඕන විදිහට කරන්න බෑ පුතේ ඒක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ඇතුව ඒ නිලධාරීන්ගේ අධීක්ෂණයට තමයි ඒව කරන්න පුළුවන් වෙන්නේ එහෙමයි මේ පුරා වස්තු ආරක්ෂා කරන්නේ දැන් ඒ මොකුත් නැතුව අර වගේ අර පෞරාණික වැවක ඒ වගේ දෙයක් ඉදි කරන්න ගියාම ඒක විශාල හානියක් වෙනවා ඒ පෞරාණිකත්වයට. ඒකට අතීතයේදී දැන් වැවට වැවේ කොටසක් විදියට තම කාලෙකදී ළමයිට උගන්වන්න වෙයි ජොගින් පාක් එක කියලා. ඉතින් ජොගින් පාක් එකෙන් වැවට තියෙන ප්‍රයෝජනෙ මොකද්ද? දැන් මේ වගේ දේවල් ඉස්සරහට එකතු වෙන්න වෙයිනේ. ඉතින් මේ වැව ගාවට ගියා පොතේ වැවක සිසිල සිසිලේෂ් මහතාලේ මොකක්ද? වැවක් ගාවට ගියාම ඒ වැවේ සිසිල් සුළඟ ඇකට වදිනකොට තේරෙන්න ඕන මිනිස්සුන්ට අයෝඩෙනිස් මහතා හොඳේ ඔය සිග්නල් ඇති ඇයි පොඩ්ඩක් ගැටලුකාරී මයික් එකක් ඔන්න එලා
මේ මයික් ඕෆ් කරලා තියාගන්න කාගේ මයික් එක ඔන්නේ ඕෆ් මේ ඔන්නේලා තියෙනවා සංකයක් එනවා ලා තාමත් ඒක හරි ගියේ නැහැ මයික් එක ඔන්නේ හයිඩ් නෙක්ස් මහත්තයා ඔයාලා හරි ගියා කාගේ මයික් එක ඔන්නේලා තියෙන මම නම කියනවා දැන් හොඳේ ඉන්නකෝ සිතුමි සිතුමි අමාශා සෙව්වන්දි සිනුදින් සෙව්මිනිනේ එයාට තාමත් මයික් එක ඔන් වෙලා තියෙන්නේ සෙනුදිගෙත් මයික් එක ඔන් වෙලා තියෙන්නේ සර් මීන එක අයින් කරාද ඔය ස්ක්‍රීන් එක මම අයින් කරේ මයි වාලගේ මයික් ඔන් වෙලායි කියලා කියන්නේ ඒකයි බාධාවක් ආපු නිසා අයි මම ස්ක්‍රීන් එක අයි දාන්න මේ එතකොට මේ නොසලකා හැරීම ගැන තමයි මම කිව්වේ දැන් වැවක් ගාවට ගියා මම කියමින් හිටියේ පුතේ ඒ වැවක සිසිල් සුළඟ වදිනකොට ඒ වැවේ එතෙන්ට ගියාම අපිට හිතට එන්න ඕන මේ වැව හදන්න මේ මිනිස්සු කොච්චර වේස මහන්සි වෙන්නේ නැද්දනි ඒ කාලේ විශාල උපකරණ තාක්ෂණික මෙවලම් නැතුව මෙවැනි දැවැන්ත නිර්මාණය කරන්න මේ මිනිස්සුන්ට කොච්චර ශක්තියක් තියෙන්නේ නැද්ද ඒ අභිමානය ගැන හැඟීමක් තමයි ඇති වෙන්න ඕන එහෙම නැතුව මේ වැව ළඟට ගියාම මෙතන හෝටලයක් හෝටල් එකක් හදන්න හොඳ තැනක් මෙතන ජොගින් පාක් එකක් හදන්න සුදු හොඳ තැනක් කියලා වැගේ කාලකණ්ණි අදහස් පාල වෙන්නේ ඇත්තටම මහා පාපතරයන්ටනේ එහෙම සාමාන්‍යයෙන් මොලේ කලඳක්වත් තියෙන මිනිස්සුෙකුට එහෙම අදහසක් පාල වෙන විදියක් නැහැ ඒකනේ ඔය හාමුදුරුවෝ මේ දවස්වල වලට පේනවා ඉතින් පාරට බැහැලා කියන්නේ ඉතින් ඒක නිසා අර හොඳක් කෙලින් තියාගන්න ඕන අපි හරි දෙයට හරි දෙයි කියනත් වැරදි දෙයට වැරදි කියන්න ඒක නැති නිසා තමයි අපේ මිනිස්සුන්ට මෙහෙම එලා තියෙන පුතේ මම ඒකයි මේ මතක් කරේ පුරාවස්තු හැම තැනින්ම මේ වගේ විනාශයට ලක් වෙනවා මුහුදු මහා විහාරය ඔය නැගෙනහිර පැත්තේත් එහෙමයි දැන් කඩලා විනාශ කළා දාලා මේවා අපේ අතීත උරුමය ඊළඟට අනාගත පරම්පරාවට දකින්නවත් අවස්ථාවක් නැති වෙනවා නොසලකා හැරීම කියන එක සෑහෙන ලංකාවේ තියෙන පුතේ සංවාදන ව්‍යාපෘති ඔස්සේ ගොඩක් දුර පුරාවස්තු විනාශයට ලක් වෙනවා පහුගිය කාලේ අපි දැක්ක ඔය යම්බිසි ගම්මාන වැඩසටහන් වලදී තේත් එමය සෑහෙන පුරාවස්තු විනාශ කරලා ඩෝසර් කරලා දානවා බලන්න අනුගේ පුරා දෙපාර්තමේන්තුවේ පුතේ කැනීම් කරනකොට පාවිච්චි කරන ඔයාලා ගියොත් බලන්න උදැල්ලක් කොච්චර ඇද්ද කියලා ඊට පස්සේ ඒවයි පාවිච්චි කරන අලවංගුවක් පුතේ අඩියකට වැඩිය උස නැහැ උදැල්ලක් සාමාන්‍යයෙන් කන් හැන්දක් විතර ඔයාලා කියන කන් හැන්දක් විතර වගේ ඇති අඟල් 4-4 වගේ චූටි උදළු තලයක් තියෙන අඩියක් විතර මිට තියෙන ඒ වගේ එකකින් සාමාන්‍යයෙන් ඒ කම්පරුවෙක් දවසකට මුළු දවසටම පශ්චාත්‍යක හෝ පශ්චාති දෙකක වගේ ප්‍රමාණයක් තමයි හාරන්නේ. ඒ වගේ සියුම්ම තමයි මේ දේවල් කරන්නේ. එහෙම නැත්නම් ඩෝසරයක් අරන් ගිහින් මේක පෙරලා හාරලා පුරාවස්තු සංරක්ෂණය කිරීම කරන්න බෑ පුතේ. එන්න මේ වගේ සියුම්ම කරන්නේ මේ දේවල් ඉතා පරිස්සමෙන්. දෙක්ස නොසලකා හැරීම කියන එකනොත් ගොඩක් දුර විනාශ වෙනවා. ඉඳුළුම වැඩි වීමෙන් වෙන්නේ නැහැ පුතේ. හොඳේ. ඉඳුළුම වැඩි වෙනවා නම් මේවා සංරක්ෂණය වෙනවා. එහෙනම් නොවන්නේ බාණ්ඩවල ඉල්ලුම වැඩිවීම කියන එක. ඉල්ලුම වැඩි වුණා කියලා විනාශ වෙන්නේ නැහැ. ඉල්ලුම වැඩි වුණොත් එයා තව තවත් සංරක්ෂණය වෙනවා. මේ පැණි තුල බහා දඩමස් කල්තබා ගන්නා ජාතිය වන්නේ මික්මක්ද කියලා අහනවා. ආදිවාසීන් දන්නෝ ඒක ඔයාලා. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජන පීඩාවක් නොවන්නේ. ගෘහස්ථ කියන්නේ ගේ ඇතුලේ කරන්න බැරි පීඩාව, ගුඩු විදීම, පංච දැමීම, දාම් වැදීම ගෙයක් ඇතුලේ කරන්න පුළුවන්. වේල් පෙරහැර පවත්වන්නේ කුමන දෙවියන් උදෙසාද? ඒක ඔයාලා දන්නවා. අතරගම දෙවියන් උදෙසා. කැරල් ගීත ගායනා කරමින් ගෙන්ගෙට යන ආගමිකයන් වන්නේ කවුද කියලා අහනවා. ක්‍රිස්තියානි බැතිමතුන්. හොඳේ. ක්‍රිස්තියානි බැතිමතුන්. පෙති හතරක් ඇති මල් වර්ගයක එක දාන්නෝ නාමල්. කාල නියමයක් සහිත මල් වර්ගය. කාලයකට පිපෙන මල් වර්ගය තමයි ඇහැල මල්. ප්‍රියජනක ගඳකින් යුත් මලක් වන්නේ ඔයාලා දන්නවා ඉඩාරම් මලනේ ඉඩාරම් මල් නිවස ආශ්‍රිතව ගැවසෙන සතෙක් නොවන්නේ කවුද කියලා අහනවා මීමින්නා අපුට ඉන්නවා අපේ ගෙදර වහලට එහෙමත් එනවනේ නේ බත් කන්න මිදුලට එහෙම එනවා ලේනත් එහෙමයි මීමින්නා එන්නේ නැහැ ආහාරයක් දුටුවිට තම වර්ගයා ගෙන්වා ගැනීමට නාද කරන සතෙක් වන්නේ කවුද කියලා අහනවා ආහාරයක් ලැබුණම ඒක ගෙන ගන්න නාද කරන එක කියලා කපුටක් අපිට මතකයි අපි උසස් අධ්‍යාපන ලැබෙන කාලෙත් පුතේ ඔය අපි ඉතින්
ඒවයි දෙන ආහාර එච්චර කන්න ටිකක් අමාරුයිනේ. ගෙවදර කන කෑම වගේ නෙවෙයි. ඉතින් ඔය ඉදර හිටර යාළුවන්ගේ ගෙවල් වලින් එනකොට සෙන්සුරාද දිදට ලොකු බත් එකක් අරන් එනවා. 10ට 15ක දිද කන්න පුළුවන්. ඉතින් ඔය බත් එකක් හම්බුනාම හරි සතුටුයි කට්ටියට. ඊට පස්සේ කරන්නේ කා 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 කියලා කෑ ගහනවා. අම්මේ චෙක් එනවා. ඊට පස්සේ සතර වෙන ප්‍රශ්නය කරේන. හරි. කාකෝ ටික වගේ එතෙන්ට එකතු වෙලා යාළුවෝ ඔක්කොම මේ කෑම ටික කනවා. මටත් මේ කතා හතර වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? කීවෙනි එකටද පුතේ? 44. 44 කිව්වේ නැද්ද උත්තරේ මම? කිව්වනේ. කතරගම දෙවියන්. 54. අනතුරකදී වල්ගය හා බෙල්ල හකුළුවා ශරීරයේ ගෝලයක් බවට පත් කරගන්නේ අබල්ලෑව. ඈය කියන්නේත් මෙයාට හොඳේ පුතේ ඈය. මෙයා පොරපොතු සහිතයි. පාද සහිත සතෙක් වන්නේ පාද තියෙන එක්කෙනා පත්තෑයා. දුඹුරු පැහැති අත්තට සහි සතා දන්නවා ඇටි කුකුලා. ගඳක් ගස් කඳන් හාරා කුහර සෑදීමට හැකියාව තියෙන්නේ කෑරලාට. ඔන්න හරි පේපර් එක. පේපර් එකේ මොකක් හරි අඩුපාඩුවක් හොයන්න බැරි නම් YouTube එකෙන් පස්සේ බලන්න පුතේ කියලා. හොඳයි. දැන් ඔයාලට මම මිනිත්තු 10ක් දෙන්නම් පුංචි විවේකයක්. දීලා ඉතින් ලකුණු කීයද? ඔයාලට ලකුණු 6යි පුතේ. ඒක මම දෙන්න ක්‍රමයක් නැහැ. ඒක පොඩ්ඩක් තියන්න මම රචනාව ආදර්ශයක් කරන්න. ඒක ගන්නද? ඔව් ලබන මාසෙ ඉඳලා මම අනිවාර්යෙන් ලබන මාසෙදී සර් ඒක පැහැදිලි නැහැ. අද කාලගුණයේ ටිකක් අයහපත් නිසා ඔයාලා කියන දේවල් පැහැදිලි නැහැ පුතේ. හොඳේ. Excuse me sir. ඔව් කියන්න කියන්න. සර් පිටයි කියලා දෙන්න. සර් රචනාවට ලකුණු දාගත්තොත් දාගන්න කීයද? ලකුණු 6ක් තමයි දාගන්න පුළුවන් වෙන්නේ. හොඳේ. එකකට 2යිනේ රචනාවේ. මම ලබන මාසේ පේපර් එකේදී අනිවාර්යෙන් පුතේ සතිය දෙනවා. මුල් සතියේ දීලා මම සතිය කාලයක් දෙනවා ඔයාලට ඒක ලියලා මට ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ මම මේ පේපර් එක බලලා ආයිත් ඔයාලට ලැබෙන සලස්සනවා. මොකද නැත්තම් මට ඔයාලගේ අත්අකුරු ටිකවත් රචනාවවත් බලන්න වෙන්නේ නැහැ මේ ක්‍රමයට. අපි එහෙම වැඩසටහනක් කරන ලබන මාසෙ මං පේපර් එක මුලින් දීලා දිනයක් දීලා ලියෝලා ඊට පස්සේ මට ගෙනත් දෙන්නේ කියලා ආයතනෙට ගෙනත් දුන්නා. මම ඒක බලලා නැවත ඔයාලට සාකච්ඡා කරන්න පෙර බලලා ලබා දෙනවා. අවසාන සතිය සාකච්ඡා කරනවා. Excuse me sir. ඔව්. මෙහෙමයි පුතේ රචනාව ෆොටෝ එකක් ගහලා මට එව්වොත් පුළුවන්. ඔයාලා කියන්නේ මට දැන් ඕක විතරක් කරන්න අමාරු දෙයක් පුතේ ඒක. දැන් ඔය පෑ ගානක් ඉන්නවා අනිත් පන්ති වලත් ඒ වගේ කරන් ඉන්නවා. WhatsApp එකෙන් සමහරට එහෙම එවනකොට සමහර අය මගහැරෙන්න පුළුවන් කීප දෙනෙක් ඒකයි. ඒක කරන්න මේ මාසෙට මම ඔය නියමයේ කියලා දෙන්නම්. හොඳේ. ලබන මාසෙ ඉඳලා අනිවාර්යෙන් මම පේපර් එක අනිවාර්යෙන් ලියලා ලියුවාට පස්සේ බලලා දෙන වැඩසටහනක් හදනවා. හොඳේ. ඉතින් අපි හරි දැන් විවේකේ ගන්න. හොඳේ. Excuse me sir. මම 45යි අනේ වට මොන උත්තර දෙන්නේ? සිග්නල් නේ. සිග්නල් නැති නිසා තමයි මම කියන්නේ YouTube එකේ බලන්න පුතේ ගිහිල්ලා එහෙම ගැටලුවක් આવුත් හොඳේ. පස්සේ බලලා උත්තරේ හොයා ගන්න. ඔයාලා විකේකේ ගන්න මිනිත්තු කීපයක් දෙන්නා. හරි හරි පුතේ හොඳයි හොඳේ. ඒක හදලා තියා ගන්න. පැහැදිලි වෙන්නේ නැහැ ඔයා කියන මේ ප්‍රශ්නේ තේ ඇහෙන්නේ නැහැ පුතේ හරියට. ඒකයි මං කිව්වේ අද මේ පොඩක් කාලගුණෙත් ඇහි බරයිනේ. ඒක නිසා වෙන්නේ නැති. මේ එහෙම තිබ්බ YouTube එකෙන් පස්සේ බලලා නිවැරදි කරගන්න. හරි මේ මිනිත්තු 10ක් විවේකයක් අරගෙන ඉන්න. හොඳේ 8:32යි. මම 8:40ට එනවා දෙවි පළවෙනි පේපර් එක සාකච්ඡා කරන්න. රචනාවත් එක්ක හොඳද?
Osen men.
මිනිත්තු 10 ඉවරයි. පේපර් 103 කියනවා. නෑ ඒ ඔයාට වැරදීමක්. හොඳයි. ඔකේ ලකුණු 98යි පුතේ එන්නේ. අත් අකුරු වලට ලකුණු 2ක් ලැබෙනවා. එතකොට තමයි ලකුණු 100 වෙන්නේ. ඔයා එකතු කරපු මාක් කර වැරදීමක් ඇති. ඒ කියන්නේ මම අර කොටස් වලට ලකුණු දාපු එක බලන්න ඔයාලට ගණිතයේ තමහට එක කොටසකට ලකුණු 2 2 ලැබිලා දන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් චෙක් කරගන්න එක හොඳයි. හරි පුතේ අපි රචනාව පොඩ්ඩක් බලලිමු. මම ඒකට ආදර්ශ වාක්‍ය තුනක් ඔයාලට කරන්නම් හොඳේ. බලමු අපි. මේ රචනාව ලියනකොට මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක්. මගේ සුන්දර මව්බිම කියලා තියෙන්නේ. දැන් අපි මොනවා හරි දෙයක සුන්දරත්වය, අලංකාරය, ලස්සන ගැන ලියන්න ආවොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුතේ. දැන් මෙතන තියෙන මාතෘකාව තමයි සුන්දර මගේ මව්බිම කියන එක. ඔන්න වයිට් බෝඩ් එකට යනවා පොඩ්ඩක්. අපේ මාතෘකාව තියෙන්නේ සුන්දර මගේ මව්බිම. මෙතෙන්දි මෙන්න මේ කියන මව්බිම ලස්සන වෙන විදිහ. මෙන්න මේ සුන්දරත්වයේ අලංකාරයේ ලස්සන ගැන આવොත් ලියන්න පොඩි ක්‍රමයක් තියෙනවා පුතේ. ඒ ක්‍රමයෙන් බැහැරව ලියන්න එපා. එතකොට පොඩි ගැටලු වෙනවා. ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් මෙහෙම આવොත් දැන් මේ මව්බිම ලස්සන වෙන ආකාර තුනක් තෝරගන්න. දැන් අපි කියමුකෝ ලංකාව ලස්සන වෙන විදිහ කියලා. ඔන්න එකක් තමයි මේකේ පොඩි සැකිල්ලක් හදාගන්න. පිහිටීම නිසා කොහොමද ලංකාව ලස්සන වෙන්නේ? අපි තව දේවල් කියනවා. දියෑරි. මේවත් නිසා ලංකාව ලස්සන වෙනවනේ. ඊළඟට කෙත්වතු. ඒ කියන්නේ කුඹුරු ඥායවල්. මෙන්න මේ වගේ මම මේ සතුන් මෙන්න මේ වගේ ලංකාව වන සතු ගන්නත් පුළුවන් පුතේ. වනාන්තර ගන්නත් පුළුවන්. ඔයාගේ ලස්සන වෙන දේවල් ටික තුනක් තෝරගත්තා. එතනින් වැඩියම ලස්සන වෙන දේවල් තුනක් තෝරගත්තා නම් හරියයි. තෝරගෙන අන්න ඒ දේ නිසා ලස්සනම ලස්සන වෙනවා කියලා කියනවා. මෙතන තියන්නේ මගේ මව්බිම කියලා. සංඛාව කියන පාවිච්චි කරන්නේ මගේ මව්බිම මෙන්න මේ දේ නිසා ලස්සන වෙනවා කියලා කියන්නේ. එච්චරයි කරන්නේ. දැන් අපි තුම දියයි නම් අන කාගේ හරි ටිකක් ඔන්න තියෙන මොකද මේ මතීෂ ඔයාගේ එම් මතීෂගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. ඉන්නවද දැන් නැහැ මට පේන්නේ නැහැ. ඉන්න මම පොඩ්ඩක් බල බල. මතීෂ ඇවිල්ලා නැද්ද තාම? මතීෂගේ මයික් එක ඔන් වෙලා මොකක්ද සිද්ධුවක් ඇහෙනු ගෙදර යන. තාමත් ඒක ඒ විදිහටමයි. නෑ සර් මගේ එක මේ ඔෆ් වෙලා තියෙනවා. නෑ තාමත් මතීෂකේ එක ඔන් වෙලා තියෙනවා. නෑ මට ඒක කහපාටින් පෙන්නනවා ඒකයි. දඟලන එක්කන කෑ ගහන එක්කන මේ කොටුව කහපාටින් එයා ඉස්සරහට එනවා පට ගන්න. වා නදනවත් මෙහෙම වෙලා ඇති. හරි දැන් හරි. දැන් මම කිව්වේ මේ දියෑරි නිසා මව්බිම ලස්සන වෙනවා කියලා කියන්න. එතකොට ගැටලුවක් එන්නේ නැහැ. ඒක ඔක්කොම ලකුණු ටික ගන්න පුළුවන්. මම ආදර්ශ වැකි තුනක් ඔයාලට දෙන්නම්. ඒක ඕනනම් ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න මේ නැත්නම් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියා ගන්න. හොඳේ. දැන් මේකේ ඕන මම එකක් ගත්තා. අපි කියමු කොන්න. රටවට පිහිටීම ගත්තොත් ඔන්න වගේ එකක් යනවා. රට වට කරගත් ඉන්දියන් සාගරය මගේ මව්බිමට සුන්දරත්වයක් ගෙන දෙයි. එතකොට දැන් ඉන්දියන් සාගරය රට වට කරගත්ත ඉන්දියන් සාගරය නිසා මව්බිම ලස්සන වෙලා තියෙනවා කියලා කියවෙන්නේ.
රට වට කරගත් ඉන්දියන් සාගරය මගේ මව්බිමට සුන්දරත්වයක් ගෙන දෙයි. දැන් අපි ආයිත් මයික් එක කොනරේ තියෙන මම අකින්දු අකින්දු කවීෂ සිහියෙන් ඉන්න හොඳේ නැත්තම් බාධාවක් වෙනවා එක එකයි නැත්තම් මට මේ මයික් එක ඕෆ් කරලා දාලා මම මේ තනියෙන් කරගෙන යන්න තිබ්බා එතකොට අසාර්ථකයිනේ දෙක ඔන්න දියෑලි ගැන මෙහෙම දෙයක් තිබ්බා සිහින් සේදමෙන් කඩා හැලෙන දියෑලි මගේ මව්බිමට අලංකාරයක් ගෙන දෙයි මගේ මව්බිමට අලංකාරයක් ගෙන දෙයි අන්න ඒ වගේ වැකි ටිකක් හදා ගන්න ඕන මම ඔය ආදර්ශ කීපයක් දෙන්නේ ඔයාලට මගේ මව්බිමට අලංකාරයක් ගෙන දෙයි ඊට පස්සේ අපිට ඕනනම් කෙත් නිල්ල ගැසුණු කෙත් යායවත් මගේ මව්බිමට අසි මගේ මව්බිමට නෙමෙයි මව්බිමේ කියලා වෙන්න ඕන මේක උත්තේ මගේ මව්බිමේ අසිරිය තව තවත් වැඩි කරයි අනේ වගේ වාක්‍ය තුනෙන්ම ලස්සන ගැන කියවෙන්න ඕන සර් ඔව් මෙතන රචනාවට ලකුණු 6ක් දාගන්නද මෙහෙමයි පුතේ ඒක ඉතින් මට තීරණය කරන්න බෑ ඔයාලා හරියට ලියලා තියෙනවා නම් තමයි කියන්න පුළුවන් බලන්න නැතුව කියන්න බෑ මෙහෙම මේ රචනාව ඔන්ලයින් පන්තියකදී කරන්න බෑ පුතේ හොඳේ මතක තියාගන්න රචනාවක් ලියන විදිය කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව අපහසුයි. ඒක නිසා තමයි මම කියේ ලබන මාසේ දෙන මම පේපර් වල පේපර් එක බලලා ඔයාලට ගෙනත් දෙන වැඩසටහනක් හදනවා. ඒකට ගැටලුවක් එන්නේ නැහැ. ඒක විසඳෙනවා. හොඳද? සාර්ථක නැහැ නැත්තම් පුතේ. මේ ඔන්ලයින් එක කියන්නේ අර මොනවා දෙයක් නැතුවට මොනවත් නැතුවට කරන්න පුළුවන් දෙයක් විසක්. එහෙම නැතුව සාර්ථකම නෙවෙයි. හොඳේ? මෙතන මව් බිමට නෙමෙයි මව් බිමේ කියලා හදා ගන්න පුතේ හොඳේ මගේ මව් බිමේ අසිරිය තව තවත් වැඩි කරගෙන කියලා හදා ගන්න මේක මේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුතේ තියා ගන්න බෑ මම යනු ස්ක්‍රීන් ඔව් යනවා මේ ටික මොන පොතේද ලියන්නේ ඔය පේපර් එකේම ලියාගන්න බැරිද එතන ඉඳී ඉතනගේ පේපර් එක ලියාගන්න මොකද දැන් තව පොතක් ලියුවට වැඩකුත් නැහැනේ පේපර් එකේ ඉතන ඉඳ තියෙනවනේ ඔය මේ දිලන්තගේ දිලන්ස කියන දේවල් ඇහෙන්නේ නැහැ පුතේ මේ සිග්නල් නැති නිසා ඇහෙන්නේ නැහැ ඔයා කියන්නේ මේ ලකුණු ඉතින් මෙහෙමයි දාගන්න පුළුවන් වෙන එක මට කියන්න බෑ බලන්න නැති හොඳේ බලලා දැන්තර රචනාවේ ලකුණු නැතිව අර ඕලෙල් ප්‍රතිපල දුන්නා වගේ මේ ලකුණු දාගන්න හොඳේ රචනාව ටික හැරලා ඉතුරු ලකුණු ටික එකතු කරගන්න හරි මම ඊළඟ පේපර් එකට යනවා පුතේ පළවෙනි එක ඒකෙත් අපිට ගොඩක් තියෙනවා සාකච්ඡා කරගන්න දැන් ඔයාලා පළවෙනි පත්‍රය ගන්න පුතේ එක පත්‍රයක ඉක්මනට මිනිත්තු 40ක් වගේ තියෙනවා බලමු උත්සාහයක් කරලා හරි දැන් ඔන්න මම පළවෙනි පේපර් එක ඔයාලට ෂෙයා කරනවා හරි මම මේ වයිට් බෝඩ් එකේ හදන්න ඕන කරන් පුතේ වයිට් බෝඩ් එකේ ලියලා හදනවා අනිත් ඒවා සාකච්ඡා කරගෙන යන් ඔබම පළමු රූපයේහි පළමු රූපයේහි දැක්වෙන දෙය
වෙනුවට ආදේශනය කළ හැකි ද්‍රව්‍ය දැක්වෙන පිළිතුර තෝරන්න. පළවෙනි රූපේ තියෙන්නේ මස් කටුවක් නේ. කටුවක් නේ මස් කෑල්ල. එතකොට ඒකට ගැළපෙන්නේ මස් වල තියෙන එතකොට ප්‍රෝටීන් කුදේ. මෙතන බලන්න ප්‍රෝටීන් තියෙන ආහාරය වෙන්නේ දැන් පළවෙනි එකේ තියෙන්නේ අල විශේෂයක්. අලවල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් පිස්තය පිස්සයිට් ආහාරයක්. අනිත් එක තියෙන්නේ දෙල් ගෙඩියක් කපලා තියෙනවා. ඒකෙත් පිස්තය පිස්සයිට් එකක් කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. මාළුවගේ තියෙන්නේ ප්‍රෝටීන්. ඒකට ගැළපෙන්නේ එතකොට මාළුවා. ඔයාලට උරන්නේ ඒක ප්‍රෝටීන් තියෙන ආහාරයක්. ආහාර අනුව අපි තෝරලා තියෙන්නේ ප්‍රෝටීන් සහිත මස්සල ප්‍රෝටීන් මාළුගේ තියෙන ප්‍රෝටීන්. ඊළඟ එකේ රූපේ තියෙන්නේ කමිසයක් නැත්නම් ෂර්ට් එකක්. ඒකට ෂර්ට් එක කියන්නේ පුතේ උඩුකය ඇඳුමක් නේ. උඩුකය ඇඳුමක්. එතකොට බලන්න අනිත් ඇඳුම් දෙක ගෞම කියන්නේ උඩුකය ඇඳුමක් විතරක් නෙවෙයි නේ. අපේ ශරීරයේ සම්පූර්ණ වැසෙනසේ අඳින ඇඳුමක්. ඊළඟට තව එකක් තියෙනවා තවත් ෂර්ට් එකක් තියෙනවා නේ. ඒකේ කොලර් එක නැති එකක්. අර ඔයාලගේ වුණා හරි උඩුකය අඳින ඇඳුමක් තමයි දෙවෙනි රූපේ තියෙන්නේ. තුන්වෙනි රූපේ තියෙන්නේ කලිසමක්. කලිසමක් උඩුකය ඇඳුමක් නෙමෙයි. එහෙනම් මෙතන අපි තෝරන්නේ දෙවෙනි රූපය. දෙවෙනි රූපය තෝරලා නම් හරියක් දා. ඊළඟට දී ඇති රූපයට වඩා හොඳින් ගැළපෙන වචනේ. පොල් ගානවනේ. ඒක ලේසි හරි සරලයි. පොල් ගානවා. ගොයම් යම් කපනවා පොල් ගානවා පින්තූර දෙක පොඩක් අපහැදිලි ඇති මුලින් දැක්වෙන වචනයේ සමාන පදයේ සමාන අර්ථය මුලින් ගැළපෙන් දැක්වෙන වචනයට සමාන අර්ථයක් දෙන වචනය තෝරන්නලු සතුට සතුට කියන ප්‍රීතිය ප්‍රදේශය පෙදෙස විහඟුන් විහඟුන් කියන්නේ කුරුල්ලන්ට පක්ෂීන්ට කියන නමක් විහඟුන් ඉක්මනට හරි දාගෙන යන්න. මොකද අපි අමාරු ගැටලු ආවත් ගැටලු ටිකට කාලයක් අරගෙන හදන විදිය කියලා දෙන්න. විහඟ ඔයාට තේරුණාද ඒක? විහඟ හිටවුවා මම බැලුවා ගියේ කියලා පාත් වුණේ මොකද කියලා. මේ හරි. ඊළඟ එක ප්‍රස්තාරයක්. ඔව්. අලවියේ ස්ථාවර වැඩිවීමක් නොපෙන්නන පළතුරු වර්ගය. දැන් ඔයයි පුතේ අලවි වෙච්ච ප්‍රමාණය මෙන්න මේ වගේ තැන්වල ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු පැපොල් ඔන්න මං ලකුණු කරනවා. අලේ වැඩි පැපොල් ප්‍රමාණය මං ඔය ලකුණු කරගෙන යනවා. ඔන්න බලන්න 8යි 1 9යි 10යි. ඔන්න පැපොල් ප්‍රමාණය කොහොමද කියලා පෙන්නනවා. 7 8 9 10. ඒ කියන්නේ වැඩි වීගෙන යනවනේ. එක එක වැඩි වී යනවා. ඊළඟට අන්නාසි අපි ඇපල් ප්‍රමාණය බලමු ඉස්සෙල්ලාම තියෙන්නේ ඕ ඒ පැත්තට ඉදි තියෙන්නේ ඒපත් 10යි 11යි ඈත් වෙලා ගිහින් තියෙන පුතේ තැන පොඩ්ඩක් හොඳේ මේ ලකුණු කරපු එකේ පොඩි වෙනසක් වෙලා තියෙන බලමු පොඩ්ඩක් හදන්න පුළුවන්ද කියලා එන්න ඕන තැනට නේ නම ගිහි තියෙන එක. මම තප්පරයක් එක නිවැරදි කරන්න.
මේ වෙලාවේ ටිකක් තදින්ම වහිනවා. ඔයාලට එහෙම ඇති. ඔව් සර් අපිටත් වහිනවා. අපිට සර් හයියෙන් වහිනවා. වහිනවා ඔයාලට අහන්නේ බය වෙන්නේ කොහොමද? යස් සර් හයියෙන් වහිනවා. හරි පුතේ මම ඒක හැදුව ඕන. ඉස්සර බලමු පැපොල් 7යි 8යි අංක වදින තැන පොඩ්ඩක් වෙනස් වෙන පුතේ පොඩි ප්‍රසන්ටේෂන් එකක් පොඩි ගැටලුවක් තියෙනවා වගේ මේ බලමු හරියයි කියලා. අංක දාපු එක පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. දැන් මේක බලමු අපි පැහැදිලිව වැඩි වෙන එක මොකක්ද කියලා. දැන් නං වෙනස් වෙන්නේ නැතුව එහෙම තියෙනවා නේ. ඒ කියන්නේ අන්නාසි වෙනස් වෙන්නේ නැහැ. අලෙවි ස්ථාර වැඩි වීමක් නොපෙන්නන පළතුරු එතකොට අන්නාසි. පැහැදිලි නේ ඒක? අන්නාසි. 6 වෙනි දිනේ පැපොල් අලෙවිය කොකොණ විය හැකිද? 6 වෙනි දිනේ පැපොල් ගාන 12යි. 6 වෙනි දිනේ අන්නාසි අලෙවිය වෙනස් නොවේ. 6 වෙනි දිනේ අන්නාසි නම් බැලුවා වෙනස් වෙන්න විදියක් නැහැ නේ. 8 හැමදාම තියෙන්නේ. 5 වෙනි දිනේ එහෙම අපි මේ අනුව අපිට කියන්න පුළුවන් අනාවැකියක් අන්නාසි එක වෙනස් වෙන එකක් නැහැ. ඔය ගානම තියෙන පුළුවන් කියලා අපි හිතමු. Excuse me sir. හතර පහ හය හත උත්තර කියනවද? හරි පුතේ මම ඒක කියන්නම්. මේ මම උත්තර ටික අන්තිමට ඔක්කොම ටික කියන්න පුතේ. මේ මොකද එකින් එක මට ආයි මැදින් කියන්න කියොත් පුතේ ආයි වෙලාව යනවා. හතරට ආවේ 1, 5ට 3, 6ට 3. ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න පුතේ මදි උනත් වෙලාව උනේ. මුලින් දැක්වෙන වචනයට වඩා හොඳින් ගැලපෙන අර්ථය දෙන පිළිතුර. පරෝපකාරය. පර කියන්නේ පුතේ අනුන් කියන එක. හොඳද? දැන් පරදේශක්කාරයෙන් කියන්නේ පිට රැකියන්න අපි පර කියන්නේ අනුන් කියන එක. ඒකට අනුන්ට උදව් කිරීම පරෝපකාරය. කුංචනාදය. කුංචනාදය කියන්නේ අලි ඇතුන් නගන නාදය. අස්සාගේ නාදයට හේෂාරාමය කියනවා. මොනරාගේ නාදයට කලකල නාදය කියලා කියනවා. එහෙනම් කුංචනාදය කියන්නේ අලියාගේ නාදය. පැටවුන් දැමූ බැල්ලියක් ඉතා නපුරුය. ඒ නපුරු අපිට පුතේ හොඳේ. සැලී කියන පැටවුන් සැලී පැටවුන් දැමූ බැල්ලියක්. සැලී කියන්නේ ඒ බැල්ලියගේ නම. ඒ අනුව සැලී තම පැටවුන්ට කිරි නොදී. නෑ මෙයා මේ කාලේ සැර වෙන්නේ පැටවුන්ට ආදරේ නිසා පුතේ. පැටවුන් ආරක්ෂා කරන්න. එයාගේ කවුරුවත් එන්න දෙන්නේ නෑ පැටවුන් ළඟට. අපිටවත් යන්න දෙන්නේ නෑනේ. කාලේ එයා සැරයි. ඒ දරුවන්ට ආදරේ නිසා, පැටවුන්ට ආදරේ නිසා. එහෙනම් සැලී තම පැටවුන්ට කිරි දෙයි කියන එක හරි පුතේ. එහම එයා පැටවුන්ට කිරි දෙනවා. එයා නපුරු වුණාට කිරි දෙනවා. තමන්ගේ දරුවන්ට කිරි දෙනවා. මේ දිනවල සැලී වඩා නපුරු බවක් වෙන්නයි. මේ දිනවල සැලී වඩා නපුරු බවක් වෙන්නයි. ඕ වෙන්න පුළුවන්. වෙනදාට වඩා සැරයියා. සැලී තම දිවෙන් දෙව කා පැටවුන් ආවයි. ඕ පැටවුන් ආවන්නේ ඒ විදිහට තමයි ඒ කාලෙට. කුංජි කාලේ මෙයාට වතුර ගෙනල්ලා බේසම දිවෙන් තමයි නාවන්නේ. මෙන්න එතකොට මේ දිනවල සැලී වඩා නපුරු බවක් පෙන්නයි. මේක තමයි උත්තරේ. පක්ෂීන්ට පියාපත් යුගලක් ඇත. යුගලක් කියන්නේ දෙකක්. කපුටාද පක්ෂියකි. මේ අනුව කපුටා සර්වභක්ෂක පක්ෂියකි. ඒක වෙන්න විදියක් නැහැ. කපුටාගේ පැහැය කළු පාටය. ඒකත් පිළිගන්න අමාරුයි. කපුටාට පියාපත් යුගලක් ඇත කියන එක තමයි මේ තර්කයට අනුව හරි. මේකේ තියෙන වාරට මේ තර්කානුකූල හැකියාව උනේ. දැන් විහිඟ ආයේ නැහැ කියලා ගියා. කොහෙද ගියේ විහිඟ?
හරි ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ බලන්න මුහුණ බලන කණ්ණාඩියක් තුලින් බැලුව විට එලෙසම නොපෙනෙන රූපය එලෙසම නොපෙනෙන එක ඔව් කියන්න පුතේ ඉක්මනට 14 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද ඔව් 14 වෙනි එක ඔය තියෙන්නේ 14 වෙනි එකට තුන්වෙනි උත්තරේ කපුටාට පියාපත් තිබලක් ඇත Signal at in sapa in a cahin net in the Sosaki as in a head in a head in a head in a signal at mama Kianiko out of a head in a head එකට වාට ටේක ඇහෙන්නේ කැඩි කැඩි. හොඳද? YouTube එකේ 17 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. ඊවෙනි එකටද පුතේ? 13. ආ 13 එකට 2. මේ දිනවල සැලී වඩා නපුරු බවක් පෙන්වයි කියන එක. සෑ. Dewani rupai evidentan pain nae. Pertama maru beno kandari ekin pain aku dapat deh. Itu ekamawa gaya itu punya twensak pain nae. Nanti twensak beno. Tapi orlos muna teling venas vela pain nae. Venas elesema pain nae tiwe nae tunggu nih. Kita pertama maru beno. Or vela w tunar ti. Nama itu tiye nengka vela w tunawa gaya tamai pain nae kandari ekin belu aku. Hendak deh. Namanya wagi pain patang gana, tunda namanya wagi tamai pain ni. Paya dewa ni rupe palo seni kedi itare ani pete deo, maru ela pain ni. Mene mei kepala no honda te, dahata prasna wala ane kuacana. Yomindi moko data isu prasna yang tekiyan balik honda. Atau sebagai karena kan berarti mungkin nih aneka wacana sama kan nogela pena wacana yang saya itu pilih turut orang non daule udah kia jatuh beri ya yak beri me okom putih me atau tebal deh berarti laser aha hari ini nih satu ini netu nih tarin di muka atau setelah dia ada saya tuh yang nih muka ada putih Kanapuan kian ne? Ari ma kian ne nang ine. Me. Pa kulin ne saya. Oh, mang e kian ne tidak. Daula udah kia gata bere, yak bere kian ne putih mewa atat banda. Atin wae ne banda hukuma. Eke gata luak ne hunde. Hukuma atin wae ne banda tieni. India wa Nepal e yapane Pakistan e. India wa ratak Nepal e ratak Pakistan e ratak. Yapane kian e yapi langka wae tin nagare yak putih. Itu kalau metana ya apa nih kena macamnya galapin nih, karena orang ini kan Irak ada di anak gue ala. Ya. Oh, itu pas sih. Bodoh kadalah. Kadalah, dia butuh manggilnya. Amat kita lihat kan, nih manggil mereka. Itu pas sih putua mesе ada kanapu, mewa guha band aku tadi. Kita lihat ya putua mesе ada kanapu, kaya nih tani kakulak සමහර මේක රවුම් විදියට සකස් කරලා තියෙන වෘත්තාකාර විදියට තනි කකුලක් සයිද පොන්චි ස්ටූල් එකක් වගේ එකක්. කට්ටිය මේවා කරකවන කට්ටියක් ඉන්නවා ලංකාවේ පුතේ හොඳේ. අනපුර කරකවලා හොරු වල්ලන කට්ටිය එහෙම ඉන්නවා ලංකාවේ හොඳේ. බලන්න. මේ වචන සිංහල පෙළ පොතේ පාඩමක තියෙනවා. ඔව් කනප්පුව කියන්නේ. ඔයාලා කොහෙද බලන්න හොඳේ. දැන් ගෙවල් වල මේව නැහැ. ඉපරිණි පයිස්තර තිබ්බ ගෙවල් වල මේක දුහ භාණ්ඩයක් හොඳේ. කනප්පුව එතකොට මේකේ වැරදි උත්තරේ තමයි පුතේ නොගැලපෙන එක.
විතරක් තියෙන්නේ දෙවැනි එකේ හොඳේ දෙවැනි එකේ ආ මේ තීර හරි තැනට වදින්නේ නැහැ පොඩ්ඩක් ඉන්න ස්ක්‍රීන් එක දානවා හරි. එතකොට ඉන්දියාව, නේපාලය, යාපනය, පකිස්තානය කියන පිළිතුරේ යාපනය කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ඒක තමයි අපි තෝරන්නේ. මයික් එක ඕෆ් කරගෙන ඉන්න. අහනකොට විතරක් ඔන් කරගන්න. ප්‍රශ්න ටිකට ඔක්කොට පිස්සු ආයේ මුල ඉඳලා කියනවා. ඔබ දැන් සැරිසරේ අපට කියන්න ගියොත් බාධාවක් වෙනවා. හොඳේ මම අන්තිමට කියන්නම්. ආරේ බසේ ලොරිය වාහනය. ආරය බසේ ලොරිය කියන්නේ නම් වාහන වර්ග පුටි. ඒකට වාහනය කියන එකෙත් එක්ක ගැලපෙන්නේ නැහැ වගේ නේ. කොටියා, සිංහයා, ව්‍යාග්‍රයා, දිවියා කියන්නේ මාංශ භක්ෂක සිව්පා සතු ටිකක් නේ. නියන, කියත, අනුමිතිය, බුරුමේ කියන්නේ වඩුවා පාවිච්චි කරන, වඩු මහත්මයා පාවිච්චි කරන උපකරණ. වඩු කර්මාන්තයට අදාළ උපකරණ. උපකරණ. මෙතෙන්ට අපිට ගන්න වෙන්නේ මොකද්ද? පළවෙනි එක. ලකුණු කියන්න අන්තිමට හොඳේ. ඔවා හරි ගාන ගණන් කරලා ලකුණු ගාන හදාගන්න පුළුවන්. හරි ප්‍රශ්නයකට ලකුණු දෙකමාරක් ලැබෙන්නේ. ඒව ලියන්න එපා. පරිගාන ගණන් කළා මම එතකොට ලකුණු ගන්න හැටි කියන්නම්. ඊළාට අද ඉරිදා. අනිද්දා පාරුස්සෙනිදාය. තම උපන්දිනයේ ඊයේයි සුමුදු පැවසුවේ කීවේය. පසුගිය සිකුරාදා ඔහු උපන් දවස හා දිනය වන්නේ. මම ඔක වයිට් බෝඩ් එකේ හදනවා ගන්න පුතේ. ඔයා කියන එක පැහැදිලි වෙන්නේ නැහැ පුතේ මේ වෙලාවේ. ඔයා කියන එක සිග්නල් නැති නිසා ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් මේ වෙලාවේ එහෙම පොඩ්ඩක් ඉන්න අහගෙන ඉන්න බලන්න පුතේ උත්සාහයක්. මොකද මේ මේ වෙලාවේ හැටියට මේ කාලගුණ ප්‍රශ්න වෙන්නේ නැති. ඔයා කියන එක පැහැදිලි වෙන්නේ නැහැ මොකද. ඒකයි හොඳේ. අද ඉරිදාය. දැන් මම ඔයාලට මේ කිව්වා අද ඉඳලා අපිට පුතේ ඉස්සරහට දින තුනක් කියන්න පුළුවන්. ඊළඟට ආපස්සට දින තුනක් කියන්න පුළුවන්. දැන් අපි මේ විදිහට ලියමු. අනිත් අම්මලා කියනවා. අම්මලා කියනවා. අම්මා පොඩි ළමයි කියනවා. අද ඊළඟට හෙට මේවක ගන්න සටහනක් හදාගන්න. අනිද්දා කෙටියෙන් ලියාගන්න ප්‍රිය ඇති හොඳේ. අනිද්දා අද හෙට අනිද්දා තිබ්බම ඇති ගැටලුවට. හොඳේ පුතේ ඉන්න අනිද්දා අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගැටලුවේදී. ඊළඟට ඊයේ පහුගියපු දවස ඊයේ ඊළඟට අපි ඊට පෙර දවස මෙතන දීලා නැහැ පුතේ. ඊයේ කියලා ඔච්චරයි දීලා. අද ඉරිදා අනිද්දා 25 අනිද්දා 25යි. අපි දිනේ ලියමු එහෙනම්. ඉන්දා අනිද්දා 25යි. එහෙනම් හෙට ඊට කලින් දවසේ 24යි. අද කියන්නේ එතකොට
විසි තුනයි. ඊය කියන්නේ විසි දෙකයි. මෙයා කියලා තියෙන්නේ තම උපන් දිනේ ඊයේයි සුමුදු පසුගිය සිකුරාද තමයි පවසර තියෙන්නේ. දැන් සිකුරාද හොයාගන්න කොහොමද? සිකුරාද හොයාගන්න පුළුවන් අද කියන්නේ ඉරිදා දුටි. එහෙනම් අපි මෙතෙන්ට ඕනේ ඊය අකුර දාමු ඉරිදා. අද ඉරිදා. පසුගිය සිකුරාද තමයි හොයාගන්නේ. ඒක පහුගිය දවසේ. එහෙනම් හොයාගෙන යන්න. ඊය කියන්නේ එතකොට එහෙනම් සෙනසුරාද. එතකොට පසුගිය සිකුරාද තමයි කියලා තියෙන්නේ. එහෙනම් සිකුරාදෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. සෙනසුරාදට කලින් දවසේ. ඒ කියන්නේ 21. 21. එහෙනම් ඊය කියලා කියලා තියෙන්නේ. ඊය කියන්නේ පුතේ තව දවසක් පහු වෙලා එනවා. මෙයා සිකුරාද කියලා තියෙන්නේ ඊය කියලා. එහෙනම් ඊය නම් බ්‍රහස්පතින්ද වෙන්න ඕනේ නේ? එහෙනම් මෙයාගේ උපන් දිනේ තිබිලා තියෙන්නේ 20 බ්‍රහස්පතින්ද. පේනවා ඇතිනේ. ඊයේ කියන්නේ එතකොට සිකුරාදනේ. සිකුරාද දවසේ ඉඳලා තමයි කියලා තියෙන්නේ. සිකුරාද දවසක තමයි කියලා තියෙන්නේ ඊය කියලා. සිකුරාද දවසක නම් ඊයේ සිකුරාද දවසේ ඊය වෙන්නේ බ්‍රහස්පතින්ද. ඒ කියන්නේ දින හොයාගෙන ආවම 20 බ්‍රහස්පතින්ද. තේරෙනවා ඇති පුතේ. ඉක්මනට ඔක සටහන ලියා ගන්න. පේපර් එකේම ගැටලුව හැදපු ගැටලුව හදපු ආකාරය ලියා ගන්න. එතකොට ඔබ උත්තරේ තියෙනවා දෙවෙනි උත්තරේ තියෙනවා 20 බ්‍රහස්පතින්ද කියලා. ඔයාලා දෙවෙනි උත්තරේ තෝරන නම් හරියක් දාගන්න 20 බ්‍රහස්පතින්ද කියලා. හැම ගැටලුවක්ම පුතේ හදන ආකාරයේ වැදගත් වෙනවා. ඒක පොඩි සටහනක් ගොඩනගා ගන්න. ඊළඟට ආයි අපිට අර ඥාති සටහනක් අඳින්න එනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි ඒකත් බලමු. කමලාවතීගේ වැඩිමහල් දියණිය විමලාවතීය. අපි අඳිමු මේ කට්ටිය. මෙන්න කමලාවතී. එතකොට එයාගේ වැඩිමහල් දියණියක් ඉන්නේ. අපි මෙයාගේ දරුවෝ ටික තමයි ඒ කියන්නේ. අපි මෙයාගේ දරුවෝ බලමු. එක්කෙනෙක් තමයි ඔන්න වැඩිමහල් දියණිය විමලාවතී. එහෙනම් මෙතනින් ඔන්න මම ලියවන විමලාවතී. එයා එක මෙයාගේ කමලාවතීගේ එක දරුවෙක් විමලාවතී. විමලාවතීගේ නංගි ඉන්නවලු සුමනාවතී. එහෙනම් ඒ කමලාවතීගේ දරුවෙක්ම තමයි එයා. එයා අපි මෙතන ලියමු. විමලාවතීගේ නංගි එයා සුමනාවතී. සුමනාවතී. ඊට පස්සේ ආයි කියනවා විමලාවතීගේ දියණිය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ ළමෙක් ආයි පෙන්නනවා. විමලාවතීගේ දියණිය අනුලාවතී. අනුලාවතී. ඔක්කොම මේ එක වගේ උච්චාරණයක් සහිත නම් දෙන්නේ ඔයාලට පැටලෙන්න පුතේ පටලවන්න හොඳේ අනුලාවති ඒවට අහුවෙන්න එපා සී කල්පනාවෙන් කියවන්න ඒවල ගැටලුවක් එන්නේ නැහැ අනුලාවති ඔන්න ඔච්චර කට්ටි ඉන්නේ දැන් අපෙන් අහනවා සුමනාවති සහ අනුලාවති අතර නෑදෑ සම්බන්ධය මෙන්න මේ දෙන්න අතර ඥාති සම්බන්ධය සුමනාවති අනුලාවති එතකොට බලන්න අනුලාවතිගේ අම්මගේ නංගි. අම්මගේ නංගිට කියන්නේ එතකොට කුංචි අම්මා කියලා නේ. කුංචි අම්මා. මං කිව්වා අම්මගේ පැත්තේ නෑදෑයෝ හඳුනා ගන්න දීසි අම්මා කියන කෑම තියෙනවා පුතේ. අම්මගේ නංගි කුංචි අම්මා. එතකොට නෑදෑ සම්බන්ධයේ කුංචි අම්මා සහ දුව දෙවෙනි උත්තරේ. කුංචි අම්මා සහ දුව. ඊළඟට 21 ප්‍රශ්නේ තහන්න ඒකෙමයි. ඉහත තොරතුරු අනුව කමලාවතී සහ සුමනාවතී අතර නෑදෑ සම්බන්ධය. කමලාවතී සහ සුමනාවතී මෙන්න මේ දෙන්න. කමලාවතී සුමනාවතී කියන්නේ එතකොට තම සුමනාවතීගේ අම්මා. කමලාවතීගේ දුව. කමලාවතීගේ දුවලා දෙන්නෙක් ඉන්නවා විමලාවතී සුමනාවතී කියලා. එතකොට සුමනාවතී කමලාවතී කියන්නේ එතකොට මව සහ දුව. මව සහ දුව පළවෙනි උත්තරේ. මව සහ දුව. බලන්න දෙකම හරියයි අතුස්සන් බලන්න. විහංගගේ වැරදිද?
මම ඒකට මම ඔයාලා ওই দূරේ ඉන්න අයට මම ඔය ඈත ප්‍රදේශ වලින් අයට ওই ඉස්සරහ කරපු পেපර් එකේදී ඇම්පිටුවක් මාරු තිබුණා. මම ඒකේ උරාට ඊයේ ඊයේ නිවැරදි කරලා දැම්මා. නෑ සකස් කළා මං. හරි. මම ඊයේ එකම සකස් කරලා ආයි WhatsApp එකට දැම්මා පුතේ. හොඳේ. අර දැකලා නැහැ මම WhatsApp group එකේ හැමදාම බලන්න දාන පණිවිඩ මොනවද කියලා මේ WhatsApp group එක දිනපතා බලන්න එක සැරයක් හරි මේ කලින් ඒකට ගැටලු වෙන්නේ නැහැ මම නිවැරදි කරලා දාලා ඇත්ටි හරි දැන් මයික් ඕෆ් කරගන්න හොඳේ දැන් උත්තරේ මොකද්ද ඒ උත්තරේ පුතේ 2 20ට පුන්ති අම්මා 2 එකකට මව සහ දුව. Excuse me sir. මේ ප්‍රශ්න අහන්නද කටි අත උස්සන් ඉන්නේ පිළිවෙලට කියන බයන්න මතීෂ අත උස්සලා තියෙනවා. මොකද්ද මතීෂට තියෙන ප්‍රශ්නේ? ආ ඒ ප්‍රශ්නේ තමයි අර ඇසි. ඊයේ ඉඳපු නැති එකනේ. ඉරුන්දි තව ඉන්න විශ්ව ප්‍රශ්න අත උස්සලා. මගේ ප්‍රශ්නේ හරි නිසා. ආහ් විශ්වාදක්ෂණ යත උස්සන් ඉන්නේ මොකද? මේ අනේ මයික් එක ඕෆ් කරලා තියන්න පුතේ හොඳේ? තාමත් සද්දයක් එනවා කුරු කුරු ගාලා. තමන්ම කියන කාරේ කියලා මට පෙන්නන්න මේ කවුද කියලා සද්දේනේ බිනුරිගෙන් හොඳේ? බිනුරිගේ මයික් එක ඔන් නැලා පුතේ. ආ දැන් හරි. එස් යහපත් 100න් ඉන්න හොඳේ ඊළාට 22 නැත්නම් අපිට මේක ඉවර කරන්න බැරි වෙන එකයි පාත සඳහන් ප්‍රශ්නවල හිස්තැන්න සුසු වචනේ තෝරන්න අම්මා කේතලයේ ලිප මත දබා වතුර රත් කළාය පෝච්චිය තාච්චිය මම හිතන්නේ හැම ගෙදරම වතුර උණු කරන්නේ කේතලෙන් වෙන්නේ නැතිනේ පෝච්චියෙන් සහ තාච්චියෙන් උණු කරන කේවල නැතුව ඇතිනේ ඒ නිසා කාටත් ඒක හරි ඇති කාගෙත් හරි ඇති කියලා හිතනවා ඊළාට අක්කා හාල් මනින්නට ඌආයි බලමු හාල් මැනපු එක මොකද්ද කියලා නෑඹිලිය මැනපු කට්ටියත් ඉන්නවත් දන්නේ නැහැ කොරහෙන් මැනපු කට්ටිය සේරුවෙන් තමයි මනින්නේ මම ওই ටික පෙන්නන්නම් පුතේ ඔන්න නෑඹිලිය හොඳද මේක සහල් ගරන්න තමයි පාවිච්චි කරන්නේ ඔයාලට පේනවා මේ නෑඹිලිය ඇතුල් පැත්තේ කට්ට සහිතයි පුතේ ඒ කට්ටවල තමයි වැලි සහල් වල තියෙන වැලි ටික රැඳෙන්නේ නතර වෙන්නේ දැන් කැලින්ම මෝල්ට දාලා ගල් වැලි ඉවත් කරලානේ ගේන්නේ නේ කැලින්ම ඇවිල්ලා එක සැරේයි දෙසරේයි වණන්නේ හොදන්නේ කැලින්ම රයිස් කුකර් එකට තමයි වැටෙන්නේ අද ගොයල් වල මේවා ඇත්තෙත් නෑ සමහරට නෑ විදියක් නේ මේක මැටි ඒවත් තියෙන පුතේ ඇලුමිනියම් ඒවත් තියෙනවා ඒවල් වල හොඳේ නමුත් සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දරුවෙක් ඉන්න ගෙදරක අම්මලා ගොඩක් දුරට ළමයින්ට පේන්න සහල් ගරනවා මේ ගල් වැලි ඉවත් කරලා ගෙනාවත් ගරනවා එතකොට මේ වචන ඉගෙන ගන්න නිසා හොඳද ඉතින් මම ඔය අහගෙන ඉන්න හැමෝටම කියන පුළුවන් නම් මේ කාලය තුල මේ උපකරණ හඳුන්වලා දෙන්න කියලා දෙන්න කියලා ඈබිලිය ඊළඟට මේ තියෙන සේරුව පුතේ සමහර ප්‍රදේශවල මේකට කාලා කියලා කියනවා දැන් මේ දකුණු පළාතේ කියනවා හාල් දර මනින්නේ කාලෙන් කියලා මේකට සේරුව කියලා කියන්නේ බලන්න සාමාන්‍යයෙන් සේරු හතරක් කිලෝ එකක් විදියට සාමාන්‍ය සලකනවානේ කිලෝග්‍රෑම් එකක් විදියට වගේ කියලා බර කියන එකට සාමාන්‍ය මේකෙන් මැනලා තමයි පුතේ ඔයාලගේ ඔය බණ්ඩි ගෙඩි වල ප්‍රමාණයට ගැලපෙන විදියට එක වේලකට හාල් ටික ගන්නෙ ගෙදර ඈ ගෙදර ඉන්න හැමෝගෙම බණ්ඩි ගෙඩි එක වගේ නෑනේ කන ප්‍රමාණය වෙනස් නේ ඒක නිසා මේ කට්ටියට ගැලපෙන විදියට ඕකෙන් තමයි මනින්නේ සේරුවේ මැනලා තමයි ගන්නෙ ඊළඟට ඔය තියෙන පුතේ කොරහ මේකත් මේ සහල් ගන්නකොට උපයෝග කරගන්න උදව් කරගන්න ඔය දෙකම පාවිච්චි කරන එකට කොරහ හොඳද සාමාන්‍ය මේක ඔය දකුණු පළාතේ නම් මේක පාවිච්චි වෙන්නේ නැහැ මේ නෑඹිලියත් එක්ක නමුත් උතුරු මැද
පලාත වයඹ පලාත් වල වගේ තාමත් මේ දෙකම එකට පාවිච්චි කරනවා. මොකද මේ දෙකම උදව්වක් කරගෙන තමයි සාල් ගලන්න ඕන වෙන්නේ. නෑබිටිය සහ කොරහා. ඔන්න මම ඒක පෙන්නුවා දැන්. පින්තූරයට වඩා හොඳින් ගැළපෙන වචනය. පිහිනනවා, ඇහිඳිනවා, අමදිනවා. අමදිනවා කියන්නේ අතු ගන්නවා කියන එක. අමදිනවා. ඊළඟට අහුලනවා, නෙලනවා, අපනවා, නෙලනවා. අපි ස්ටෑන්ඩ් නේද අදහසෙන් කියන්නේ හොඳේ ලයිව් වැරදි නේදනවා දැන් ආයිත් මයික් එක ඔන් කරගෙන කවුරු හරි කතා කරනවා ඊළඟට 26ට යනවා අපි ආග හරි ලේසි භාගය නෙලනවා ඔව් පහත රූපවල අඳුරු කළ කොටස රූපයෙන් මන කොටසක්ද කියලා අහනවා. ආනේ රූපේ කොටස් ගන්න ගණන් කරන්න කොටස් 8ක් තියෙනවා. 8ෙන් 2ක් පාට වෙලා තියෙනවා. 8ෙන් 2 තියෙනවා. 8ෙන් 2 උත්තරේ තෝරලා හරියක් දාන්න. 24 රූපේ තියෙනවා කොටස් 8කට බෙදලා 8ෙන් 3ක් පාට වෙලා තියෙනවා. ආට මේක තුල්ල භාග වලින් දුන්නත් ඔයාලා හොයනවා. හරි. 28ට යනවා මං. සිසිල් බීම බෝතලයකින් 3 දෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන්ලු. මම පොඩක් කියලා දෙන්නම්. එක කොටක් වරදින අවස්ථාවක් තියෙන ප්‍රශ්නයක් නිසා බලා ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ සිසිල් බීම බෝතලයකින් 3 දෙනෙකුට සංග්‍රහ කරන්න පුළුවන්. 13 දෙනෙකුට සංග්‍රහ කිරීමට අවශ්‍ය වන සිසිල් බීම බෝතල් සංඛ්‍යාව. එහෙනම් අපි කරන්න ඕනේ 13 3 බෙදන උදේ. හා බෙදන්න ඉක්මනට 13 3. මිනිත්තුයි දෙන්නේ. මිනිත්තු බෙදන්න බලන්න 13 3 ඉක්මනට. දීර්ඝ බෙදීම යටතේ බෙදන්න. 12යි. දැන් මම බෙද ඔයාලා කියව දෙපු විදියට නේ උත්තරේ දුන්නේ. බෙදලා බලලා නෙමෙයි උත්තරේ දුන්නේ. හිතින් උත්තරේ දුන්නේ. ඔය ඔබින් දිගේ මයික් එක මේ ඔන්නලා තියෙන්නේ. දැන් මම උත්තර ඇහුවේ නැහැ නේ කාගෙන්වත්. අලා හැමෝම කතා කරන්න පටන් ගත්ත පුතේ පැහැදිලි වෙන්නේ නැහැ. පන්ති වගේ නෙවෙයි මේක හොඳේ. ඒක තේරුම් ගන්න. සර් 4යි. ඔව් අපි බලමු උත්තරේ. 14 මේවා තියෙනවා උත්තේ 4ක්. මේ 3යි 6යි 9යි 12යි. 12 කියන්නේ 4යි. තුමාරක් 4 12යි. එතකොට ඉතුරු වෙනවා 1ක්. එතකොට මේ 13 දෙනාට බොන්න දෙන්න ගේන වෙනවා අපිට බෝතල 3යි 3ක් ඕන 12 දෙනෙකුට බොන්න නේ. දැන් 12 දෙනෙකුට බොන්න ඕන වෙනවා බෝතල් 3ක් ඕන වෙනවා සංග්‍රහ කරන්න. හැබැයි මේ තව එක්කෙනෙක් ඉන්නවා. එයාට දෙන්න වෙන්න නම් තා බෝතලයක් ගේන්න වෙනවා නේ. තව එක්කෙනෙක් ඉන්නවනේ. 13 දෙනෙක් ඉන්නවා. එහෙනම් එයාටත් බෝතලයක් ගේන්න වෙනවා. එහෙම වුණත් ඔක්කොම ඕන වෙනවා බෝතල් 4ක්. ප්‍රමාණවත්ද? බෝතල් 4 මදි පුතේ. බෝතල් 5ද? බෝතල් 5යි. ඔව් බෝතල් 5යි. මොකද 12 දෙනාට දෙන්න බෝතල් 4ක් ඕන වෙනවා. 13 වෙනියට 12 දෙනෙකුට බොන්න බෝතල් 4ක් ඕන වෙනවා. 13 වෙනියට ඒ කියන්නේ තව එක්කෙනෙක් ඉන්නවනේ 13 වෙනියට බොන්නත් තා බෝතලයක් ගේන්න වෙනවා. එතකොට ඔක්කොම 4 1යි බෝතල් 5ක් වුණ පුතේ. දැන් එක පුජ්‍යලයක් වෙනුවෙන් බෝතලයක් ගේන්න වෙනවා නේ. දැන් උත්තරේ 5. 5 දෙන්නේ 3 වෙනි උත්තරේ. හොඳේ. ඊළඟ පැකට්ුවක සබන් කැට 6ක් දැමිය හැකිය. සබන් කැට 25ක් දැමීමට අවශ්‍ය පැකට්ු ගන්න. ඒ වගේම එකක්. 25 බෙදන්න තියෙන්නේ 6යි බෙදන්න. දැන් 25 6ෙන් බෙදුවම ඉක්මනට බෙදා ගන්න බලන්න. 4යි 3. වැරක් 4යි.
ඔහය වරක් හතර 24යි ඉතුරු වෙනවා එකක්. එතකොට ඒකත් අර වගේ පොඩි සමානත්වයක් තියෙන ගැටලුවක් නේ. අවන්න පැකටු හතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පුතේ. 24ක් දාන්න පුළුවන් පැකට් හතරක් ඕන. එතකොට මේ ඉතුරු වෙන එක දාන්නත් තව පැකට් එකක් ඕන වෙනවා. එතකොට ඔක්කොම පැකට් පහක් ඕන වෙනවා ඊ. ඔක්කොම පැකට් පහක් අවශ්‍ය වෙනවා. හොඳ අපිට බෙදීමේ බෙදන්න පුළුවන් වුණාට මේක උත්තරේ ගන්න බෑ පුතේ. හොඳේ? අනේ ඒකත් මතක තියාගන්න. බෙදූ පමණින් උත්තරේ ගන්න බෑ. ඒකේ ඉතුරු ප්‍රමාණය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ඒකසක් කියන්නේ ගැටළු හදනකොට ගැටළුව හොඳට කියවන්න. අහන දෙයට උත්තරේ දෙන්න. ඉල්ලන දෙයට උත්තරේ දෙන්න. ප්‍රශ්නේ අහන විදිහට උත්තරේ දෙන්න. එතකොට වරදින්නේ නැහැ. නැත්තම් ගොඩක් අය මේක බෙදලා ගත්ත එකම උත්තර දෙනවා හතරයි කියලා නේ. කොබාන හතර උත්තරේ තෝරපු අය තුසන් බනෝ. දැන්ජ වෙන්න ඕනේ නැහැ. හතර පිළිතුර තෝරපු අය ඇති. තෝරපයි නෝන ඉබලෙන් අතුස්සන තියනවා එහෙම වරද්ද ගන්න එපා හරි ඉස්සෙනේ එක බලන්න අරුණි සහ සරුණි ගේ වයස් වල එකතුව අවුරුදු 25යි අපි දැන් ඕකේ මෙහෙම සටහනක් හදනවා අරුණි බලන්න මේ එක වගේ නම් දාන්න පුතේ පැටලෙන්න සහ සරුණි මේ දෙන්නගේ වයස් වල එකතුව වෙනවලු අවුරුදු 25 මේ දෙන්නගේ ආයිත් අපිට කියනවා අරුණිට වඩා සරුණි අවුරුදු 3කින් බාලලු අරුණිට වඩා සරුණි මෙන්න මෙයා අවුරුදු 3ක් බාලලු අවුරුදු 3කින් බාලේ ඒ අනුව සරුණිගේ වයස කීයද කියලා අහනවා දැන් අපි කරන්නේ පුතේ ඉස්සෙල්ලාම මෙන්න මේ 25න් අඩු කරනවා මේ අඩු අවුරුදු 3 එතකොට සමානයි 25න් 3ක් අඩු කරාම 22යි. එතකොට ඊට පස්සේ අපි දෙකට බෙදනවා. අම්ම මට බටින් කපද? ආ පන්ති වල. පන්ති වල. මේ මගේ මතකන්දර අනමින්නේ. පාරමීගේ කැම මයික් එක ඔන් වෙලා. පාරමීට බඩගිනි වෙලා බත් බෙදන්නේ කියනවා නේද ඒකයි මම ඒකයි කියේ යහපත් සිහියෙන් ඉන්න මයික් එක ඕෆ් කරගෙන ඉන්න හරි 22 දෙකෙන් බෙදුවම එනවා 11යි උත්තරේ එතකොට බලන්න මේ දෙන්නට මෙන්න මේ 11 11 එකතු කරන්න එතකොට මෙයාට තව 11ක් ඒ කියන්නේ 22 අයින් කරාම එතකොට මෙයාට අපි සරුණි මෙයාට වඩා බාලයි කියනවා. දැන් මේ දෙන්නට අපි 11 11 දැම්මා. සරුණි බාලයි නම් මෙයාට තවයි අපි අරුණිට එකතු කරනවා 3ක්. එතකොට අරුණිට එනවා අවුරුදු 11යි 3යි 14යි මෙයාගෙන් අඩු වුණානේ. එයාට එතකොට 11යි. එතකොට දෙන්න එකතු බලන්න 14යි 11යි 25 වෙනවා එකතු කරාම මේ. එතකොට දැන් අපිට සරුණිගේ වයස අවුරුදු 11යි අරුණිට අවුරුදු 14යි අපෙන් අහන්නේ සරුණිගේ වයස. එතකොට 11 තියෙනවා පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ තෝරලා හරියක් දාගන්න ඈ. සටහනක් ඕනයි ඉක්මනට ලියාගන්න. ඊළඟට තියෙන ගානත් ඔය මුදල් සම්බන්ධ ගාන ඔය වගේ පොඩි සමානත්වයක් තියෙන පුතේ. එකක් බලන්න සටහනක් දැන් තනියෙන් හදන්න උත්සාහ කරන්න බලන්න ඒකට. Excuse me sir. ඔව් පුතේ. කියන්නේ. 20 වෙනි එක උත්තරේ මොකද්ද? 20 වෙනි එකට උත්තරේ එක පුතේ. 11 කියන එක හොඳේ. මෙතන පටල ගන්න එපා අහන්නේ සරුණිගේ වයස. අරුණිගේ වයස නෙවෙයි අහන්නේ හොඳේ. අරුණි සහ සරුණිගේ වයස එකතුව 25ක්ලු අරුණිට වඩා සරුණි අවුරුදු 3කින් බාලලු. එතකොට මෙතන බාලයා තමයි සරුණි හොඳේ. අරුණි වැඩිමහල් අවුරුදු 3ක්. එතකොට අපෙන් අහන්නේ සරුණිගේ වයස. අරුණිගේ වයස නෙවෙයි හොඳේ.
ප්‍රශ්නේ අහන විදිහට උත්තරේ දෙන්න. උත්තරේ එක එතකොට ඒක. මම ප්‍රසන්ටේෂන් එකේ පස්සේ උත්තරේ දාන්නම් හොඳේ. ඊළඟට නිපුන් සහ සුපුන් දෙන්නෙක් ඉන්නවා. එයාලගේ මුදල්. අපි අර වගේම ලියමු මේක. ඔන්න ඉන්න දෙන්න නිපුන් සුපුන්. මේ දෙන්නන් ගාව තියෙනවා රුපියල් 75ක්. රුපියල් 75ක් තියෙනවා. නිපුන් අත සුපුන්ට වඩා රුපියල් 15ක් වැඩිපුර ඇත. නිපුන් අත සුපුන්ට වඩා 15ක් තියෙනවලු. එයාට 15ක් වැඩිපුර එන්න ඕන. නිපුන් අත සුපුන්ට වඩා රුපියල් 15ක් වැඩිපුර ඇත. නිපුන් සතුව ඇති මුදල කීයද කියලා අහනවා. මෙයාගේ ගාණ අහනවා කීයද කියලා. දැන් අපි මෙතෙන්දි කරන්නේ මෙන්න මේ විදියන මුළු මුදලෙන් රුපියල් 75න් 15ක් අයින් කරනකොට එතකොට සමානයි 60යි. ඒ 60 බෙදෙනවා දෙකට. එතකොට 30ක් වෙනවා. දැන් එතකොට මෙයාටම අපි 30ක් දෙනවා. මෙයාටත් 30ක් දෙනවා. එතකොට නිපුන්ට 30යි මෙයාට වඩා වැඩිපුර 15ක් තියෙනවා. ඒ වැඩිපුර 15 දැන් එකතු කරනවා. එතකොට මෙයාට 45ක් වෙනවා. මෙයාට 30ක් වෙනවා. දැන් එතකොට නිපුන් සතුව ඇති මුදල එනවා රුපියල් 45ක්. 45 තියෙනවා තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. මගේ තාම ප්‍රශ්නේ වැරදි. මොකද පුතේ? මගේ තාම ප්‍රශ්නේ වැරදි. ආ ආ හොඳයි නේද? මේ වගේ කැටලුවක් ආවම් පුතේ සටහනක් මේ වගේ ගොඩනගා ගන්න. ගොඩනගාගෙන මේ දෙන්නගේ මුදල සමාන කර ගන්න පුළුවන්. අර වැඩි කියන ගානම අඩු කියන ගාන මුලින්ම ඉවත් කර ගන්න. දැන් ඒකනේ අපි කරන්නේ. දෙදෙනාගේම මුදල් වල එකතුව තියෙනවනේ. එකතුවෙන් අඩුයි කියන හෝ වැඩි කියන ගාන අයින් කරාම 15ක් අයින් කරාම 60ක් වෙනවා. ඊට පස්සේ ඒ 62කට බෙදන්න පුළුවන් දෙන්නට සමානව. ඊට පස්සේ වැඩිපුර තියෙන එකලා කියන එකලාට අර ටික එකතු කරන්න. අඩුයි කියනවා නම් එයාගෙන් ඒක අඩු කරනවා. ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට ඔය විභාග දෙපාර්තමේන්තුවේ තියෙන ඔරලෝසු පුතේ ඔක්කොම කැඩිච්ච තියෙනවා නේද? අඩි රූලක් තුනක් කැඩිච්ච එකක් තියෙනවා. ඔරලෝසු වල තුනක් කැඩිච්ච එකක් තියෙනවා. දෝෂ සහිතව තමයි තියෙන්නේ. දැන් මෙතනත් එහෙම එකක් තියෙනවා. මගේ ඔරලෝසුව පෑයකට මිනිත්තු දෙකක් අඩුවෙන් දුවනවලු. පෑයක් දුවනකොට මිනිත්තු දෙකක් අඩු වෙනවලු. ඒ කියන්නේ මේ ඔරලෝසුවේ පෑයකට තියෙන්නේ මිනිත්තු නම් 58යි. මිනිත්තු 58යි මේ ඔරලෝසුවේ තියෙන්නේ. ඒවා මිනිත්තු දෙකක් අඩුයි. උදෑසන 6 ඔව් මිනිත්තු දෙකක් අඩුනේ යන්නේ පුතේ. එතකොට 58යි නේ. එතකොට මේකේ මේ හරියට 6ට වෙලාව නිවැරදි කරලා තියෙනවා. උදෑසන 6ට මම එහි නිවැරදි වේලාව සටහන් කළේ කලේය. අද දවල් 12 වන විට එහි සටහන් වන වේලාව විය යුත්තේ කීයද කියලා අහනවා. එතකොට බලන්න 6ට වැඩේ පටන් අරන් තියෙන හරියට හදලා තියෙනවා. 7 8 9 10 11 12. අපි වෙනකොට බලමු කොච්චර කාලයක් අඩු වෙනවද කියලා. 6 ඉඳලා මෙතෙන්ට අපි දාන්නේ නෑ පුතේ. ආරම්භ කරන වේලාවනේ. 7 වෙනකොට අඩු වෙනවා මිනිත්තු 2ක්. 8 වෙනකොට අඩු වෙනවා තවත් මිනිත්තු 2ක්. එතකොට 4යි. 9 වෙනකොට අඩු වෙනවා. 10 වෙනකොට මිනිත්තු 8යි. 11 වෙනකොට මිනිත්තු 10යි. 12 වෙනකොට මිනිත්තු 12ක කාලයක් අඩු වෙනවා. මිනිත්තු 12ක කාලයක් අඩු වෙනවා. එතකොට අපි වෙලාව බලමු හරියට. වෙලාව 12න් අපි අඩු කරනවා මිනිත්තු 12. 10වල් 12න් මිනිත්තු 12 අඩු කරනවා දැන්. මොකද මෙතන මිනිත්තු පැය පැත්තට ගෙනියන්න වෙනවා. මතක තියාගන්න පැය පැත්තේ මිනිත්තු පැත්තට ගෙනියනකොට 10ක් නෙමෙයි පුතේ ගෙනියන්නේ. අපේ අර කවිය මං වෙනස් කරානේ. මතක ඇති මං අර කියනවනේ කවියක් මෙතෙන්දී එක වෙනස් කරලා කියන්න වෙනවා. මෙතෙන්දී කියන්නේ අපි අල්ලපු ගෙදරට යනවා 60කුත් අරගෙන එනවා. 10 නෙමෙයි ගේන්නේ 60ක්. හොඳේ. එහෙනම් ඔන්න ගේනවා. මෙතන ගේනකොට මතක තියාගන්න කපලා ඉන්න මෙතන 11යි කියලා. මෙතෙන්ට 60යි.
දැන් ගණිතේ කරන්නේ 60ත් එක්ක මේකේ මෙතෙන්ට ගන්නවා මෙතන එතකොට 5යි මෙතන 10යි 10ෙන් 2ක් 8යි 5ෙන් 1ක් 4යි මිනිත්තු පැති 48යි මේ පැති වෙනසක් වෙන්නේ නැහැ එහෙම 11 තියෙනවා එතකොට පිළිතුර 11යි 48යි 11යි 48 ඒ උත්තරේ තියෙනවා පළවෙනි උත්තරේ පුතේ පෙරවරු 11යි 48 කියලා තෝරලා හරියක් දාගන්න. ආයි පොරලෝසුවක්මයි තියෙන්නේ. දෝෂ සයිට් එකක් තියෙන්නේ නේ. එක්තරා ඔරලෝසුවක් පැයකට මිනිත්තු 3ක් බැගින් වැඩිපුර දුවයි. ඔරලෝසුවේ වේලාව තබා හරියටම දිනකට පසු පැය 24කට පසු ඒ සටහන් වන වේලාව සහ නිවැරදි වේලාව අතර වෙනස කීයද කියලා අහනවා. එතකොට පැයකට මිනිත්තු 3යි දවසකට පැය 24යි 24 ගුණ කරන්න 3ෙන් එතකොට වැඩිපුර යන මිනිත්තු ගාන හොයන්න පුළුවන් 3 වරක් 4 12යි 1ක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි මිනිත්තු 72ක් වැඩිපුර ගත වැය වෙන වැඩිපුර දුවනවා මේ ඔරලෝසුව එතකොට පැයක් කියන්නේ මිනිත්තු දවසකට එතකොට මේ ඔරලෝසුවේ මිනිත්තු 72ක් වැඩිපුර දුවනවා 72 තියෙනවා පළවෙනි උත්තරේ හොඳේ මිනිත්තු 72යි 32ට උත්තරේ කීයද 32ට 1 පුතේ හොඳේ හරි සර් ඊළඟට 34 අප පාසලේ සීනුව නාද කරන්නේ මිනිත්තු 40කට වරක්ලු පෙරවරු 7යි 33ට උත්තර නාද වූ පසු පස්සන සීනුව නාදවන්නේ විවේකයේ ආරම්භ වීමට. ඒ අනුව පාසල් විවේකයේ ආරම්භ වන්නේ කීයද කියලා අහනවා. ඔන්න 7යි 30ට තමයි පළවෙනි සීනුව නාද කරන්නේ. ඒ වගේ ලියයියා. ඊළඟට මිනිත්තු 40න් 40ට තමයි ඊළඟ සීනුව නාද වෙන්නේ. එහෙනම් දෙවෙනි සීනුව නාද වෙන්නේ මේකට මිනිත්තු 40ක් එකතු කරාම 8යි 10ට. මම ලියාගෙන යනවා. මෙහෙම හදන්න පුළුවන් දැන් ඔයාලට. දෙවෙනි සීනුව 8යි 10ට. දැන් 8යි 10යි මිනිත්තු 40ක් එකතු කරාම 8යි 50ට තමයි තුන්වෙනි සීනුව නාද වෙන්නේ. ඊළඟ හතරවෙනි සීනුව නාද වෙනවා 9යි 30ට. ඊළඟට පස්වෙනි සීනුව නාද වෙනවා 10යි 10ට. අන්න 10යි 10ට මම ලිව්වා. පම්පුතේ උත්තර ටික ආයි කියන මුලින් ඉඳලා පම්පුේ වැරද්ද මට මේක මැදි බාධා කරගෙන කරන්න ගියොත් අමාරුයි අවසානයේ මම උත්තර ඔක්කොම 40ටම කියනවා හොඳේ අවසන් වෙනකන් ඉන්න එතකොට බලා ගන්න පුළුවන් එතකොට මේ විවේක කාලය ලැබෙන්නේ පෙරවරු 10යි 10ට පුතේ එතකොට පෙරවරු 10යි 10ට තමයි විවේකය ලැබෙන්නේ පස්සේ සීනුව නාද කරන්නේ එතකොට 10යි 10ට ඊළාට මම පාසලට එන සෑම උදෑසනකම මගේ සෙවණ ඇල්ල මා ඉදිරියෙන් ගමන් කරයි. ඔයාලට මතක ඇතිනේ අර සෙවණ ඇල්ලේ කවි මතකයි. කවිය නැතත් අපිට මේක පොඩි සටහනකින් ඇඳලා හදාගන්න පුළුවන් පුතේ. දැන් අපි දන්නවා ඉර හිරුත් උදේට නැගෙනහිර තියෙන හවසට බස් නැහිර තියෙන. හිරුට විරුද්ධ පැත්තේ තමයි සෙවණ ඇල්ල ඇති වෙන්නේ. ඒ සංකල්පයේ උඩ අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා පාසලට යන සෑම උදෑසනකම සෙවණැල්ල මා ඉදිරියෙන් ගමන් කරයි. එතකොට සෙවණැල්ල ඉදිරියෙන් යනවා කියන්නේ දැන් අපි කියමුකෝ හිරු උදේට නම් මේ නැගෙනහිර පැත්තේ තියෙන්නේ. නේ? එතකොට සෙවණැල්ල හැදෙන්නේ බස් නැගෙනහිර පැත්තේ. අපි ගත්තොත් එහෙම මේ නිසා අට මතකයිනේ. විසාට මතක තියාගන්නත් ක්‍රමයක් කියලා ඇති ඒක හරිය සරල එකක් කට්ටිය හැමෝම දන්නවනේ එක එක විදි තියෙනවා මතක වාර්ත hina යන එකක් කියලා දීලා ඇතිනේ එතකොට මේකේ මේ උතුර නැගෙනහිර දකුණ බස්නායක ප්‍රධාන දිසා ටික දැන් එතකොට උදේට නම් මේ පැත්තේ තමයි සෙවණැල්ලක් හටගන්නේ එතකොට ඉස්සරහින් සෙවණැල්ල තියෙනවා ඉස්සරහනම් අපි මෙතන පවුනාලේ පූජ්‍යලයේ ඇන්දොත් එයාගේ මුහුණ තමයි පොඩක් ඉන්න
එයාගේ මුහුණ තමයි මේ පැත්තේ තියෙන්නේ. සහය ඔන්න කට මුහුණ මේ පැත්තේ මෙහෙම තියෙන්නේ. එයා යන්නේ එතකොට මේ පැත්ත බලාගෙන. නේ? ඉස්සරහින් ඉස්සරහට යන්නේ. එතකොට මෙයා බලාගෙන යන්නේ බස්නාහිර පැත්ත. එතකොට අපෙන් අහන්නේ ඒකම තමයි. ඒ අනුව මගේ පාසල ඇත්තේ මගේ නිවසට කුමන නිසාවෙන්ද? මෙයා දැන් නිවස තියෙන්නේ එහෙනම් මේ පැත්තේ ඉඳලානේ යන්නේ මෙයා ඉස්සරහට යන්නේ. මේ පැත්තේ මෙයාගේ ගෙදර ඇති. ගෙදර ඉඳලා පාසලට මේ පැත්තෙන් ඇති. පාසල වල මම ටිකක් පොලොක් කර පාසල මේ පැත්තේ තියෙන්නේ. බටහිර. ඔව් බටහිර. මෙයා යන්නේ පාසල තියෙන්නේ එහෙනම් බටහිර පැත්තේ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. සසින්දු සවස අතිරේක පන්තියේ නිමා වී, ඒ කියන්නේ ටියුෂන් පන්තියේ නිමා වීලා නිවසට යන විට ඉර බැස යමින් තිබූ අතර ඔහුගේ සෙවණැල්ල ඔහුගේ වම් පසට වැටිණි. සෙවණැල්ල වම් මත පැතිරි. එතකොට හවසට බලන්න සෙවණැල්ලක් තියෙන්නේ මොන පැත්තේද? හවසට සෙවණැල්ල තියෙන්නේ නැගෙනහිර පුතේ. ඉර තියෙන්නේ බටහිර. එතකොට මේ පුජ්‍යලයාගේ මෙහෙම දැක්කොත් මෙයා මේ වැඳගත්තොත් සෙවණැල්ල තියෙනවා කියන්නේ මෙයාගේ මොන අත පැත්තේද? වම් මත පැත්තේ. දැන් වම් මත හොයාගන්න ක්‍රමයක් හොයාගන්න වෙනෝනේ. මම දක්වන මතකයෙන් වයින විදිහට ඔහුගේ වම් මත පසට වැටි තිබුණේ. සෙවණැල්ල තියෙනවා කියන්නේ වම් මත පැත්තේ. එහෙනම් මෙයා වම් මත පැත්තේ නම් සෙවණැල්ල තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මෙයා රූපේ මෙහෙම ගත්තොත් එහෙම ඉස්සරහා විදිහට සැලකුවොත් මේ මෙයාගේ මොන අතද? වම. මේ දකුණ. එහෙමනේ අපි අත් දෙක මාරු කරලා කියන්නේ. එතකොට බලාගෙන ඉන්න මොන පැත්තද? එතකොට මෙයා බලාගෙන ඉන්නේ මේ පැත්ත. දකුණු පැත්ත. එතකොට මෙයා දකුණ බලාගෙන ඉන්නේ. මම පුතේ උත්තර ටික ආයේ මුල ඉඳලා කියන ඔක්කොම හොඳේ. අටේ කහගෙන 31යි 34යි නම් 31ට 3 34ට 2 හොඳේ. මම ආයේ ප්‍රශ්න හතරෙම කියනවා උත්තර. එපලුවක් එන්නේ නැහැ හොඳේ. මෙයාගේ සටහනක් ඇඳින්නේ එතකොට තේරුම් යනවා පුතේ හොඳේ. එතකොට අපි මෙතෙන් දැනගන්න දේ තමයි හිරුට විරුද්ධ පැත්තේ සෙවණැල්ල හැදෙන බව මතක තියාගන්න. සූර්යාට විරුද්ධ පැත්තේ. ඊට පස්සේ ක්‍රීඩා පිටියක් ඉදිරිපස දිග මීටර 90 කි. එහි මීටර 10න් 10ට පරතරයේ සිටසේ පොඩි සිටුවා ඇත. එහි ඇති මුළු පොඩි ගාන කීයද කියලා අහනවා. මීටර 90. අපි 90 10න් බෙදමු පුතේ. එතකොට 90 10න් බෙදන්න හරිම ලේසි. එතකොට දන්නවා අපි 10 ඒවා 9යි මෙතන. 10 90යි. හරිද? එතකොට බලන්න මේ නවය කියන්නේ පුතේ මොනවද කියලා? ඒ කවුද මේ ලක්මාලි කියලා නමක් පෙන්නන්නේ? එයාගේ තමයි මයික් එක ඔන් වෙලා තියෙන්නේ. හරි. දැන් මෙතන මේ නවයක් කියලා උත්තරයක් ආව නේද පුතේ? මේ 9 කියන්නේ මීටර 9 කොටස්. එතකොට මෙන්න මේ වගේ අපි කියනකොට මී ඒ කියන්නේ මීටර 90 බෙදුවම 90 10 බෙදුවම 9යි. ඒ කියන්නේ මීටර 10 කොටස් 9ක් මෙතන තියෙනවා. මේ වගේ අපි කියමුකෝ. මම ඔයාලට මේක පැහැදිලි වෙන නිසා ඇඳලා පෙන්නනවා මේ. මේ වගේ කොටස් 9ක්. ඔන්න 1යි 2යි මම ඒක ලකුණු කරමු කොහොමද? 3යි ඔය වගේ 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ ලැබුණේ පුතේ මේ වාගේ කෑලි 9ක්. දැන් අපිට කියනවා පොඩි කාලේ හිතවන්න යනවා. දැන් මම මෙතනින් එකක් හිතුවොත් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි අන්න බලන්න. පොඩි කාලේ 10ක් ඕන වෙනවානේ. ඔන්න හොඳට මතක තියාගන්න පුතේ බෙදුවම ලැබෙන්නේ පරතර ගාන. එහෙම නැත්නම් අතර වර්ග ගාන. කණු ගාන හැමතිස්සෙම ඊට වඩා එකක් වැඩි. මතක තියාගන්න. කණු ගාන අතර වර්ග ගානට වඩා එකක් වැඩි. ඒ අනුව මේකේ උත්තරේ 10යි. අවශ්‍යයි අඳ ගන්න. හොඳේ. උත්තරේ 10යි.
අනුව දහයෙන් බෙදලා නවයයි කියන උත්තරේ ගන්න බෑ පුතේ. හොඳේ. ඒ බෙදුවම ලැබෙන්නේ දිග ප්‍රමාණය. ඒ කියන්නේ අතරවල් ප්‍රමාණය. කණු ගාණේ ඊට වඩා එකක් හැමතිස්සෙම වැඩි. එයාට 38 38 පාසල් සිසුන් නැහැ. සමචතුරස්‍රාකාර මල් පාත්තියක් වටා. එකක් හොඳ ප්‍රශ්නයක්. මම මේක කියන කලින් ඔයාලට මම මේකේ වෙන ගානක් පැහැදිලි කර දෙන්නම්. සමචතුරස්‍රාකාර මල් පාත්තියක් වටා වැඩක් වැඩිවීම සඳහා සෑම පැත්තකින්ම බැලුව විට කණු 10ක් පේනවා. මේෙන් 10යි, මෙහෙන් 10යි, මෙහෙන් 10යි, මෙහෙන් 10යි. මම ඔයාලට පෙන්නන්නම්. ප්‍රෙසන්ටේෂන් එකේ තියෙන මම ඔයට සමාන වෙන ගානක්. හොඳේ. මම පැහැදිලි කරන්න ඕන නිසා මම ගත්තා එහෙම එකක්. දපා එක දාලා පෙන්නන්න. බලවා 28 ඉඳලා ඔයාලට ඕන මේ අතරතුර ඉදියන්න නැතිව බලා ගන්න පුළුවන්. ඔන්න ඔක බලා ගන්න පොඩ්ඩක්. ඔය තියෙන ඒ වැනි ගැටලුවක් පුතේ. සමචතුරස්‍රාකාර මල් පාත්තියක සෑම පැත්තෙම බැලුව විට කණු පහක් නේද? මේකේ තියෙන කණු පහක් සමානව පෙනේ. එහි ඇති සම්පූර්ණ කණු ගාන කීයද? ඔන්න මම දැන් අඳිනු මේක. ඔන්න බලන්න. පැත්තකින් බැලුවම පේනවල ඔයාගේ කණු පහ. පේන්නේ නැහැ රොමුකුත්. අනිත් පැත්තේ ඒ වගේ කණු පහක් තියෙනවා. ඔන්න ඒ වගේ පොඩ්ඩක් මේ පැත්තෙන් පහයි මෙහෙන් පහයි මෙහෙන් පහයි දැන් අපේ ගැටලුවේ 10යි තියෙන්නේ පුතේ හොඳේ මේකේ පහයි තියෙන්නේ මම ඒකම දැම්මේ නෑ මොන බා දැන් කණු පහ පහ පේනවා එක පැත්තකින් බැලුවම දැන් බලන්න පුතේ මෙතන මම මේ පෙන්නන පැත්තෙන් මම මේ පාට මේකේ ඇනෝටේට් එකක් අරගෙන පෙන්නන්නම් ඊතලයක් ගෙනල්ලා මෙන්න මේ පැත්තෙන් මේ පැත්තෙන් බැලුවම මෙන්න මම ඊතලේ පෙන්නන පැත්තෙන් බලනකොට පහක් පේනවා එතකොට මේ මුළු කණු දෙකක් පේනවා පුතේ මේ පැත්තට. මෙහෙන් බලනකොට මේ මුල්ලෙන් තියෙන කණු දෙකක් පේනවා. හොඳද? මම ඔක මුළු කණු ටික පාට කරන්නම් වෙන පාටකින්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. ඔන්න මම ওই මුළු කණු ටික කහා පාටින් පාට කරා. මේ මුල්ලේ තියෙන කණු ටික පේනවා. මෙහෙන් බැලුවත් පේනවා. මේ පැත්තෙන් බැලුවත් පේනවා මේ මුල්ලේ කණුව. දැන් මේ පැත්තටත් මේ පැත්තෙන් ගණන් කරනකොටත් මෙන්න මේ පෙන්නන කණුව අපි ගණන් ගන්නවා. මේ පැත්තෙන් ගණන් කරනකොට මේ මුල්ලේ කණුව අපි ගණන් ගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ මුල්ලේ තියෙන කණුව ගමන් දෙකක් අපි ගණන් කරලා තියෙනවා කියලා. මේ පැත්තෙන් බලනකොටත් මේ මුල්ලේ කණුව පේනවා. මේ පැත්තෙන් ඇවිල්ලා ගණන් කරනකොටත් මේ මුල්ලේ කණුව ගණන් කරනවා. එතකොට මේ මුල්ලේ කණුවත් අපි දෙසරයක් ගණන් කරන පුතේ. මේ මුල්ලේ කණුව බලන්න. මේ පැත්තෙන් ගණන් කරනකොටත් පේනවා මේ පැත්තෙන් ගණන් කරනකොටත් පේනවා. එතකොට ඔයාලට පේනවා මේ මුළුවල තියෙන කණුව අපි නොදෙනුවත්තුම අපිට දෙසරයක් ගණන් කරලා තියෙනවා. ඒක වරදක්නේ. ඉතින් ඒක නිසා ඒ වරද අඩු කරන්න මොකද කරන්නේ එතකොට අපි? අපි කර මේකදී මේ 5 4න් ගුණ කරනවා. එතකොට 20යි වෙනවා. පොඩ්ඩක් ඉන්න ඉතින් පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ප්‍රසන්ටේෂන් එකේ මමයි ආයි බලා ගන්න ආයි පේනනවා ඔක උන කණු පහ පහ පේනවා ඒක නිසා අපි පහ අතරින් ගුණ කරලා උත්තරය ගන්නකොට 20යි කියලා
පස්සරක් අතර 20යි කියලා උත්තරේ ගත්තම් පොඩි දෝෂයක් වෙලා තියෙනවා. මොකද මේ මුළු කණුව. මෙන්න මේ මම පෙන්නන මුල්ලේ කණුව අපි දෙසරයක් ගණන් කරලා දිනවා. මම කා පාටින් පෙන්නන්නේ. ඒක දෝෂයක් උදේ. ඒ දෝෂය අයින් කරගන්න පුළුවන් අපිට හතරක් මේකෙන් ඉවත් කරා නම්. ඒකට අපි කරන්නේ එහෙනම් 20න් හතරක් අයින් කරනවා. 20න් හතරක් අයින් කළා අපි උත්තරේ ගන්නවා 16යි කියලා. අපි අර කලින් ගානට යමු අපේ පේපර් එකේ තියෙන ගානේ ඒක නෙවෙයි තියෙන්නේ පේපර් එකේ ගාන තියෙන වෙන එකක් නේ පේපර් එකේ තියෙන ගානේ තියෙන්නේ මෙන්න මේක මම දැන් ඒක ෂෙයා කරන්නම් ඔයාලට අපේ පේපර් එකේ තියෙන ගාන තියෙන්නේ මෙන්න මේ ගානය ඉන්නේ 10යි කියලා නේ එතකොට අපි කරන්න ඕන සමජාතසාකාර මල් පාත්‍යයක පාත්‍ය වටා වැටක් බැඳීම සඳහා සෑම පැත්තකින් බැල විට කණු 10ක් බැගින් පෙනෙන ලෙස සිටුවා ඇත. ඒකට අපි කරන්නේ කණු 10 බැගින් දැන් මෙතන තියෙනවා. එක පැත්තකින් බැලුවම බලන්න කණු 10 10 පේනවා. ඒකට අපි මේක උත්තරේ ගන්නෙ 10 3 කරනවා 4. ඒකට 40යි. මුළුවල කණු ටික අපි 4ක් තියෙන නිසා 4ක් මේකෙත් අයින් කරන්න වෙනවා. ඒකෙන් 40න් 4ක් අයින් කරනවා. ඒකට උත්තරේ 36යි. උත්තරේ 36යි මේකට හොඳද? ඔයාලට මේ මම ස්ක්‍රීන් එකයි ෂෙයා කරන්නම්. උත්තරේ 36යි. දැන් අවසාන ප්‍රශ්න දෙකට යනවා. මේකයි පෙන්වන්න ඕනේ නැහැ. මෙන්න මේක මතක තියාගන්න මේක සෑම පැත්තකින්ම බැලුවාන් පස්සේ සමානව ඇත්තම් සෑම පැත්තෙම සමානව ඇත්තම් පැත්තකින් පෙනෙන ප්‍රමාණය 4ෙන් ගුණ කරලා 4ක් අඩු කරන්න. 4ෙන් ගුණ කරලා 4ක් අඩු කරාම හරි පුතේ. එතකොට ඔයගේ ගැටලුවක් આવවත් විසඳන්න පුළුවන්. හැබැයි වෘත්තාකාරයේ වදී එහෙම වෙන්නේ නැහැ පුතේ. හොඳේ. වෘත්තාකාර නම් මෙහෙම අවශ්‍ය නැහැ අඩු කරන්න. ත්‍රිකෝණාකාර නම් කීයක් අඩු කරන්න ඕනද? නිකන් හිතලා කියන්න බලන්න. ජලය පරිහරණය කිරීම එක වෙන්න බෑ සිසුන් නොගැලපෙන ආහාර රටාවක් රටාවන් වලට හුරු වීම මේක නම් වෙන්න පුළුවන් දියවැඩියා රෝගය සතුන් මගින් පැතිරීම දියවැඩියා සතුන් මගින් පැතිරෙන්නේ නැහැ පුතේ දියවැඩියා කියන්නේ අපේ ආහාර රටාව නිසා ඇතිවෙන රෝගයක්. කට පරිස්සම් කරගත්තනම් මේ රෝගෙන් වැළකෙන්න පුළුවන්. කට නිසා තමයි මේක හැදෙන්නේ නේ. ඔය බඩජාරිකමට පැන්ඩස් જાති එක જાති දිගින් දිගටම කන්න පටන් ගත්තොත් පිටිසහිත ආහාර වැඩිපුර කෑවොත් ඔය කඩේ තියෙන දේවල් වැඩිපුර කන්න පටන් ගත්තොත් මේ රෝගයට ගොදුරු වෙනවා. ඉතින් රෝගයට ගොදුරුනා පස්සේ කන්න එපා කියලා තමයි කියන්නේ නේ පාලනයක් කරන්න වෙනවා ආහාර සෑහෙන්න ඊළාට ශනිතා ක්‍රීඩා උත්සවයේදී දක්ෂතම උසලානේ දිනාගත්තාය මෙයට ආසන උත්තරය දාන්නම් ඒකේ සිසුන් නොගැලපෙන ආහාර රටාවන් වලට උරු වීම ශනිතා ශහීනා කියන කෙනෙක් ළමයෙක් ඉන්නවලු ක්‍රීඩා උත්සවයේදී දක්ෂතම ක්‍රීඩකයාට කිනි උසලානේ දිනාගත්තා ඒ කැම්පේන් වෙලානේ මෙයාට ආසන්නම හේතුව මොකද්ද කියලා අහනවා ශහීනාගේ පියා එම විදුහලේ ගුරුවරයෙක් වීම අප්පච්චි ගුරුවරයෙක් වුණා කියලා මේ දක්ෂතාවය පෙන්වන්න බෑ පුතේ එහෙනම් මොකක් හරි ඔයාලා හිතන්නේ සමාට ටීචර් කෙනෙක්ගේ සර් කෙනෙක් ළමයෙක් කියලා එහෙම විශේෂත්වයක් දක්වලා එහෙම දෙන්නේ නෑ කොහොම අවස්ථාව හම්බ වෙන්නේ නෑ හොඳේ එහෙම වෙන්නේ නෑ ඒක හේතුවක් විදියට ගන්න බෑ ශහීනා පන්තියේ පළමුණියම පන්තියේ පළමුණේ උනායි කියලා මේ ක්‍රීඩාවලින් දස්කම් දක්වන්න බෑ. සමහරට වෙන්න පුළුවන් එහෙම ඉස්තරම කියන්න බෑ. ශහීනා නිරන්තරයෙන් ක්‍රීඩා පුහුණු වීම වලදී අන්න ක්‍රීඩාවට අදාළ පුහුණු වීම කරා නම් මේ දේ කරන්න පුළුවන්. ක්‍රීඩාවට දක්ෂතාවය දක්වන්න පුළුවන්. ඔන්න පේපර් එකේ ප්‍රශ්න ටික අවසానයි. ඔන්න මම මුල ඉඳලා ආයි පෙන්නගෙන එන්නම්. ප්‍රසන්ටේෂන් එකේ මම ඔන්න ආයේ මුලට යනවා. ඔන්න බලාගෙන ඉන්න ටක් ගාලා. ඔන්න බලාගන්න බැරි වුණා. එමනම් පළවෙනි එකට බලන්න උත්තරේ තේරුවේ අපි
දෙක. දෙවැනි එකට උත්තරේ තේරුවේ දෙක. මට අරමුණේ බලා ගන්න. තුන්වැනි එකට උත්තරේ තේරුවේ එක. දානවා. හතරවැනි එකට එක. කපනවා. පහට තුන. ප්‍රීතිය. හයට තුන. ප්‍රදේශ. හත්වැනි එකට කුරුල්ලන්. පළවෙනි උත්තරේ. ඊළඟට අට උත්තර ටික දෙන්නම්. ඔන්න අටට තුන අන්නාසි. නවයට උත්තරේ තුන ගෙඩි දොළහයි. දහයට උත්තරේ නොවෙනස් වේ කියන එක. වෙනස් වෙන්නේ නැහැ. කවුද මේ ප්‍රශ්නේ අහුවේ කියන්න බලන්න ඉක්මනට. මේ රචනාව ගෲප් එකට දාන්නද? රචනාව ගෲප් එකට දැවුවොත් පුතේ මට බලලා එවන්න බැරි වෙයි. මොකද දන්නවද? රචනාව දැන් මේ මාසේ මොකම වෙන්න අරින්න. ගෲප් එකට දාලා බලලා දෙන්න අමාරු වෙයි. මොකද හේතුව මේ ගොඩක් අය එවනවානේ පුතේ. ඉතින් ඔබ සැරින්තර එවුවා මට හොයාගන්න බැරි වෙනවා. එහෙම ගැටලුවක් වෙනවා. හොඳේ. මම ලබන මාසේ ওই পেපර් එක අනිවාර්යෙන් මම බලලා දෙනවා. එහෙම වැඩසටහනක් අද මුල්ම සතියේ මම পেපර් කට්ටලේ දෙනවා. හොඳේ. මුල් සතියේ পেපර් පළවෙනි পেපර් එකද දෙවෙනි পেපර් එකද දෙකටම සමාන ලකුණු තියෙනවා 95 95 දෙකේම එකතු 190. හොඳයි පුතේ. එනවා. හොඳේ. පස්සේ එකතු කරගන්න. මම මේක උත්තර ටිකයි කියාගෙන යනකම් ඉන්න පුතේ. හොඳේ. මේක වැඩේ ඉවර කරනකම් ඉන්න. 11ට අපි තේරුවේ දෙක උදව් කිරීම. 12ට අලියාගේ කුංචනාදේ කියන්නේ අලියාගේ නාදය. 13 මේ දිනවල සැලී වඩා නපුරු බවක් වෙන්නයි දෙවෙනි උත්තරේ. 14ට තුන්වෙනි උත්තරේ කපුටාට පියාපත් යුගලක් ඇට කියන්නේ. 15ට අපි දෙක තේරුවේ. 16ට තුන. සර් 11 වෙනි ප්‍රශ්නේ ආයමත් කියන්නකෝ. පේන්නේ නැද්ද පුතේ ඔයාට තිරේ? පේනවා. ඉතින් පේනවා තියෙන්නේ. ඉක්මනට බලා ගන්න. 11ට 2 12ට 1 අවධානයෙන් ඉන්න. එතකොට ඉක්මනට මේ කරන්න පුළුවන්. නැත්නම් උදව්වට ගන්න කවුරු හරි. හොඳේ. එතකොට අගල් බලා ගන්න පුළුවන් නේ. දැන් මේ වෙලාවට මම උදව් ගත්තර කමක් නැහැ කියලා. 13ට 2 14ට 3 15ට 2 16ට 3 17 2 18 1 19ට 2 වෙනවද උත්තර ටික. ඊළඟට 20ට 2 21ටත් 1 22ට 1 හේතලය 23ට 2 සේරුව 24ට 3 අමදිනවා 25ට 2 නෙලනවා 26ට තුන්වෙනි උත්තරේ 8 2යි 27ට දෙවෙනි උත්තරේ 8 3යි 28 තුන්වෙනි උත්තරේ 5යි රවිදිට ප්‍රශ්නයක්ද කියන රවිදි ඉක්මනට අටයිසුවා සමත්ත ඔයා පුතේ කියන එක ඇහෙන්නේ නැහැ ඔයාට සිග්නල් නැහැ මට හිතෙන හොඳට හොඳේ අවස්ථාව දෙන හොඳේ ඉවර වෙනකන් ඉන්න 31ට 3 32ට 1 33ට 1 මම උත්තර ටික ආයි කියාගෙන යන්නේ 34 2 35ට 2 36ට 3 37ට 2 38ට 2 39 ප්‍රසන්ටේෂන් එකත් එක තිබුණේ ඔව් සර් 36 උත්තරේ මොකද්ද මෙහෙමයි පුතේ දැන් මගහැරුණු කොටස මම මෙහෙමයි 34 කියනවද
is අතර. Excuse me sir. Is අතර දෙක පුතේ 10 10 හොඳේ. මේ පුතේ මග යන කොටස් බලා ගන්න පුළුවන්. මෙහෙම කරන්න. දැන් මම ඔයාලට ওই WhatsApp group එකට YouTube link එකක් එවලා තිනේ. දැන් අද සම්පූර්ණ පාඩම කරපු විදිය ඔක්කොම recording වෙලා තියෙන්නේ. ඒක මම ඔයාලගේ WhatsApp group එකට දානවා. ඒ කියන්නේ WhatsApp group එකට දැනට link එකක් එවලා තිබුදී. ඒ link එකේ මග හැරෙන කොටස් ආයි බලන්න පුළුවන්. ඒ වී ඒකේ වීඩියෝ එකක් ඇත්තේ වීඩියෝ එක play කරගෙන අපි දැන් එනවා බලා ගන්න පුළුවන් ඒකෙන්. හොඳේ. ඒ කියන්නේ ලොකු වීඩියෝ එකක් ඇත්තේ දැන් පැය 3ක විතර. ඒකේ ඔයාලට ඒ වීඩියෝ එකේ එහාට මෙහාට කරලා අවශ්‍ය කොටස් බලා ගන්න පුළුවන්. එහෙම ඒ අඩු කොටස් සම්පූර්ණ කරගන්න. Excuse me sir. ඔයා කියන එක ඒත් පැහැදිලි වෙන්නේ නැහැ පුතේ. Excuse me sir, 29 වෙනි ප්‍රශ්නෙටයි 33 වෙනි ප්‍රශ්නෙටයි උත්තරේ මොකද්ද? මම කියපු විලා අහන් හිටියේ නැද්ද ඔයාලා? 29 2 පුතේ 5යි 33 නිතු 72යි. මේ Excuse me sir. කියන්නේ කියන්නේ අත උස්සලා තියනවනම් ඔව් එතකොට මේ අත උස්සලා 37ට පුතේ 2 38ට 2 බලන්න පුතේ මේ මග හැරුණු කොටස වීඩියෝ එක බලා ගන්න පුළුවන් YouTube එකෙන් එහෙම බලලා අඩුපාඩු හදා ගන්න මේ දැන් වෙලා 10යි. කාලක් නැතුව ඇතිනේ දැන් ආය අමාරේ ඉඳලා. මේ උදේ ඉඳලා තමයි අතර මගෙන් කන්න ඇදිනේ. ඉතින් ඒක නිසා මේ එක මම ඉවර කරා. ඔව්. Excuse me sir. 11 හදපු යුතුය කියන්න. ඊටද? 11ට 2. හරි එහෙම අඩුපාඩුවක් වුණත් පුතේ සිග්නල් නැතුව YouTube එකෙන් බලන්න පුළුවන්. හොඳද? ඊළඟට මේකේ ලකුණු ප්‍රමාණය පුතේ එකකට දෙක හමාර වෙගින් ඔයාලට මේ පේපර් එකට ලකුණු ලැබෙනවා. එතකොට ඒ හරි ගාන ගණන් කරලා ලකුණු ප්‍රමාණය හදා ගන්න. හොඳේ? එක ප්‍රශ්නයකට ලකුණු දෙක හමාරයි දෙකකට පහක් ඒ විදිහට ඔයාලට ඒක මතක ඇති. කරපු විදිහ අපි ලකුණු එකට කරපු විදිහ භාගයක් ආවොත් ඒක පූර්ණ සංඛ්‍යාවක් එකක ලකුණු හදා ගන්න. ලබන මාසයට නියමිත පේපර් ටික මම ලබන මාසේ මුල් සතියේම තියෙන පුතේ. ඒ පළවෙනි සතිය තුළට ඒක ගන්න. පේපර් එක ලියලා එහෙන් ගෙනත් ගන්න ලබන මාසේ පේපර් එක. එතකොට ඒ මා ලබන මාසේ මාසික පරීක්ෂණ පේපර් එක විතරක් මම ඔයාලට බලලා දෙනවා. රචනාවත් එක්ක ඔක්කොම ටික බලලා ලකුණුත් එක්ක දෙන්නම්. ඊට පස්සේ තමයි මම ඒක අන්තිම සතියේ සාකච්ඡා කරන්න ගන්නම්. කොහොමත් විභාගේ වෙන ඔයාලට ඔය දිනේට කරන්න හම්බ වෙන්නේ නැහැ. කරන්න දෙන්නෙත් නැහැ අපි ඒ දිනේට. මොකද මේ එහෙම කොරෝනා විදියට නටවන්න අමාරුයි දැන් ගුරුවරු. ඒක නිසා මේ අපි අනිත් හැමෝම ගැන හිතනවා. මොකද මෙතන ඉන්න ඔයාලා විතරක් නෙමෙයි ඔන්ලයින් වලට සම්බන්ධ වෙන්න බැරි අනිත් අයටත් ඒ අවස්ථාව ඕන හැමෝටම ඔක්කොම ළමයිනේ. ඒක නිසා ඒ දිනේට කරන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් ඇප්ලිකේෂන් දාලත් නැහැ තාම විදුහල් පැතිවරු. ඒ නිසා ඒකට සාකෝලේ පවත්ලා සාදා කාලයක් තියලා තමයි විභාගේ තියන්න දෙන්නේ. ඒ නිසා බය වෙන්නේ සමහරයි සමහරට මෙහෙම මානසික මට්ටමක් තිබුණා. මම ගොඩක් අය කියන මේ අපේ මිනිස්සු හරිය ආත්මාර්ථකාමී පුතේ. දැන් ළමයිට ඔන්ලයින් හරි මොනවා හරි කරලා උගන්නගෙන විභාගේ තියෙන මානසිකත්වයක් තියෙනවා. අනිත් පැයට එන ගැහුවක් කමක් නැහැ කියලා. එහෙම වෙන්න හොඳ නැහැ. ඔක්කොම ළමයිනේ. ඒක නිසා අපි ඔක්කොම ළමයි. ඒක නිසා අපි එහෙම කරන්න අවස්ථා තියන්නේ නැහැ. ඒක නෙමෙයි. ලබන සතිය ආයි හමු වෙමු. මම පන්තිය නතර කරනවා. හොඳද? එහෙනම් හැමෝටම ඔබ දවසක් ආයුබෝවන්. ආයුබෝවන් සර්. I go once.
මෙතුම්ගේ කීයක් වැරදුනාද? පහස. පහක් වැරදි. ඔය පේපර් එක ඇත්තට අමාරු නෑ හොඳේ. මනීෂගේ කීයක් වැරදිද? හදාගත්තේ නැහැ. සර් දෙකේම 150යි. 150යි නේද? පහේ පළවෙනිගේ කීයක් වැරදුනාද කියලා. මේ සතිනි දනාර ඔයාගේ කීයක් වැරදුනාද? සනුදිගේ මගේ හරි මගේ නම් අයින් වෙනවා.